වි දොවිදුර ද මඩලායි අයි බුවන්. දොර මඩලාව සංවාධාත්ම කරසරණය. කාමාතුර සමාජයක අතරංග වන පුංචිලමයි. दर् त्र विदත් ंडले අප रा दर्म वादात् खर् भा प प्रधान पधक ेस्ट ति द සි हा ිी विषद्या ले पराध विद්‍ය पිළි द े तिकाचा හනතුරෙන් අද සහන් කරනුවන අපිරටේ ජාතික ළම රක්ෂක අධදිකාරය සහපතිවරය ඇටිටයි තුම ක්‍රියා කරන්නේ අද මාතෘකාවට කතා කරට සකලෙම සස විද්තෙක් එක පැත්තකින් ප අපරා විද්‍යා පලව ේ්්‍රකති කාචාරෙක් අනක් පැත්ති අපේ රටේ ම රක්ෂක අධිකාරය සහපතිවරයා. ඒවගේ පේරාද දොම ලව ස ව ත් රසරට සහාගන මට පරත් දොරමට ලවටත් සහභගන අප ප රටේ ී තිමත් ේසක් යිද රෙක් මහ මරු ද මහම අයෝ ගන ොර්ම ලවට පෙි ගන්න ද ද ේ. හචර්වර හැටියට ක්‍රිය කරනවය වගේ ශ්‍රේ ලකා ම යෝ න පිළිබඳ විේසක්න වයිද සගම සහපතිවර හැටේට ක්‍රිය කරන ගෞරනතු පිගන්න මට පරට පරත් දොරමට ලාවට සහභගන නීතිච්‍යන සජවන අයකොමහත්ම අයිබව ොරමටලාලවට පිගන්න එඇතුමිය ජාතික ළම රක්ෂක අධිකාරයේ නීති බලාත්ම ක්‍රීම් අශේ භහර අධ්‍යක්ෂවර හැටට ක්‍රා කරන ගරනතු පිළිගන්නු. එ වගේම දොරමට ලවට් හරපුරදුේ. ට පොිස් නිල හරිතුමා ප්‍රධාන පොලිස් පරක්ක මනොත් සමසේක මත්්‍යය අයිබවන් ගන්නනතු දොර්මට ලට පිළිගන්නවා ඇතුමා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලස් කෝා සමුල ස්ථාන ස්ථානාධිපතිවරය හැට ප්‍රියා කරනවා. ම කල්පනා කලා සම්ප්‍රදායට ටිකක් වෙනස් කරලා සමරසේක මහතයගේෙන්ම දොරමටලාව පටන්ගන්ට කෙලවරේ නිල ඇඳුමක්ලාගෙන ඉන්න පොලිස් නිල ධහරි මහත්‍යයාගෙන් සාමාන්‍යයෙන් ඔය නිල ඇඳුම පිළිබන්ඳව විවිධාකාරය මතිමතාන්ත සමාජයේ තියෙම. පොලිගේපුම සමාරු බයයි බයවිද තු ඇති ද පාරේ වාහනෙ යනනන් ඉදි කන හා පොලිසියෙන් පොලිසි පිළිවෙට නතිගරත්ක යවා සමර පුංචි පුතාල දුවල බයක ලෝ පොලිසිය පොලිසිය න්නවායි කියලා තූටි පුතාල දුවලා බය කරනවා ගන්නේ පොලිසියට අපි බයිවඩෝ නෑ පොඩි ළමයිනුත් පොලිසියට බය වෙනේ බය බට පුළුවන්ද සමාජයයක් කතා ීතියට පොලිසියට නිල ඇඳුමට තියෙන බයහින්දා. මිනිස්සු වැරදි නොකරහිදීද.. හොරෙෙන් හොරෙන් කරන යටිකුටටු වැඩ මිනිස්සු නවත් අයිද. අපේ මාතෘකාව කාමාතුර සමාජයක අතරමංවන පුංචි ළමයි. මේ බුරපුුරා නගින කාම ගින්න. නිවන්ඩ පුළුවන්ද පොලිසියට. මිනිස්සුගේ හදවතය දැවෙන ගින්නක් තමහරු ඇරියස් කව කරවා. ? රෙ කවරන්නේ දමට අහුවේ අහුවෙන තැන්වලගෙන ලොකු ලමයිගෙන් ඇරියෙස් කව කරනවා පුංචි ලමයින්ගෙනත් ඇරියස් කවර කරන සමාජයක අපි මේ මාත්‍රකාව කතා කරන. ඔබතුමාට ආරහධනා කරන ප්‍රවේශයක් සපයන් ඕහසන්තමත්ත මංහිතා ඉතාමත්ම කාලීන මත්‍රකාවක් ඔබතුමා තෝරාගෙනැතියෙන්නේ ඒවගේ විදත් පණ්ඩලේ ශෂයම ප්‍රජාතික මාක්ෂනාතිිකාරය භාපතිතුමන් ශෂ ඉදතුවන් නිතිච්චතුමිය ඇතුළු සිරුදනාගේ අවසරයි හසන්තමහත්වයක් මෙහෙමයි. බ ඉස්සල්ලම කතාව පටන් ගන්නකට පොලිසියට පොඩිකාලේ බට්ටිකකාවරන්නේ පොලිසි වෙන්නලා හැබයි දැල්ලමයි බයින ඇ එහෙම බයක් නෑ කෙසේ වෙතත් මේ මාතෘකාව ගැන කතා කරනකොට හසතු වහත්මය මේ හර ඔබ හොද කතාවක් එතන මතු කලාා මේකාර ඇරියස්කව කරනවා ඒකට විවිධ පාර්ශව තෝරව ගන්නවා කියන කාව හරිබට දැනිච්ච දෙයක්. මොකද හේතුව දැන් ශ්‍රී ලංකාවේි දැ. අහුගිය කාලයට දැකපු බොහෝම දරුවන්ට වෙච්චා අප්‍රාධවලද නවට අහුනේ කවුද. ගුදුරවෙච්ච පිරිස කවද යෙකි පොඩ්ක්වෙලවලුවත් සන්තමමාත්‍යයක් පොඩ්ඩක් බලන්න පුළුවන් අපිට මේකට මේ අහු වෙච්චායි පිරිස කවුද. විවිධවා ස්කාණ්ඩවල හෙම ඉන්නවා හෙමන හැබැ කියන්න. හැබැයි අපිට ඕක ටිකක් සරලව කතාකරොත් ගැහැනු පිරිමිබේදයක් නෑ. ආගම්බේ දෙයක් නෑ. ජාතිබේ දෙයක් නෑ. ප්‍රදේශබේදයක් නෑ යම්යම් ප්‍රදේශවල විවිධවිදිහේ එක ජාතිය දේවා සිද්ධවන එක වෙනම කතාවක්. හැබ එහෙම එකක් නෑ. දුප්පත් පොහොසත් බේදයක් නෑ ඕසත් තැනකෙනෙකට වෙන්න පුලන් දුපත් තැක කෙනකට වැඩි පවෙන්න පුළුවන්. මේ වගේ එතකොට මේකේ ඊළඟ කතාව තමයි මේක කරන පුද්ගලයෝ අප යෝජකය යොහෙම නැත්තම් මේ දරුවන්ව අහිංසක පුංචි පැටවූ මෙවැනිි දේවල්වලට යොදවා ගන්න පුද්ගලයෝ කවුද. කත් අපිත්තම මේ එකත් හෙම තමයි ජාතිබේදයක් නෑ ආගම්බේදයක් නෑ රැකයාබේදයක් නෑ ඉහල්ල රැකයා කරන්න ඉන්න පහල රැකයා කරන්න ඇත්තිවා. ඉහල පැලන්තිය ඇත්ති න්න පහත් පැලන්තිය ඇත්තින්නවා නැදැබේ දෙයක් නෑ ඒ කියන්නේ එකලේතාත්තාගේ නමේදලා සියලුම ජාති සම්බන්ධතා තියෙන ඉන්න ආගම්බේ දෙයක් නෑ මෙන්න මේ වගේ වි්විධ චරිතවල රඟපාන පුද්දලෙයින් විසින් අරමා කියපු ජාතිය පුංචි අහිංසක පැටවුව එකට ගොදුරු වෙනවා ලක් වෙනවා. එතකොට කොයි වගේ වටද වෙන්නේ. මුුණවගේ වද වෙන්නේ කියන එක ගත්තොත්. හසත පත් මම ටිකක් බොහෝම සරලවකිව්ව බලය අඩු අය.ඒ අන කවුද දැන් අපිහිතමකෝ. අවරුදු දාහතක දහටක දහනයක හෙමනත්තන් අවරුදු පහලවක දාසයක ටිකක් දැළුමක් තේරුමක් තියෙන කෙනෙකුට ඕක කරන්නාවත් සහරවෙලාට එළමයකොට එරෙහි වෙනවා ඇෑ ගහනව එහමනැත්ත එකටඩි විරෝධයක් පානව. හැබැයි ලිහේසියම් පහසුවෙන්ම මේකට ගොදුරු කරගන්න පුළුවන් තම පොඩි බයි රවට්ටල පොඩි දෙයක්දීලා පුතේ හට එ හෙටවත් හිටත් දෙර කාටවත් කියන්නේ. එහම නක්තම් බයකලක් වුවොත් බලාගත් ඇකි කිුවොත් බලාගත් ඇැකි. එතකොට එක අවස්ථාවක මට මතකයි හසන්ත මහත්තය පුංචික් ද පැටියෙක් මේ අපයෝජයකට ලක්වෙච්ච කතාවකමොඩ්ඩක් එක නිකං සරණව දැ ගැනීම සඳහ කියන්නම් මේ කියන මාමේ කතාවේ කියල දැරිය ඉතාම ඉහල පැලන්තියේ පවුලක ඉහල අධ්‍යාපනයක් ලබමින් සිටි එතකොට ඇය ගැනම වැඩි කතා විග්‍රහකිරීමම අ වශ්‍යන ටික් මේ දන්න කියන කෙනෙක් කියපු අපි හමැකි වරගන්නේන එතකොට දැන් ඇය ඇතටම ඇය ඇවිල්ලා ඇය මේ පැමිණිල්ල කරන්නට ආයතනයට එනකොට ඇගේ වයස උුරුදු දහට පැනලා ඇවේ කියන්නේ මුොහොම දීර්ග කතාවා ඇතන ඇයවිල්ල පැමිණිල්ලක් කළේ මේ දියලිය ඇද හටක විතර දියලිය ඇ ල්ල පමණිල්ලක් දිරිපත් කරනවා පොලිසියට ඇක අම්මයි තාත්තයි ගෙන්න්නලා ඕවාදයක් කරන්න යාට හොදර සලකන්න කියලා මගේ අම්මයි තාත්තයි ගැල්ලා ගොලන්ට කියන්න මට හොදර සලකන්න මට ඉගොල වියදමට දෙන මුදල මදිී ඒ මුදල මට වැඩි කරගන්න ඕනේ මට ආදරය කරුණාවම විතරක් ලවේ මට විශේෂෙන් ම ඉල්ලීමි කරන්නේ මට මේ දෙන වියදමට දෙන මුදල හසන් මහත්ත හිතරන ොද අවුදු දහකට ත ද ගත ඉස්සල්ල ම හොම කියියද දෙන දල කියලා. එතකොටත් දෙනවා එක්ලස්ස විසි පඳහා. මාසිකව. ඇ ඉල්ලන්න ඒක දෙකුඩ කරලා දෙන්න. ඉතින් ඇත්තමගතාව මේ අනික් සියලූම පෑම බීම සියලු දේවල් මෙයාගේ ඔක්කෝම කරන්නේ අම්ම තාත්තා. මෙ මේ යාට අත් අතේ වතමට දෛනිිකෝව. පොදල් න්න ම ි න් මද කිය තමයි පැමිල්ල කරන්න ත කොට කියනවා අඩුුව මට ලක්ෂ දෙකක්වත් ඕෝන. රල්ල කියන්න මගේ තාත්තාට යට කියන්න මට දෙන්න කියලා. මො ත්තර කොහොම දා ඇත්තට ම තත් ලක්ෂ ගනක්කාද ඇම් බල ෙක් ට හට ග බ. ඇතින් කියලා දරවා කියනවා දියනිය කියනවා මගේ තාත්තා යම්මයි ගන්නන්න. එය එන්න ඔට එන්න ගොල්ලු එන්න. න්න කෙල දවසක මේ අම්මයි තාත්තවයි යි කැඳවීමක් කලා කැදවීමක් කලේ අම්මයි තාත්තා ඉතින් දැන් අම්ම ඉන්නව තාත් ඉන්නවා මේ දියනියලෙ දැන් පැමිලිකාරය ඇතින් ඇගගේ ඇහවා දැන්මං ඇහවා කොහොමද දැන්ඔය මොහද දැන්වඔයාගේ ප්‍රශ්ි කොඩක් කියන කම දුව කෙලින්ිකවා මේ බලන්න මේ බලන්න මගේ තාත්තා මෙයාර ඇවල ක පලනෑ මේ හරිර සවට්ට කැඳලනෑ මේගේ බලන්ඩ කකුල්ල නිය පතු මෙ මේ ඔ කුල්ක හෝදල තෙටෙල න හ. ෘති කිය මහලොක ෘතිය ඒනට මේ බලන්න හැටමියගේ කිසි පිළිවෙලක්නෑ කිසි පිවෙලක් නෑ. මෙයාට පිස්සු ඔලුව හොඳ නෑ. පෙතාතර පිස්සු කියලත් කිව්වා චෝදනාවකුත් කළලා. ඒසර තාත්තක මේ අනේ ඔයා කටවාහගේට ඉන්න යාට යාට තමයි ඔයාට පිස්සු ? ඔයා මේ කරන වැඩමොව දටමචර විියදරන සල්ලල්ලනවා මේ ඔයා මොවාද මේ කරන විකාර කතා ටම මොනවද නොදීපුදේවල්වාටරහහිඩම තියෙනවාක් කර ගානක්කතකොට ඔක්කම වාහනේ පෙරිදර දුන්නවා ටම වාටම කර තියන ව ලක්කම කරල තියනෙ මගින් අයිල්ලන් ෙ පවාද ඩිහිටිලමේක ඔය උපේගන්න මන්දෙන්න ඔච්චර තමයි එවිතරක්නෙේ යා ඔයාට මටමම නෙමේ වාට පිස්සු. යා මේ රෑතිස්යන කොහයනවදමදන්න මේ කියල චෝදනාවක් කරලා අමිනිිශක්ද්දයි. කට ඔය හම්මගෙන් දැ ඔබ තුබිය මොකොද මේ කැගියන් එතුට ඇතුිය බොෝව නිහත වාලිව කල්පලා කර ගෙනවා කතාව ඇත්ත දෙන්නටම පිස්සු. මම පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා එ ඇත්තනව දැම් මේ ගොල්ල එකක්නාට මෙහෙම චෝදනා කරනවා ඇත්තම කතාව අපි අවස්ථාවේ දියනිය ඇයවයි සවරුදු දහටක් සම්පූර්ණ කල්ලා හිටියේ ඇය ගේ අම් චර්යා රටාවන් වල වෙනස්කං අපි දැක්කා. එතකොට මම ඇත්තටම දැන් ඇය කියන්නෙම මේ තාත්තාව ගිහිල්ලා බරෝහල් ගත කරන්න තාත්තට පිස්සු. එතේ තාත්තාමේ දදු යනියවෙනුව යම් දෙයක් කලලා තිබුණන නැතුව නෙමේ. කෙේ වෙතත් අවසාන වශයෙන් ඒවකට බොහොම දක්ෂ විශේෂක්ඥ වෛද්‍යවරයකු වෙතවේ දරුවාත් සහම මේ පිරිසේ ඉදිරිපත් කළ අපි. ඇතම දේ දුනා ගැනීමට ලක්කුුණම්ේ දරුවවා දීරයේ යම්කිසි මානස්සික වශයෙන් මානස්සික කඩාවැැටීමට ලක් ච්ච කෙනෙ ඇ ප්‍රතිකාරම ලැබිය යුතු මන්තන වයිද්‍යතුමන් පශ පැහැදිලි කරාව මයිකතා විතුරුටික මැය නවතාගෙන රෝහල් ගත කල ප්‍රතිකාර ලබාගැීම තත්ත්වයක් තියෙනවා කියෙන මයි වෛද්‍යවාර්වරයා ප්‍රකාශ කලේ ඇති ඇත්තරම අපි ැදිහත්වෙලා පොලිසිය දිහට මදිහත් වෙලා අපි මේ කියන ළම රෝහල් ගත කලා රෝහල් ගත කලා කෙල්ලා එකහරි හරි කනගාටු දායක කතාවක් මේකේ හසන්ත මහත්තය මේක සිද්ධිය ඇය යම් කාලයකද ඇය තරමක් සුව වෙනවා සුවවෙලා ඇය නැවතපේ අතරයට එනවා කතා කරන නමුත් ඉපස්සන ඇය නැවතත් මංහිතනවා. මුදවාගන්නට බැරිවුනා ඇය සුවවෙච්ච කාලය ඇගේ මේ සිද්ධිය අනාවරණය වෙනකොට ඇය කියනව මෙහෙම කතාවක් මගේ වය සවුරුදු පහක් පිතර ඇති හැ කතක් ඇති මටවොදර මතකයි අපේ ගෙදර අප තාත් හිටි විදේශ ගත වෙලා අම්ම එක් මම හිටිය අපි හිටියේ ප්‍රසිද්ධ මේ නගරේ හවල් තැන ගෙදර කි හිටියේ ඔ ඉන්නකොට අපේ ගෙදර සර්වන්ස් වැඩට හිටිය මෙ කාර සේවකෝ හිටියා ඉන්න අතර කාලයේදී අප අම්මගේ මල්ලි කෙනෙක් කාව මේ ෙදර නවතින්න මේ කොලඹට නගහිද හු කොඳවෘතියක් කරන කෙනෙක්. දවසක් මම කාමරේ ඉන්නකොටේ ම මගේ අංකල් මට ඇවිල්ල කාමරයේ ඇතුළට ඇවිල්ලා ඇත්තට දූෂණයට ලක් වෙලා තිබුණා ඔයය සවෞරුදු හයිදි විතර ඒ එදා මට හරි බය හිතුුණා ඇති මංම් මට කිව්වා තුර අම්මමකක්ද කිව්වේ ඔයාට පිස්සුද? ඔට පිස්සුද මාම හෙම කරනවාද. ? ඕ කටවත් කියන්න ලපා. කටවත් කියන්න ලපා. මට ඒ කාමරේගාාවට යන්න බෑ මට බයයි. මට ඒ කාමරේගාාවට යනකොට මට මුත්්‍රා පහ වෙන්නේ නවා. ම බයවුුණා ? ස ට ම හරි දක්ෂයි පාසලේ ම හොදට ගෙනගත්තර මට රෑට මගේ උලුවේ මහ පුදදුම විදදිහ සද්ධහෙන්න්න පටන්ගත්තතා මදරු සියක් මට බැරිවුණා නිසාකාරව කරගන්න. මට කිසි බදයක්. මගේ මගේ ජීවිතේ සියල වැඩ කටයුතුරනු කොට මටර පොඩිකාලේ මගේ අති වෙච්චයි අපරාධය මට ඒක හරිගයට මතක් වුණා. එතකොට හසන්ත මහත්තයා මේ දියනිය? ඇද වෙනකොට මම දන්න ැහැ ඇදැන් ොහොම පරිනත කෙනෙක් වෙන්නට ඇති මාම මේ කිය වසර දායක පහලොකට ස්සකතාව. හැබැයි ඇය කුඩාකාලය තුළ ලිංගික අපයෝජනයට ලක්වීම තුළ දැඩි මානසි අපයෝජනයයටට ලක්වීමේ ප්‍රතිඵල තු ලිංගික අපයෝජනයකට ලක්වෙනකොට හරි හරි දරුණු මානසික කඩා වැටීමට ලක්වෙන ඉගුල්ලු ඒගුල්ලන්ගේ සියලු සමස්ත කටයුතු කරගන්න ඒගොලට නොහැකියාවක්. ඒ ඒවැද හරි මහ පුදුම මන්දගාමී ස්භාවයක් ඇතිවිලා. ඒක තුළින් අරද සමහර වෙලාවට ඇය දක්ෂ කෙනෙක් නිසා ධ්‍යාපනය පරතට ගියාවවෙන්නට පුළුවන් ඇය අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබලා තිබුණා. හොඳ රැකියාවක් කරන්නට ඇය ඒ සඳහත් තේරලා තිබුණා. හැබැයි හසන්තමහත්වයා ඔබ පිළිගන්න ඇය දැනට මා මේ අත වෙනකොට ම තත්ව දන්නේ නැහැ නමුත් ඇය ඇගේ ජීවිතය අසාර්ථක කරගෙන ඇත්තටම කියනව නං අර අපි කියන්නේ පාරය පාරය විදින ගානන්ට පත්වුණා පසුකාලයක ය නැබතැවිල්ල තිබුණ මට ත්තකයි අපේ හිත්තනයට ඇගේ ස්වා එතකොට ඇ විවාහ වෙලා ඇගේ ස්වාමිපුරුෂයට රුද්ධ පැමිණිල්ලක් කරන්න. මං හි න්න්නේ මේ දරවා සම්බන්ධ මොකක් හරේ දරුවා විනාස කරන්න හදන මොකක් කල කියලා. මට මේක ඔබට කියන්න තියෙන්නේෙ කුඩාකාලය තුළ විශේෂයෙන්ම එක එකක් තමයි. අ අපි එතන අපිට එකක් ගන්න තියෙන්නේ හසන්ත පහත්යේ දැ මේවා කරන්නේ දන්න කියනය. මොහෝ වෙලාට දැන් අපි දන්නවා දැන්. කොලබලා මේ අප පයෝජනය කරන්න රාදපුර දරම ුසේ බස්ස හන කල නෑ ොම කොළඹා නොම කොඹලම අප පෝජන හෙම නෑ මේ දන්න කියල සම්බන්ධකං හිතවත්කන් තියෙන එකක් තමයි දරුවා හොතටම විශ්වාස කරන්නගැන ඒ දැන් අර ලමයා කියනවා මම හිතුේ නෑ ඒ මගේ මාම මට එහෙම කරයි කිය එකේ මම හිතුව නෑ ම දන්නේ නෑ මේක තමයි ඇත්තම මේක තියෙන කනගාටු දායගතත්වේ එට එහම හොර වැඩක් ටිකුටු වැඩක් කරන්ට හිතාගෙන ඉන්න කෙනෙකුත් මේ වෙලාව සමහරීට හාම්බෙන්වත් දොරමටලා බලාග නෑැති. ඔය කියාපුටික අහගෙනින්ටත් ඇැති. විවිධය මේ වෙලාේ දොරමටලාව බලාගෙනන්නවා මම ැනුන්දීමක් කරලා තියෙනවා දරුවෝ ඉන්න හැම්මක් ගෙදරකම අනිවාරයෙන් නැමියයුතු දොරමටලාවාද කියලා. දරුව ඉන්න ගෙවල්වෙලත් නැති ගෙවල් වලත් බලනු අනිවාරයෙන් නැරඹියයුතුයි සදු දම බලන්ඩුවන මේ බද මේ වැඩසරා නැවත විකාශය ෙන්ද නෑ දැන් සනසුර ද ස්තරගයා දෙැන් නැවත විකාශයවේන ඉඳ සදු දාටම බලන්ඩුවේෙනවා. ඉඳ අදම මේක බලංගිින්ඩුවන දරුව ඉන්නවානං දරුවන් ටාදරනං නොවරදවා අනිவாරෙන් අද මේ දුරුමටලාෝබ නරවන්ේකිලමං ආරාධනා කරනවා. ඇරියස් කව කිරීමක් ගැන අපි කිව්වා සිංහල එමකි කියෙන. ඇරියස් කව කිරීම කියනක් ඉංග්‍රීසි නාටඇවකදෑ සිංහල වෙලාවගේ ැන් එක එවිදිට නැතු කොමට කියන්න කියන ප්‍රශ්නය තියන තරුණ මුකක්ද මේ ඇරිස් එක. බිවිටයට විධාකාරය හරිියස් තිීනන්න ෝමරි එක කව කරගන්න බලනො මුදල්වලින් වඩ පුලුව වෙන දේවල්ලන නොලැභිච්ච දෙයක් කොෙෙන් අරරි හොයාගන්ඩ බලනෝ. එක ගෙදෙරින් හම් ෙන්න්න ඇතික පිට ගෙල්ල ොයාගන්නඩ බල වෙන්ඩ පුුව බස්ගේදී දුම්රියේද මහමඟදී කාර්යාලයේදී ගෙදරින් හම්බෙන් ඇති නෝනාවවරන්ට වට පුලුව මහත්තුරුන්ට වඩ පුලුවන් පිටයගෙන් හොයා ගැඩ බලනක එක වෙනම කතාවක්. අපි ජීවත්තෙන්නේ කාමභෝගී ලෝකයක මේක වැරදි අරිනෑගන්ට අපට කිසිමායිතියක් නෑම මේ ලෝකයේ රදාා පැවත්ම තියෙන්නේෙම කාමයකම් තැපයිඉති. මිනිසු විදි නොවන ඕක නකායි කියන්න අපේ දැනමකුත්න එක තමයි ලෝක ස්වභාවේ විදදාලතියනවා කාමාතුර සමාජයේ කතරමගෙන පුංචිලමයි මේරියස්ස එක කොහෙන්හරි හොයාගන්න බැරිවෙච්ච එක පුංචිලමයින්ගෙන් කව කරන එක. පුංචිලමයින්ගෙන් හොයාගන්න මොනත් තරම් බරපතල තත්ත්වයක්ද. මොනත් තරම් කේදවාචිකයක්ද සභහපතුමා. ොස්තුූතියි හසන්ද මහත්මයා කාලින වශයෙන් තෑ වැදගත් මාතෘකාවක් ගැන්න ඔබගේ නාලිකාවෙන් සාකච්ඡා කරන්නට අ්‍ය වේදිකාව සකස් කිරීම සම්බාන්ධයෙන් දරුවන්ගේ ආරක්‍ෂා පිළිබඳ කතාකිරීමේදී අපිට ප්‍රධහන ගැටලු ගානක් දකින් ලැබෙනොම් විශේෂයෙන් ඇතකාලේ මේ දරුවන්ට සිදුවුණු ඉතාම කේදජනක අවාසනාවන්ත සිදුවෙන් කීපයක් අපිට විද්‍යත්සාහ මුද්‍රිත මාධ්‍ය මගින් අසන්ත් ැබුණා. හැබ මේ වගේ ම එක රැල්ලක් කියලා කියන්න මේ වගේ මහාජන මතයක් ස්මතු වෙන අස්සාවල් වරින්වර අපි දැකල් තිබෙනවා. විශේෂය ඔබ සඳහන් කරන අද දවසේ. තේමාාවක් හැටියට අවදහර ලක් කරන මේ දරුවන්ටේයෝ සිදන ලිගිකා පරාද ත්වෂ මේ සරලවක නොනම් ලිංගක අරමුණක්සාහිතව මේ කුඩා දරුවට වැඩි හිටි බාවට පත් නෝතන ඇත්තන්ට කරන යම්මම් හිරිහර අතවර පිළිබඳතම මේ කතා කරන්නේ දැන් මේඇක දි සිදධි හටියට අප පිමං හිතනව කතා කරනොට අඩා සමාජයට පොදු පනිවිඩයක් දෙට මේ තත්ත්වය හඳුනාගන විශේෂ මේට පසු විිමුණු සාධක තමා ඔබ ඇත්වශ මේේ සිදධෙත්තක් එක ඊට පසු බමුණු කදන්දරයක්තියෙන. කතන්දේ තමයි ඔබ අවදහන් ලක් කරේ. කෙසේතත් මේමගේ කතන්දර අපට වරි අර හඩ ලැබෙන. එදැ ආසන්න වශයෙන් පසුගිය සුම සති කීපයකට පෙර කළුත්තර ප්‍රදේශය එක්තර කුඩා ගැහැු දරුවෙකු මරණයට පත්වීම සම්බඳ එතරත් තියන්න ඔය ඔය කියන පසුබිම් කතාාවම තමයි. ලිංගිකත්වය ලිංක අභිලාශයන් ලිඟි අරමුණු පදනම් කරගත්ත සම්බන්තාවෙන් තමයි තියෙන්නේ. ඒවගේ ඔබට මතක ඇති අපේ ඉතිහාස වරිින්මර අපි ගැහැනු දරුවන්. ිගිකාව ලක්ල දෂය කිීම සිද්ධී ඉතිහාසේ පුරාම සේ අසධමිණී ගැන අපිඒවගේ යාපන විද්‍යා දැරිය ගැන කතා කර මේ වගේම මේ ඇතකද ඇතිවුණු නන්දුවගේම කතා බහක් පසුගිය වර්ශය අටුළුගම් ප්‍රදේශයේ අුරුද්දාාහතරක කුඩා දැරියක් සම්බන්ධෙන් ක ාටු දායකත්වයක් ඇතිවුණ. දැක ෙේවෙතත් අප වංගිතන එකක. ෛද්‍ය මේ පැත්තකටම ලොකු විග්‍රහය කරනවටඩමං හිතන්නේ මහචර මියරුමහත්මයක ගැන්න ඉතාම් හොඳ පැදිලි කරයි නොව අප කවුරුද්දන්න රර්ණය තමයි. අපි ළමාකාල ඉදලා වැඩිහිටි භාවට නවයවන වයිසරේනකොට. අපේ කායක ජීවිද්‍යාත්මක වෙනස්කම් ඇතිවීම සමගම ලිගිකත්වය පිළිබඳ අප යම්යම් හැගීන් සිතුවිලි පහලා වෙන. උනන්දුවක් ඇතිවෙන විශේෂ විරුද්ධ ලංගිකයෝ කෙරෙ ආකාර්ශණයක් ඇතිවෙන මේ මගේ අවබෝධ හැටියට අවරුදු. අට නමේ දහය වෙනකොට මේ අපි එකනේ කාග වෙනස් කන්දිහා බලන්න පටන්ගන්නවා. එතොට අපිට කාටවත් කියන්න පදනමක් නෑ මේ ලිංගික ලැදියාව ලිංගික වුවමනාව කියන එක ස්තරාකාරෙක් මගේල්ප දැනුමි ප්‍රමාණයට අනුව එක ස්තරාකාරෙක කායක සසාජීවිද්‍යාත්මක අවශ්‍යරාවයක් හැටියරමං හිතනවා. හැබයි අපේ හැම සමාජයකම, යවා අපේ කායික ජීවිධ්‍යත්මක අවශ්‍යතාවයක් කෙර සැලකෙන ලිංිකත් අවශ්‍යතාවය පමණක් නෙවෙයි. අනෙකුත් අවශ්‍යතාවයන් පවා සපුරාගැනීම සඳහා සමාජය විසින් පිළිගත්ත ක්‍රමයක් තියෙනවා. ඉතාම සදාචාර්මය වශයෙන් පිළිගත්ත නීතිම වශයෙන් පිළිගත්ත කමයක් තියෙනවා. එතොත් මේ ක්‍රම මේ සිතුල හැඟී මැතිවුණනාට ඔබ සඳහන් කරාවගේ බස්රථයකෙදි වන්නඩ පුළුවන් නිසකති වඩ පුළුවන් වෙනත් ස්ථානයකෙදි වඩ පුළුවන් මේ හැඟී අපිට ඇති වුණට, අපි සිි්ට සම්පන්න සමාජයකතියන ස්වභාවීම තමයි. අපිට ඇතිවිනාර දළ සිතුවිලි. නික අර හරිම එක්තරාකාරෙක රළු සිතු විලි අපි ක්‍රියාවට හංවාන්නන්නේ මොද පි විසින්ම ගොඩනාගත් එකඟගතාවයත්ති ය නීතිය කියන්නේ හිම එකක් සදාචාර කියන්න එහෙම එකක්. එතකොට මේ එකඟතාවයන් කඩලදාලා. සමාජීතය නීතියට එහා ගිහිල්ල. එහමනත් සම්මතයට එහා ගිහිල්ලා අපේ අ වනෝෂ් මහත්මයා කිව්ූවාගේ මේ කුඩා දරුවෝ. ද ට ොට දගන්න නන්ුවන රික් තර සමාජය න්න ේගේ ප්‍රතිඵලතමයි අප මේ දකින්න විවිධාකාරී බන්ධාරව තියනත්ව ෙන්න්න පුළුවන් දරුවන් රෝහල්ලට කාරාවවෙන්න පුලන් මනොයිද ප්‍රතිකාරවලට නාව වෙන්න පුළුවන් මේ කුඩා දරුවලින් විදදිි බාවට පත්වනට. අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි. මේ දරුවන් ලිංගික වශයෙන් අතවරයට ලක්වීම. ත ඔය කියන ඌුවමනාව මත තමයි ඕක වෙන්න හැයි තන තියෙන විශේෂත්ලය තමයි. මට්ට එරෙහිව නොයන බව මා දන්නා. මේ පිළිබාඳ මංකරන කටයුත්ත පිළිබඳ අවබෝධයක් නැති දරුව තෝරගන්න සමාජයේ ඇතැම්පොට සෝරග උත්සාහ කරනවා මේ ලිගිකා අරමුණක් සහිතව. එතේ ලිංගිකාරමුණක් අපේ නීතිය තින මනිතිච්චන සජන වෙනව පැහැදිලි කරයි මොනගේ නීතීතිද තියෙන්නේෙ ඒ නී තිය විදිහට සහර දෂනය කිරම ලික තර කිරීම කියනෙ බිහිතන්න ෙ කුඩ දරුව. ැයිඒ ඉපමනක් නෙම අපට ඔඩුවට ඉන්නන්නේ මනසට නැගෙන්නෙම ගැනුදරුවන් අආරක්ෂය ගැුදර ලිකා අවර සිද්වවා කියන එකතිකට ඔේ කායි වශයෙන් සහර පුදගල රු ලිවශෙන් අතර ක්ර දෂන කිරීම සිදල බරු පතර ලින්ික් පවනන්කිියගේ හැයි අදෙනකට බ දකිනවා ඇති අපි කවුරුත් මුහුණ දෙනෙක්තර අභියෝගයක් තමයි. කායිකමය නොවන. පොද අපි කිකුත් අපි මනුස්සයට වැඩ හිට ිනිසුට පාල වෙන මෙ ලිංගික වුවමනාවන් ලිගික සිතුවිලි මේ දරුවන් හර සපුරා ගණ්ඩ උත්සාහ කරනවා මොකද නීතියනුකුල නවන විදි කද ඒ අය එරෙහිව යන්නෙනේර පනු මහත්මය කිව රඩු කරන්නෙන්නන්නේ ගාගණඩෙන්න්නෙත්නේ විරෝතියාවන් දක්වන අපට පාලනය කරන්නමැකව බලාගනා කියලා. මේ තත්ත්වය තුළ. අපේ පාලයෙන් නතු කරගන්න පුළුවන් අපිට යටපත් කරන්න පුළුවන් අපිට එරෙහිව නොයන මේ දරුවන් තෝරගන මේ ලංගික ක්‍රාකාරකාවට ඔන් නතුකර ගනීම මේඒ බලාහකාරෙන් වඩක් පුලුවන් කැමැත්තිෙන් වෙඩ පුුවන් යමසි ප්‍රතිලාභ්‍යද්දීල වන්න පුළුවන්. අපිට සමහරවිටය පේනවා අපේ නිල සංඛයාලෙක්න ොලිසිය ඇතුළුව අප ආතනට වාර්තාාවය සංඛාලෙකනට අනුව. අවරදු දාසයට වඩා අඩුව අයසේ පස්සුවෙන ගැහැන දරුව වැඩි වශං ලින්ි අවර ලක්ට කියන ළමයි කැමැත්තන්ටම මේ සම්බන්ධකන් ඇති වනේ කියලා හැබයි අපේ නීතියට අනුව කමැත්ත තිබුණත් කැති වුණත් ඒ වරදක් කෙරලමයි දකින්නේ. ඊට පස මංහරකිවම් කායිකමේ නොවන විදිෙනුත් යම්යම් යම් පරාධීන සිතුවිලි තියෙන ටිකක් මානසිකකාශෙන් අවපීරෙන් ලක්වෙච නැත්තව වෙනත් විදිහයටට අදැන් දාහරණ කැරකිවොත් කෙනෙක් තව තත් කෙනෙකුට කුඩාදරු නවංගේ නිරුවත ප්‍රදර්ශනය කරන. එත ඒක රිත්්‍යයා යමස ලිගි මානසික වශ ලිගි තෘපතිය ලන්න උත්හරනද මේක රපතල ප්‍රශ්ණනය තමයි මේ අය සමාජ ඉන්ඩ ඉන්ඩ සමාජයේ අනරක්ෂිත, දරුවවානාරක්ෂිත වෙනවා. දෙවිනිකාරණය තමයි සමහර මේ මෙනි තැත්තන් අතර වා මේ මෙවැනි ක්‍රියාවලට ඇබබැවුණුවායි. දැන් එකයි අවුතුමා සදදාන් කරාම දඩුවන් කිරීම පුුවන්ම මේ වනවත්තන් කිය. ැක් දඩුව හරියන කොට සුත් ඉන්න දේ පරාදලට එමුමවෙන්න තැනැත් පිළිබඳ අපිරන ඉහතුල ඉන්නවා අපරාධකාරි නැමියාවත් තියෙන. දැ සමහර නව කරු වරකරු ඉන්න මේ විදේතුමට තමයිස්කන්ඩයිම් බල පෑමිහෝ කවරහෝ ඒතුක් නිසා යම් අපරාධක නිරත වෙනවා. ඇැබයි සහරුවඇයින්වා අපරාධයක් කල දඩුවම් විදලා සමහට ඒගොලොන්ට සමාජයෙන්ම පහරදිල තුවාල සිදු කරහමද අපි දන්න සමහර අදකින්මල පහරදිල තුවාලසික කල තුවාල පිටම වසුම ඉලක්සුම ගල්ලම අතරම කරන. මේකලු අහර ඇබ හිතාවය පින අපිකරන ක්‍රිමි ොයිට් කෙල පාදකර නමියවත්තින ඇබයි කාරය අපරාධකරන් කියලා පිට හඳුනාග මේ අමයින් සම්බන්ධ තින පරපතල් පශ්න තමයි. මේ දරුවන් ලිංගික් කටයතුට යොදදාගන්ඩ කටයුතු කරන බොහොමයක් දෙනෙක් අතර තිනවාම. ඒක මේ ඇබබැ හිතාවයක් පෙන්නො. එතර මානසික ව්‍යාකූලතාවක මානසික ෘත්තාවක තත්වයක් තමයි ඒක තිය නති ඉනි අපි හිතනවා දඩුවම් කිරීම හොඳයි, නීතිය ක්‍රියාත්ම කිීම හොඳයි. හැබැයි නීතිය ක්‍රාත්ම කළ දඩුවන් කරපු හැමෝම නැවතරා දොලින් වත් වෙලලානේ රට රැන් ලක ඕනක හැයි නීතිය දන්ඩනය කියන එක තමයි සමාජය බොහධනෙක් විශවා කරට අපිත් නීතියගෙන විශ්වාස කවා හැබයි. දරුවන්ගේ ප්‍ර්නද ේෂම කොඩා රුවන් ලින් කටය ොට යදවා ගැනීම ප්‍රශ්නයේදී. අපි ලන්නට ඕන මේ දරුවන්ට මේ අපරාධයට ගුදුරුවම් පස්ස වෙච්ච හානිය අබමකරගන්න ඩම අරුයි ඒ නිසාම වලක්වා ගැනීම සදා මේ අවකාශ මොනුවගේ තැන්වලද මේ ඔවවෙන්නේ මොනවගේ වෙලාවලට දෙන්න මේක වලක්වා ගන්නන්නේ කොමද කියනෙක ගැන අපි අවධාන මුකලේ මන්හිතනවා ඉදිරියේේදපට ගැන කතා කරන්න පුළුව.හදිසිහම සිද්ධියත් දෙකම් මතුවෙනවා. ජනමාධ්‍යත් ඒටක පට්ටගහනවා. ඒ විත්තිකරුවෝ සමරය පෙන්නනවා මුණ වහල පෙන්න්නනවා හැබැයි එ සියල්ලට වඩා බරපතල අසාධාරණයට ලක් වෙන්න හිංසාවට පත්ච්චර දරුවෝ ගමඉන්න බෑ නෑදැ අම්ම තාතාසරන අම්මතතාත් අසරන වෙලලා වටපිට අය දන්නුව මේ අවල්ගේ ෙදර සිද්ධිය කියලා ඕක පත්තරේ දාන්නන්නේ නෑ රපවා අයිනියය පෙන්න්න නෑ තම එවුනාට බරපත්තල අසාධාරණයයටට ලක්වනවා. එතකොට මේ හින්ද සමහර සිද්ධියලියටඉන්න නෑ. මං ඇත්තම. කතන්දර ගණනාවක් දන්නවා මොකොද පාසල් වලට සමාජයට යනායාපිී ඔය විධ දේවල්ට අමතන්ඩ කතා කරඩ යනාය අපි දන්නවා. ඔය එන්න ටිකයි. මද්‍රව්්‍යය පිළිබඳ සිදුවම් ඔය වැනි සිදුවීම් එන්න ටිකයි පාසලේ නම ඇතවෙන හිද ඇ? ගේවල්ුවලට හොඳ නැතිහින්ද මෙමල්ලියට ගිහා මූනදන්නඩ බැරිහිද මේ එලියටෙන්නේ නෑ සමාරයෝ පොලිසිට අන්නෙ නෑ තමාරය පොලසිහ පොහරණේවත්තියන ඇතම කතාව මෙට ්ටිකයිගලියටන්න හැබයි මේ සමාජයේ ටවට හැංගිට සිදුින් දාමයත්තියනවා සමහට ළමාරක්ෂ අධිකාරයට එනව ඇති එනවත් ඇති හොයාගෙන යනවත් ඇති ඒට නෝ ගාධිකාරි පිහිටෝලතින් හෙම තත්ත්යක් මේක ඇතු ලෙතියනවා. ඇයි මෙහෙම වෙන්නේ. සමාජයක මෙහම දේවල් වෙන්නේ ඇයි. ොකද මේ උත්සහ කරන්න විශේෂෙන් පුංචි දරුවන් ගොදුරු කරගැනීමේ මානසිකත්වය. මේක කොහෙන් ගෙන එකද මේ මනුසයාගේ සහජස්ොභවැත් මිනිස්ු එහෙම තම මිනිස්සු ඉතින් කාම භෝගී වහොම තමා මිනිසුන්ට ආසාව තිියනවා ඒවහම තමා කියලා අපිට එක ඇත්තනේ මනව විද්‍යාත්ම ජීවිධත මිනිසු දවසතාද මේකත් එෙම වැඩද මේ පුංචි ළමයල්ලගන්න වැඩ ඒ තින මනො වි්‍යාත්ක පැත්මකක්ත් මහ චර්තුම. ඇතකටම දැන් අපිගත්තාහම? වගේ අපයෝජනයක් වෙනකොට එතන ඉන්නවා විින්දිතයා එතන ඉන්නවා අපි කියනවා සැකකරු. ත්‍රම මේ සැකකාරයක් අත්තහම යම්කිසි අපයෝජනයක් සිදුකරන පුද්ගලයා විවිධ මනෝස්වභාවෙන් පෙළෙන්න්නෙක් වෙන්න පුළුවන්. උදාහරණයහැටියට එක කොටසක් ඉන්නවා ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ලිග එක තුප්තිය ලබන්න කැමැති නවයෝන්වයට එළැවෙෙච්ච නැති පුංචි ලමින්ගේ. අපිඒට කියන පැරාිීලියා රෝගත්වයක් නැත්තං ිල්ිය අත්තේ කියලා ගොලන්ගේ ප්‍රධනශයෙන්ම ලිංගිෘතතුක්තිය ලබෙන්නේ ලමේක්ක්ක සම්බන්ධවීමෙක් පමණයි. තොර ඒ එක කාණ්ඩයක්. ඊට පස්සෙන්න අපි කියෙනබේ සමාජ විරෝද්ධී පෞරුෂත්ව ලක්ෂණ තියෙන සකකාරයන් ඒ ගොල් අපි කියන ඒගොලන්ට සහකම්පනය නෑ ඒගොලන්ට දරුණුකනය අපරාධ කරලා කිසි ගානක් නෑ වගේ ඉන්න පුළන් දැන්. අපිට අපේ අතිං වැරදිලාකාගේ හැරි අත වැදනුත් එෙහම අපි කියවා සමාවෙන්නකරදරයක් වුණට සමාවෙන්න කියලා. ැයිඒගලන්ට නිීමමරුමක් අපයෝජනයක් දූෂණය කිරීමක් කරලා වනත් හිතේ කිසි දුකක් නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම තවත් කොට්ටාශයක් ඉන්නවා ආවේගශීලී ගතිලක්ෂණ තියෙන කොට්ටාසයක් ඒ ගොල්ලො ගොඩක් වෙලාවට සාමාන්‍ය අවස්ථවිදි අපරාධකරුවන් වෙන්නේ නෑ එක්තරා අවස්ථාවක් ලැබුණ විට ඒ කරන දේ ගැන ප්‍රතිඵල හිතන් නැතුව. ආවේගශීලී තීරණ ගන්න හිදා. ඒ වගේ අවස්ථාවල අපරාධකරුවන් වෙන්න පුළුවන්. අවත් කොට්ටසයක් ඉන්නවා සාමානින් ඒගොල්න්ගේ පූර්මස්තිිෂ්කය කැන අපිකෙන සිතුවෙලි මොලේ හොඳින් ඒගොලන්ගේ අවශ්‍යවේග පාලනය කිරීමක් සිදුකරනවා නමුත් ඒගොල්ලො මද්‍රව්‍යහෝ මත්තැන් භාවිතා කරාට පස්සේ මේ පූර්මස්තිිෂ්කයේ සිතුවෙලි මොලේ තියෙන අපේ සංයමය ඒගොලන්ගින් ඉවත්වන හින්ද ඒ මොහොතට ඒගොල්ලො සමරක් වලට අපරාධකරුවවාම් වෙන්න පුළුව. තොරත් අවසාන කොටස තමයි ජීවිත කාලෙම. බොහොම ගෞරව සම්පන්න ඉතා හොඳින් පවල් ජීවිත ගත කරලා ජීවිතය අග කාලට එනකොට මේ ඩිමේෂශයා කියෙන රෝගතත්වය ඇතිවෙනොට හැමෝමනෙමෙයි ඩිමෙන්ශියාකෙන රෝගතත්වය එක කොටස් රන එක සමහර රෝගතත්ත්වවල මේ මොලේ ඇතිවෙන වෙනස්කම් හින්දත් මෙන්න මේ වගේ දේවල්වට සමහර එළබන්න පුළුව. එත ඒ සැකකාරයන්ගේ විවිධ මනෝ ස්භාව. ප්‍රසබේ විින්දිිතය ගත්ත හම විින්දිතය අයිතිවන ප්‍රධාන ස්වභාව හතරක් තියන. අපි ලංකාවේ දරුව අපේ සායනවල අපි නි්‍රරන්තරයම බලනවා මේ දරුවෝ විින්දිතයෙක් වෙනකොට එක වෙන්ඩ පුලුවන් අවස්ථා හතරක් තියෙන. පලවෙනි අවස්ථාව තමයි දෙමව්පියන්ගේ ඌනතා තත්ත්වයක් ඒ කියන්නේ මොන වගේද අදේ කියන්නේ දෙමවපියන්ගේ උනතා තත්යක් යන එක්කො දෙ මව්පියන් අතර මතබේද තියෙනවා මේ මතබේද තියෙන හිදා දරුවන් හරියට අධීක්ෂණයට ලක්වෙන්න නෑ. එහෙම නැත්තං දෙමවපියෝ එක්ක අ එක් මද්‍රව්‍ය පාවිච්චි කරනවා නැත්තන්ං එක්ක අයකොට දිගු කාලයක් අවෂධගන්න නැත්තං රෝගතත්ත්වයක් තියෙනවා ඒකින්ද දරුවන්ගේ අධීක්ෂණය අඩුවෙන හින්දා. දරුව තමන්ට හිතු හිතු දේවල් කරනවා. එහෙම නැත්තං දෙමවපියෝ හොඳින් කාලය ගත කරනවා ඒගලු කිසිීම විදිහකට දරුවන්ට සීමාමායින් පඩවන්න නෑ. ඕන වෙලාක ෙදරින් න්න පුුවන් ඕන තරම් ියේදැන් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුව. තොර පලවෙනි කොට්ටාසේ විින්දිතයන්ගේ පේ දෙමවපියන් උනතා තියන කොට්ටාස. තර හැම වෙලේම මේ වගේ දෙයක් උන්හැම. ආධ්‍යවලින් දෙමවපියන්ට බයිනවනි හැබැයි ඒ එක අවස්ථාවක් විතර. දෙවෙනි අවස්ථාව තමයි ළමයින්ගේ මනෝස භහවේ උන්නතා තියෙනවා. සමක් කලට අපි දක්කිනෝ අම්මයි තාතයි දෙන්නම බොහොම ගෞරවේෙන් බොහො හොඳින් පවල්ජවිතය ගත කරනවා ඒගල්ලො බොහොම අවංකව මුදල් ලොපයන කට්ටිය බොහොම ආදරෙන් දරු රැකබලාගන්නවා නමුත් දරුවට අපිකෙනෝ සමරක් කළට මේ අඩු අවධානය තත්තේ තියෙන. අපින මේන් deසෝ. ගොලො අධික බුද්ධිමටමක් තිබුුණට මේ අඩු අවධානය තියෙනෙ හින්දා ස්කෝලවැඩවට අවධානයොම් කරන්න බෑ. ඒගොල පිළිවෙලට තැනකට ගිහිල්ලා වෙලාවට ආපොහුවෙන්න නෑ හැම වෙලේම හදිසියෙන් කලබලෙක් අඩු අවධානෙන් තමයි කාලය ගතකරන්න. තරේ ඒවගේ කෙනකොට බස්සක මඟ තොටේද කවරුහර අව වෙලා මනාහරි ආරාධනාව කරපු හම ඒකට බෑ කියලා කියන්න සංයමයක් නෑ ඒවගේ අවස්ථාවල දරුව විින්දධතෙක් වෙන්න පුළුව. තුංගෙනනි අවස්ථාව තමයි දෙමවපියන්ගේ තුූනතා තියෙනවා දරුවන්ගේ තූනතා තියෙනවා මේ දෙකම එක තුනහමත් තුංගෙන වින්දිතා අවස්ථාව ඇතියෙන. අවසාන වශයෙන් දරුව විින්තිතභාවට පත්වෙන අවස්ථාව තමයි අවාසනාවන්තම අවස්ථාව ඒයන් මේ අහමු සිදුවීම. දං අද මගේ සායනයේ බලපු එක දියනයා කෙටියා ඇයට අවුරදු දාශය එය බොහොම මහන්සියෙන් අපස සාපල විභාගයට පාඩන් කරනවා. ඒ දසරතිය ර්ථකතත්වය හිද කලින් ඒ දියනගේ තාත විතරයි රැකියාවට කිය නමුත් දැන් වියදම දරාගන්න බැරිහිද අම්මටත් ත්‍රස්සාාවට යන්න වෙලා තියනවා. මේ අම රස්සාාව කරලා එනකොට දෙන්නම රස්සාාව කරල න රෑ දහයි විතර වෙනවා. බොහොම මහන්සේ ගෙදර පාඩන් කර කර ඉන්නකට එක දවසක් දොරේ අගුලදාන්න අමතක වෙලා සාමානයෙන් වගගේීමෙන් දොරේ ගුලදානවා මොකද මල්ලිත් එෙහාකාමරරි නිදියන හින්ද. එක දවසක් අගුලදාාන්න බැරිවුහම. එහා ගෙදර මනුස්සේ එකේ කියන්න ඒ ෙදර මනුසයා සාමානෙන් ලෝකට පේන්න හොදට ළමයි ඉන්න තාත්ත කෙනෙ ඒ පුද්ගල ඇත්වෙලා ඇතුල් වෙලා මේ දියණයට අපයෝජනය කරනවා. එතකොට මේ දියණියගේ හැසිරීම කිසිම වැරද්දක් තිබන ය බොහොම උනන්දුවෙන් පිළිවල්ට වැඩකරන දියනිය අමයි තාත්තයි බොහම ආදරෙන් වැඩකරනවා. නමුත් ආර්ථිකතත්වේ හින්ද රෑවෙලා තමයි ගෙදරෙන්නේ අගුල දාගන්න කලා තියෙනවා එක දවසක් අගුල දාගන්න අමත වුණ අතරමේ අහම්බුලෙසත්. සමමාක් කලාට දරුවෝ පින්දිීතව බවට බත්තනවා. එතකොට කවුරු හරි මෙම සැකකාරයන්ගේ ලක්ෂණ සහ විින්දිතයන්ගේ ලක්ෂණ අඳුනාගත්තොත් අපිට පුළුවන් ඒ සඳහා වෙනම වෙනම පියවර අරගෙන මෙවැනි අපේ ෝජන නවත්වා ගන්. සභාවිදී කියවුණ බලය තියෙනයේ බලය නැති අයට ඔන්න වැඩම් එක කිය ග දුබලිවල්ල ගන්න සවභ වෙත් යනොකල සමුසේ මහත්තච්චව දුබලායට දුබලා හොය හොය තමයි මේ කරගෙන හඬඩක් නැතියට තමයි මේ පීඩාව දෙඩ බලන්න කියලා පුංචි ළමයට සමහරවිට ශාරීරීක වසේ මානසික වසයෙන් එතන ලොකු බලයක් න බලවන්ත කෙන ශරීරශක්තිය තියෙන ලොකු කෙන සමර්විට ඒහැ කරන්න මේ බලේ පවිච්චි කරනවා වඩ පුලුව ැ නැති කෙනට තියන කෙන බලදැන් අපි කිය පොලිසියට දාලා දෙන්නන්ගේල උතුමා කාටරම තුම කරන්න බතුමට බලේ තීරව ලොකෙකට පුළුවන් පොඩි කියෙනකුට හිටියරයක් කොන්න මංව ඇටමහි තර නැති කෙන ඉති සමහරිට මේක ආසාාවට වඩපුන ළමයාට ටොපියක ටආසයි සීනි බෝලක ටාසයි චොක්ලටොල් ටාසයි ඒයට දින්න ෑනනි ගණ්ඩ විදිියකු දෙන කෙනාට ආසයි ඒක පාවිච්චි කරනවා රිහරයක් කරන්න සමාජ ඕන තැනක ලොකු ලොකු බලවත්තු බලය නැතියට ඉහිරිහර කරන්න මේ පාවිච්චි කරලා තියෙනවා එලියට එන්නේ නෑ බලය හමුේ සමහරිම වැහිලෑනවාතමට පොලිසියක් ැන ගහන හත්තූ ගාපුුව තියෙනවා මමාධියක හොම බල හිටියත් ඒක තමා ඇත්ත කතාව. එ එහෙම තැනකද බලය නැති අයට බලය දෙන ක්‍රමවිදිමකක්ද පොඩිලමයට බලය නෑන පොඩි ළමයට බලය දෙන නීතියක්ත් තියෙනවාද. මෙනතම් බලය නැති අසරණ මිනිස්සුන්ට බලය දෙන ක්‍රමවේදයක් අපි හදලතිනක කියන්න ඕන නීතික්්ඥවරියයක්. සජීනි අබේකෝන් මෙෙනව. ඇත්තරම අපේ රටේ ළමයින්ටරෙහිව අපරාද වලක්වන්නට පුළුල් නීතියක් එක්දස්නක්සි අනු පහේදී දඩනේති සංග්‍රහහියට කරපු සංශෝධ නැසුරින් ගෙනවා. එතවට ැ ඇත්තරම කිව්වොත් මේ වාර්තාගත නඩුතිීන්දවා කමල් අදරා රච්චේ දිරව ඉනෝකාගල්ලගේ කියන නඩුවේද. ඒකාලයේ ලිංගික කටයති සඳහා දරු කැමැත්තදීම වයස තිබිය අවුත් දොලහ කියෙන සීමාවේ. එක ගැ ොලහටඩා වැඩි ළමෙක්න ඔපපු කරන්නට ඕන මගේ අකමැත්තෙන් තමයි මේදේ සිද්ධ වුණේ කිය. එතකොට මේ නඩුවත් එෙක්ක සහ මේ ඇතිවුණු සිද්ධිත්ක රටේ සෑහෙන්න ආන්දෝලනයක් ඇතිවුණා මේගේ දොලහට වැඩිවනාාට දාසට අඩු ළමයි මේගේ තීන්දු තීරණ ගන්න ලිංකියව සබඳතාවල යෙදෙන්නේ. සමහරවිට ප්‍රේමේ නාමෙන් පෙම්වතුන් සොයාගෙන යන්නේ. තමුන්ගේ ජීවිතයට සිද්ධ වෙන යම් ප්‍රතිවිපාග පිළිබඳව අවබෝධයෙන්න්ද. ඕුන්ට නිවැරදි තීරණ ගන්න හැකිාවක් තියෙනවද ඒ සිද. යෙගික කටය සඳාදන කෑමැත්ත දැනුම ඇතිවද සිදුකරන්නේ හෙමනැත්තං යාම්කිසි විදිහකට. යම් දෙකට පෙළබිලාද. කියන කාරණය සම්පධෙන් ගොඩක් කතා වුණා ඇති එතකොට ඊට පස්සෙක් දස් නම්සේ අනූ පහයේ අංක විසි දෙක කියන දන්නනත් සං්‍රහ සංශෝධනය ළමයින්ගේ ආරක්ෂාවට ගෙනවා පුළුල් නීතියක් ඒ නඩු තින්දු විතරක් නෙමෙයි ඒ කාලේ වෙනොට ලාමා ප්‍රශ්ඥප්තිය සම්මත වෙලා ලක ලාම ප්‍රඥප්තියක් දස් නම්සය අනුවේද සම්මත වෙලා එතකොට ලෝකයේ හඩක් නැගුණ මේ ළමයින් වැඩිහිටියන් විසින් දර ඔබ කිව්වගේ බලය තියෙන වැඩිහිටියන් විසි පාවිච්චි කරන හෙමනැත්තන් ගෝොදුරු කරගන්න. එහෙමනඇත්තන් සූරාකාන තමුන්ගේ ලිංගි කාවශ්‍යතාාව වෙනුවෙන් ළමයින් වයෝදාගන්න ඒ සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියනක සබන්ධය නෙක්සත් ජාතිගේ සංවිධානෙසාහ. සියලුම ඒ සම්බන්ධෙන් උන්දුව අ දක්ව වන අපේරටය අයි පවා එකතු එලා තමයි මේ එක්දස් නම් සේ අනුූපයිය අංකවිසි දෙක දරන දනනිීත් සංක සංශෘධනයගෙන වේකින් දසට වඩ අඩ. හැන මෙක් සමග කැමැත්ති ලංි සබතාාවයක් පැවතුව ඒක ව්‍යවस्थාවපත ශ්‍රී දෂණ වුරදු හත්ත්. ස්සාත් අතර සිරධනුවවා මේක කියැන අවමදාඩුවම අවුරුදු හත ඒ කියන ඒක ළමයින්ගේ ආරක්ෂාවට සහරයි කියනවා ඉතිං හරි අසාධාරණයිනේද මේ ලාමයත් කැමැත්තෙන්නේද මේ සමහර අය මේ අපි දැක්ක පහෝගේ කාලවල් වල ඇවිල්ල මේ සැකකරුවෝ මාධ්‍යසාකච්චාතියල කියනවා මේ ලාමයයක් තමයි මට ස්MSස් කරේ ලාමයා තමයිමගේ වටසප් නම්බරක හොයාගෙන මට මාතක සම්බදධාව ගොන්නැගේවි ලාමය තමයි මටිකවේ පාටකට එක්කං යන්න කියලා එහෙම කියලා ලාමයක්ගේ ධන්න හදනෝ මේ චෝදනාවන්නා මුත්. අවුරුදු දාසේට වඩා අඩු ළමෙක් ඇවිල්ල කරේල්ලුනත්තර අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් කරේ එල්ලුනත්. එහි වගකීම තියන්නේ යැන කරේල් ළමා ලමයයා තමයි මගේ කරල්ලුුණේ කියනෙක වැඩිහිටියට එකක් නිහස්වවෙන්න පුළුවන් කාරණයක් නෙමේ වැඩිහිටියගේ ආචාර ධර්මික භවක් තිෙන්න්න ටඕනෙ වගකීම් සහත වක් තියන්න ඕනෙ කොටින්ම කියතොත් ලාමේ කෙල්ල කරේල්ලුනත් ළමේ කැෙල්ල තමුන්ගේ ශරී රස් පර්ශ කරත් වැඩිහිටියට විෙනයක් තියෙනවා. වැඩහිටියට වගකීමක් තියෙන්න්න ටෝනනි ෙනයක්ක් තියන්නන ඕන ඒ ළමයාගේ ආරක්ෂාව බාර කෙනා විදිහටඒ ළමයාව ආරක්ෂා කරන්න සහ. ඒලමයා කවරුන් නැති තැනක වුණත් සුරා කෑමෙන් වැලකී සිටින්. එතකොට කිසි සේත්ම ලංකාවේ නිදහසර කරුණක් නෙමට එ අමතරව ඒහා සමාන දැ සමහරවිට කවරුහරි හිතන්න පුළන් ඇයි මේ ගහැනු ලමයිට විතරද මේ නීතිාවරණය කියල දනදීත් සංහය තුන්සි හට පහකින වගන්තය බර පතර ලිංගි කප යෝජනය. එතකො ගහැනු ලමයින්ට වෙන්න පුළුවන් පිරිමි ලමයිට වවෙන්න පුළුවන් ඉශ්‍රී දෝෂණයක් නොවන. මහි හි ර් න්න ළ ర్ ර් න්න ල රීරයේ ඕනෑ කොටසක් ළමයිගේ දසිත් වඩ අඩු ළමයින්ගේ ලීගි ෘපති ා ගැනීම සඳහා ශීයේ ඕනෑම් කොටස ී වරයක් ාවිතා ක න වැඩ හි ියක් ත් වරුදු හ වැඩ විස්සత අඩු සිල් ాන්ුවම් ලබාදී හැකි ාද වැරත් කොට රති ගැහැනු පිරිමි මයි ගොල්ල වන වෙන. . pourrait <Sess> තු ്ා ද පති කිය ඩුවක් තියන ඒක වරදු ො ට ാു ට ති බ්ട ൂട තියන මේ පොත්ත ගන්න කියල ൂട නැග ම ൂട ැ හම പ . രදු හක් දක්වා සිරതන්වා ද ැ. යි ശ . සිප வேළந்தන්නwanang, ළමයින්ට අනවශිවිද කොනිත්තනවනං මිරිකනවනංැ අර චේතනාව කිය දෙෙත්තියෙන් ඕන දැඟ. හොම කිව්වාම සමහර විට හිතයි අපිට ළමය කුරතල් කරන්නවත් බැරිවෙන දෙයක්ද මේ සිද්ධවෙන්න ලමියාව මේ ඇල්ලුවත් සමහරවිට සමහරු අර ආදරයට මිරිකනව අහෙමන මේ මෙතන අපරාධ චේතනාව ගුත්තියන්නට ඕන ලමියාව කියැන වැරදි චේතනාවේ කියැනෙ ළමියාව ලංගික වශයෙන් ගොදුර කර ගැනීමේ චේතනාවක් සහිතව මේ දේවල් කරන්නවනක් සපට්ට ළමයින්ට වවා කාන්තාවන්ට වේවා වචනවලින් ලිංගි හිරිහැරව ලංගික වක්ක්‍රෝර්තිීන් ළමයින් අපාසුතාවයට පත්කරන දේවල් එවගේම තව වැදගත් වගන්තතියක්ත්තියවා මේක ඇත්තරම බොහෝ දෙනා ජැනගාන්නට ඕන එකක තමයි ද මේ අලුත්ම තරෙන්න්ඩ එක එක කියන්නේ දැන් මේ. ප්‍රේම කරන කාලයේද ඉල්ලගන්නවා නිරුවත් පින්තූර හරි ඒ වන්න කියල කියනවා ඇයි අප අපිට ගැනු ළමයි කතා කරනවා ජාතික අමාරක්ෂකධිකාරයේ දහනාමය විසිශනාමය එකක නංක කතා කරල කියනවා දැන් මම මගේ පෙම්වතාට එමැනැත්තම් ම විශ්වාස කරපු අයියට මං ඇරිය පියපින්තූර. දැම් මේවා එලියට දානයකිලමට තර්ජනය කරනවා. බියවදදනවා. දැම් මටෝන මේ නඩු කියන්න නෙමි මටෝන මේ ෆොටෝස් මේ අයිගේ ලැප් ප්ි එක හරි අයගේ. න්න එකෙන් හරි අයි කල්ල දෙන්න. හැබයි මේක නඩු කියනවට මම කැමතිනෑ ේතුව අපි අම්මල තාතල දැනගත්වොත් හෙම මව මරයි ඔහොම කියන ඉතිං එතකොට දැන් අපි අපි අහනවයි අවස්ථාවේදී අහල වැඩක් නැහැයි ප්‍රශ්නය නමුත් අපි ළමයව තරුම් ගන්න හරි ඇයිපුතේ ඔයා ඇමේබින්තුූ රැරයේ. එතකොට ඒ ළමය කියනදේ තමයි අුරුදු දොලහහි දහතුනේ ද ඉඳලා දහට වෙනකල් ළමයි ගහැනු ළමයි මේ දේවල් කල්ලා තියෙන. එතුොර දැන් කාටහර කියන්න පුළුවන් අනේ දැන්කල් ළමයි හරි නැහැදිලා මේ ඉස්සරාණන් අපි ඕකරේ නහ දැම්මේ ළමයි නිරුවත් පින්තුරාරණෙනවා එහෙම කල හැබයින් අපේ කාල තොය ලැප්ෝප් එකයි ෆෝර්නකයි තිබන අපි මොනවද කරන්න අපි දැන්ේ වැඩිහිටියෝ ලමයින්ට බනදේශනා කරනය මේ ළමයි හරින හැදිලා කියන අය ඒකාල මොනකරයිදි කල කියන්න බ අපි තිබ නෑනීතින් අපිස්කොලයායන කාලයේ තිබබෙන. එතකොට අපිට එහෙම මේ පින්තුරයා වන්නත් මං කියන දැන් වුණත් හැමෝම ලමයියාව වන කියෙකන මේ මං කියන්න අපි කැමතිවුණන තකමතුුණ අප සමාජය වෙනස්වෙල තියෙන. ලමයිට පිස්සරකිව දහට වෙනක ලමට ෆෝර්න එක දෙන්නපා කියලා. දැන් එහෙම මේ කොවිට තත්වය රටේ පැවති අර්භුදයන් මත ළමයිට න් Onlineන් අධ්‍යාපනය ළමයින්ගේ ගෙදර වැරික ේවන්නේ වට සැපෙලට ඉතිං ළමයිනුත් මේෝ බල් නො එතකොට ළමයින්ට අ අපි කිව්වෝ වගේ ළමයාද දුරුවල වනාට අපි දැනගන්න ටන ලාමයා ශක්තිමත් කරන්න ලාමය එම්පව කරන්න අපි වැඩිහිටි සමාජයක් විදියට අපි දැන්ේවා හඟගන්නඇතු. ඔබ මෙහම ලිංගික වශයෙන් ගොදුරගන්න පුළල ඔබ මේ ගැන දැනුවත්වෙන්න ඔබේ ශරීරය මෙහම නරකස් පර්ශයකට භාජනයවෙන්න පුළුවන් ඔබඒ සම්බන්ධය ඔොබට එපා කියන්න හයතියෙන්න්නට ඕන කියන කාරණය සම්බන්ධෙන් ළමයිව දැනුවත් කරන්න ටෝනෙ. එකතු ර මංකිවර් නිරුවත් පින්තුරයාන සහර ගොඩක් ගෑනු ලමයි කියන්න. මං ආදරේ නාමෙන්න්නරි අයි. ටකි්වා මේ ඇරි මට එවවේ නැහැ කියන්නන්නේ ඔයාමට ආදරරිේ නැහැයි කියියන එක. හමැත්තංම් වැඩක් නැහැනි අපි දෙන්න මේ සම්බන්ධය පවත්තල මේ ඔයාට මංගැන විශ්වාසයක් නැත්තන් එතකොට ඒ විදිටරි මෝෂණලි යම්කිසි විදිියකට බ්ලොක්මේල් කරලා තමයි මේ දවල්ගනෙන තිීන් හැබේ පසුකාලෙති අර පෙන්බතාාව තමයි දුෂ්ටයා බවට පත්තෙන්. ඉන් පස්සේ මේ ගැනුලමට ිතුනොත් හෙම මේ හරියන්න නෑ ගෙදරරිටුත් කෑමති නහෑ මට අධ්‍යාපනය කරගන්න විදිියකුත් නෑ දම්මම් මේ සම්බන්ධය අතර කරන්න කියලා ඔන්න පිරිමිලාමයට කිව ගමන්ම මේලාමය කියන නෑ මංවාගේ පෝදැක්මගේ ඔයා. ටෝස්න මංගේව ේදාන් ඉතින් කනගටෙන් වනත් කියන්න ටෝන මේ අනුරාධපුර කොට්ටාශය ලාංඟදී අපිට සිත්ම අපේ උපදෙස් මත ඒ ළමහා කාන්තාකාරයංශය නිල්ධාරින් යම්කිසි විදිහකට මේ ඒ අවුරුදු දාසේ පිරිමිල් අමයෙක්ම අවුරදු දාසේ ගෑනුළමේගේ ජරුවත් පින්තුර ගෙන්ඩගෙන යාගේ යාළුවන්ටේ අවල විදු මේ ඒක මුළු ස්කෝලෙම පැතිරුණා ඉතිං දඩ නීති සංග්‍රහය තියනවා දෙසිේ අසූ හය කිලවගන්තයක් ඒකේ තියෙන ඉතාම ප්‍රබල වගන්තියක් ගැහැනුළ මේේගේ හෝ පිරිමිල මේක අවරුත් දහාට වඩා අඩු ළේගේ නිරුවත් පින්තූර ලංඟ තබාගැනීම පවා අපරාධ වැරද මේක කවුරු දන්නැතු ඇති ඔය තර්ජනය කරන අයට කියන්න කවුරුහරි බලාගෙනඉන්නා හැ හරි තර්ජනය කරනවා කියන්න මේ පින්තරක් තමුන් එලියට දානවය කියල තර්ජනය කරනවාය කියල කියන්නේ තමංගාවේ පින්තුර තියෙනවා කියනනේ එතුකො දන්න නීති සංග්‍රහයේ දෙසියා සුහයවාගන්තියනුව. නිරුවත් පින්තූරයක් ළඟ තබා ගැනීම පවා පරාද වැරදක් කවුරුදුු දෙකට වැඩි සිරදන්නුවම් දියහැකි වැරදක් ති එකනිසා ලඟතබාගැනීම බෙදාහැරීම එවන්න කියල පොළඹවා ගැනීම බලකිරීම. ඒ නිරුවත් වීඩියෝහෝ චයාරූපවල්ට පිෙනී සිටින්නයි කියලා ඒ අවස්ථාවට යොදා ගැනීම පවා දන්ඩ නීත් සංග්‍රහයාන වැරදක් ති එක නිසා. ේමේ නාමෙන් හෝ අවුරු දහාට වඩා අඩු ළමයින් මේ වගේ නිරුවත් දර්ශනවලට යොද්දවා ගැනීම. අවුරුදු දෙකට වැඩි දහයට අඩු සෙනනදා අඩුුවම් ලැබේතු වරදක් කියලා හැමෝම දැනගනට අවශ්‍යය. ඒවැල සටාන පිසං විදධානය කල්ලා තියනෙනව ස්රයියෝන්දයි. දතමාම මේ සේියලු කඇත වැඩවෙන්න කියලාෝගේ කිය අන්නඩ ඒ එකකට ඩෙවේ ඉස්සර මිනිසුත් කත වැඩ කොල්ලා තේරවා අපි කිවට මේ ගැමි සුවඳ රි ලාස්සන බලට සුන්දර පරිසරඒ ගැමි ගන්ධ ගෑනහෙම කතා කොරන්නන්නෑන ඒ ගැමි ගමේ සුන්දරත්වය ලස්සන සුවද වගේම ගඳ වැඩත් වෙලා තීරවා. කැත වැඩත් වෙලා තියනවා. බයි මාධ්‍ය තිබුණ නෑ යන මාධ්‍යිය කියනෙ හරි දුර්ලබ දෙයක්න මේන්ර්ජාලය පස්බුක් එකම සමාජමාතය රූපවාහිනයවත් නැති කාලේ මේ කැතවැඩ වාර්තාාවනේ නෑ දද ඉස්සරත් වෙලා තියෙන ඔ එක සොභාවේන ටිකක් වෙනස් මේ සිත්තර පත්තරේ ළඟ තියාගත්ත අඇ කියිය ඕ කොල්ලෙක් කහුවෙලා මේ මෙට්්‍ය අස හිතර පත්තරේද බිලයික සත්තුට පත්තරේ මදුර පත්තරේද වෙලා වනත ගොු හදවත බල්ලමින් නොක කතව බල මේ ස්ොලල්ලපක හරි ලොකු ප්‍රත්ථයක් වගේ අනේවේති මේ මහදේකුත් නෑ ඒක වලපුහම ඒ අතර ඉඳරහිල් කුණුහර පත්තරයක් අරම අ සබ්‍ය ප්‍රකාසර ඒවට කුණුහර පවත්තර කියලා මල දත්ල කියන්න එෙවනේ තිකොට වූ හ වෙලාරේමේ ගත්තමික. දැ මොනොවද ගබඩාපිටින් ලඟතියරණ ඒන්න අරවා මොනවද අරගෙති විලදිර වැලනොව දත්ත ගබඩාපිටන් සම්පූර්ණ අ සබ්‍ය දත්ත ගබඩාපිටින් ළඟතියාගන්න ලෝකෙක තමයි අප ිව්ව කතාගරන්න ඇති කාමාතුර සමාජයක් ගැන. අමුතුුවෙන් මේ සමාජයේ මෙහෙම තමා අප එකෙන් බේරෙන්න්න කොහමද පරිස්සං වෙන්න කොමද කියන එක තමයි අප කතා කළ යුතුවන්නේ මෙමයි ඇත් එන්නේ කොහොමද කියෙනෙන පරිස්සං වෙන්න කොම කියෙනකයි අප කතා කරන්න වෙන්නේ ඇති මාධ්‍යිය හරි වෙන මේ කොම ගැන කතානොකර මේ මාතෘකාව කතා කරට බෑ අපට ඇමතුම් ගණනාවක්තිේනවා අයිබෝන් අයිබෝන් කතා කරන්න අයිබ අයිෝන් කතාකරයිෝන් සුබ සැදාවක් දොර්මදලාව දම් තිීන විෂයට නදී මේ ප්‍රතිකරම ක්වශයෙන් ම දැකල දීරවාගේ ලිගික අධ්‍යාපනය පාසල්ලෝල අනි අධ්‍යාපනය දී කියරක පස්නති මේකයි මැතිතුවනි ලිංගික අධ්‍යාපනය පිළිබන්ධව ගුරුරු කීදෙක් වේ රංකාවේ ඉන්නවට සෑදී පැහැදී අධ්‍යාපනයලබල. කොට ල ාපන පි බඳව ලංකායි මොන්න ච ගල ගල තිික න තියන්න. ලිං ්‍යාපන කහම දව ල බාටම දෙන්නේ. තමන තියාදේබ ෝලය කරපු. ම ගුරුවේ හ න ිද්‍යා විෂා කට න කොට ව ගේ ්‍යාපන ්‍යපන න ෑන ක ෝහ අත්ත බ අම කිරීම වශයෙන් ගුරු කෝ වෙන් කල තින ක මගේ පුන කොල දන ො දව තමයි. අනිස්තක තමයි මේ බටීන මේ ලිංගික ප්‍රාධවලට ප්‍රදාාම හේතුවත් මයි මේ ජනනාතිප සමාව. සමාවෙන මං කිවටය. දන්තාවක හතලිය කර කලින් ලිංකක ප්‍රාධිකරපු මනුසික ලියර් දම්ම මේ ජනල් පවායටේ. ේකත් අයින් කරදන අපේ ආන්ට කොව්‍ය ඔස්තයි අරන ක මේ කිසිව කියෙනකුට මේ අප ක න්න ඩැ ජා තුම පාද කන්න අනේ මේක සම්පූර්ය යි කර මයි දදිල ැදලේ. ඔතුමාබදගත් කාරනාව මුලින් ලින්ි ආධ්‍යපන ගරුන්ට දෙමුගල ඊට පසේ ගොල් ලව ලමයිට දෙප කියෙල කෙල්ිීම නොදී. එකගේ ත්‍යමත්තියන ඇත්තට මෝකහරයට දන්න ැතිය උගන්න්න කියෙල ඊට වඩාගුණුහර පැක් කෙනඒ අරියට මේක දන්න නැතියම ඇතම ලෝක රටවල්ල මේක දෙවා. විද්‍යාත්මකෝ දැනුම තේරුම තියෙනය ශක්ෂයකින් හිතු ලස්සනට උගන්න අපි රටවල්ල ලයනන ඒක දන්න යගන්නන්න දන්න හරි ඉවන ප්‍රශ් හරි වැදක ප්‍ර්කතු කතුරන්නටෝ පහගේ කාල මංහිතන ඔබ දන්නවර අපි හැම දන්නවා මේ හතේ අපේ පොත කියලා පොතක් අඳනු ලඳන්න ඒක පොඩිපුුණන ප්‍රශ්න ැටුුවගයක් වෙලා පොඩ්ටක් එක තනම නවතුන ට පස්සේ නැවතත්. අධ්‍යපන ප්‍රශණ දෙපාත්තුවේතුව අලුතෙන් මේ ළමයි වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය ලබාදීමේ සරල ක්‍රමවේද සහිත පොතක් නිර්මාණය කළ ඒ පොතේ සම්පද්දායක මණට ලිමමත් තින්නවා මත්හිටියා ඒක හරි සරල විදිහට දරුවකුට බේරෙන ක්‍රමය සහ ලිංගික අපරාධයක් කියන්නේ මොකක්ද කියන එක බොහොම හොද දැනුවත් කර පොතක් මහිතන පොතතාම මේ වෙනකොටත් මේ පාසල් පද්ධතියටතාම එමින් පවතිනවා. ඒ එක හොඳ හොඳ ප්‍රයත්නය තවත් ඇන තුමක් අපට තියෙන අයිබෝන් ආයිබෝන් හසන්ඳ පහත්තය අවසරයි ම ලියනගේහ විශේෂයෙන් හතන්ට කියට ඇත්ති න දැන් අද එන්න දරුව දැන් ස්ර රුවන්ට වැඩි දියුණ නොයි එහින්ද තාස්චන මෙවලම් භාවිතා කරනවා හැදයි ඒ අය බුද්ධිමත්න ඒ හැරිවිදියට භාවිතා කරන්න ඒක එකක් අනි්‍යක තමයි දෙමාපියන්ගේ ටීන නූගත්කම ඒක විශේෂයෙන් බලපානවා. ඊළගට තවක්දක්කි නව මම විශේෂණ විසල මත්තැකිවාගේ ලිංගික අධ්‍යාපනය නිවැරදි ලංගි අධ්‍යාපනය තියෙන්නවා. ඒක ඒක අත්‍යවශ්‍යමයක් හදැ අපි කොච්චර මේ කිව හසන්ත මේවා ක්‍රියත්මට වන්නේ නැතයි කියලා අපිට ලොකු ගැටලුවත් වනවා ඉති ඒකනිසා හති අපි හරි කණගාට අපිත් මෙ කියන කියනද අපට කියල එ පාවෙලා. තින් මේ අනිත්‍යකතමයි හත්සන්තම මාධ්‍යයටට පොඩ්ඩක් කියන්න මද අස්ති නවා විශේෂය මාධයෙන් මේවා දැනවත් කිරීම අඩු මොකද උදේට ගැන්න නු ලිය රිකටක් පී දක යි යි යිකවගේ ගෙනනල නල්ල න ර්‍රේන ගොල්ලගව මේ දේවල් මේ පෞදගලික දේවල් කතාය කරවලා මේ මේ දරුවන්ට හෙමනේ බද්ධිමත් මිනිස්සු ේවට ගෙන්න්නොවා. බුද්ධිමත්මනිස්ුගනල මේ ඒ මිනිස් ඒ අයිග මේ අවවාද අනසසාහ මශේ න රට සැැයි. ඉක්මනින්ම කළේ යුදේවල්ල් මේටහ දන්නවා නැත්තම් ැරි වෙනවා මං විශා කරනයකයි. හො. බොමිස්සූති ඇමතුම් නම් සෑහෙන්ට ගලාගෙනෙන සෑහෙන්ට ප්‍රශ්න තියෙන මාතෘකාවක් කාමාතුර සමාජයක අතරමං වන පුංචි ලමයි. එකම ප්‍රශ්නය මට තියෙන පුංචි ලමයි කතා කරන්න. එහොල්ලො නීදී. ඒගුල්ලන්ට පුළුවන් විදියට අම්මලතාත්තල කියල දෙන මකිව දරුවෝ ඉන්න හැම්මක් ගෙදරකම අනිවාරයෙන් අද දොරමටලාව නරබන්ට ඉංගලම දැනුන්දීමක් කලා ඉල්ලීම කාරාදනාවක් කලා මොකද දොරමටලාව දැන් නවත විකාශෙන්නෑ සදුතටම් බලන්නන එද අද කෝමරි ඇල්ලා බල ඉන්න කිය පිය අරාධනා කර මටහස් දෙන පාලකමදටියන්ට පාලක මදරීමගෙන්න්නේෙ ුත්න පනිු කේක්. කාමාතුර සමාජයක අතර මංගන්න පුංචි ළමයි එක මත්දරු මටලාවේ මාස්තෘකව මනොත් සමරසයකර මහත්තවය මේ කාමාතුර සමාජයකපුහම කෙනක්ටික බයිිරන්තටු වෙලා ඇඟහි වැටල බලයින්න මුොකද මේ මාතුර සමාජයකෙල් බලපුහ මුළු සමාජයයේම කාමාතුර තමා. අපි නෑහම නෑ කියලා කියන්න අපි ඔදයි වගේ කියලා ඉතරයට අපි ඔදයි කියන්න කියන්න අපි හෙම නෑ කියලා පේන්ඩ ගන්නවා. එකන මේ කාමාතුර නැත්තන් එක ම පුදුමයන්නේ ඇැබයි අප ඒක පාලනය කරගන්න කොහොමද. අපි ඒක සමනය කරගන්න කොහොමද එක සුදු සුවිදියට පවිච්ච කරන්න කොහොමද කියන එක මතන අප මිනිස්ු බාට පත්තෙට දහිතති බලන්නකො. මුල්ලමවී සංවර්ධනය ගැන අපි වැඩසටහන් කරනාව කතාකලා. මුල්ලමවී හරියට සංවර්ධනය නොවෙච්චාය සමාජයටපුහම් බරපත්තල ප්‍රශ්න ඇතිවෙන හැටි කතා කරල තියනො මේ විස සට්ට වද්‍යෝරය. ද මුල්ලමවී හරියට සංවර්ධනය නොච්චකන පොලිසිට ඔත්තේම. හරි ප්‍රශ්නයන්නේ පොලිසිට බඳවාගනිද අපිට බලන්ඩ බෑ මේගේ මුල්ලමවී හරි සංවර්ධනය වෙලාද නැද්ද මෙයා කාමාතුරද නැද. තනතුර නිද අපට පුලුවන බලට බෑකාමාතුර අඩුකාමාතුරද වැඩිකාමාතුරද. හැ බැහිතිර වැඩිකාමාතුර කෙනෙක් තනතුරකට අවුත්තේව. හොයන්ඩබෑ බතුව ගනිද්දි. ඒයා වැඩේ පට්ටන් ගන්නවා. ඒ කියන්න තියෙන ඇරිියස් කව කරනු ඔක්කොම. පොලිසිය හිටියොත් එ එප කෙනෙක් බායි නෑ ඉතුවක් බයිනැතු පාවිච්චි කල්ල වැඩේ කනම දාාරන ගත්ත පොලිසිය මයින නැතුව ඇති අපි තවිධහමුදාව ඉන්නවායි කියලා. අපිකෙම ආගමික සංස්ථාවක ඉන්නවායි කිය දේශපාලන බලාධිකාරය ඉන්නවා කිය පොට්ට පට්ට කාලා කව කරන්න ගන්නුවනේ. ඔන්න වැඩේ හොයන්නවෑ කාමාතුරද නැද්ද බලන විදහෙන් පළුවන්ද දෙකෙන් පුළුවන්ද මේක හෝයන්ට විදිියන්නෑ හෝරෙත් තබා මේ වැඩේ කරන්න සම සකු පහත්තය මේ හසන්ත පාත්තයක්කම තක්කුණේ සජීවැනිී මහත්විය අපි ඉස්සර සුනාමි කාලේ වැඩසටහන් බලාාවක් කර දකුණු පලාතේ දැන් අවුරදුමන් හිතන් හකට විතරෙස්සර ඉතින් හොකට යනවම් පි මේ අපේ බොම හිතවත් තව මහත්මයක් එක්කල් ඉතින් අප දවසක් යනවා හම්බන්තොට යල්ල ති උද්දේ පාන්දර එතුමයිමයි අපි දෙන්න වාහනෙ පි පස්ස නැගෙනවායි ඉතින් රියුදුරුමත්තෙක් වහන පදදාගෙන යනවා යන්නකොට ඉති අපිඒ මගිනකොට මේ යුතුර මහත්තයට කිව්ව අපිට දැ එත්තකොට අධිවේගේ මාර්ග ඇෙ පුටි නෑ අපි ඔ ගාලු පාරදිගේ යනවා අපි උද්දේ හසන්ත මහත්ති පාන්දර තුනට ඉත ය මොකදි හම්බන්තටයන්න උදේ යහත් වනකට අපියය ඇ යනකොට මේ අපි ත රියදුර මහත්තවැයට කියරවා හෙමයි මේ අපිට මාත්‍ර ිට්ටු කල්ලා නැහිට අට ඒේකක් බුන්න කියලසි අපි දෙන්න නිදාගන්නවා වැඩිවෙලා නිදාගන්න බුන්නෑ හොමරේ අ හත්තයගේ මගේ හොබ එක ැනුුණා අ ියදුර මහත්තය ගැහව ප්‍රේක්්පාරක් මමාත්‍ර හිට්ටු කල්ලා ත පාට අරක්ේ පහත්බැහව අරියදුරාගේ තමුසර පිස්සුද ොයි මොක ොකොද කපාටහ දෙසිේ නෑසර් මේ ඉස්සරහ මේ පොලිසියෙන් ඉන්නවා ර පොලිසිෙන් ඉන්නන්නවා. මේ කොහොමද මේ දැනගත්තේ අර ඉස්සරහට එන වාහන අර ඔබ කිව්ව වගේ අර ඒගලන්ගේ ප්‍රධාන විදුලි පහන් පත්තු කල්ල හඟවනවා දැනුන්දනවා දරිියේ දන් පලිසිෙන් බ තො ැන් අර වාහ දැන් අර මුසයක පට බල තම ්‍රේගැව ම ල්පලයක ගර. අපිට හෙම හදුරන්ඩට අපි හරි ලේසිී පහසු. ඕන කෙනෙක් කියරවන් අතරඉන්නවාහ කිය. නමුත් අර ඔබකිවගේ කාමාතතුරයෙක් ඉන්නකොට මකක්හරී සංනිවැදනයක් කල්ලා කියන්න පුළන්නමුොන් නොත්තන ඉන්නවා අන්ඩපා මුකක්කහරි මන්දන්න ඒ සංඥාව ලයි් ගාරී සිිගනල දාහරි ේ ඒ පුද්ගලයා ඉන්නවා. ඒ කියන්නේ ගෙදරට ඇවිල්ල ගෙදර දරුවාවා ප්‍රයෝජනයට ලක්කරනවා මේ දන්නන හැ? ඒ තරමට දැන් අපි අපි හිතන කොට දැන් අර ඔබකිව බලය බය ැ එත ැ ගොඩක් බලන්න මේ හසන්ත මහත්තයා ඒ දැන්වේ දරුව අපයෝජනයට ලක්වෙච්ච අවස්ථා ගණනාවකදිම අපයෝජකයාවේර ඔබකිම වගේ අ ඇරියස්කව කරපු අය. ගොඩක් අයි දැමම දැක්ක පහුගේ දවස්සල මේ පෞද්ගලික උපකාර පන්තියක මහත්මක් සම්බන්ධ මොකක්රිඒ කුත්මන් දැක්ක. එතකොට දැන් එතනක් තියෙන්නේ බලයක් සහ දරුවාට ඔහු පිළිබඳ විශ්වාසය අේ අපිට කවදාවත් එහෙම කරයිද මෙිච්චර දේවල් කරනෙන නික මේක වරදක්ද සමහර ළමයි කිව් අනේ මම ඒ වරදක් කියලා දන්නේ නෑ. හොඳ කතාවක් අසන්ත වහත් දෙයා මම මේ ඔය දැන් අඒත් වසරගණනකට ඉස්සර අපි පාසලක ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දර දැනවත්කිරීම වැඩසටනක් කර න මේ වසර හැුද. ඇි ගොල ප ස කිය ගුල්ල හරිපුත තියෙනව පොඩිද කියන්න හන් ප්‍රශ්නයක් කහන්න කියලා කවුරුත් එහම හන්න ඇති හන්න නොවාද ෑ ගහල හනවා බඩි ගිනීස කියයි ර පඩ පොඩි මයින ඇත මක් කිව එහම පුත ගුල්ල පොඩි අපි කොලයක් දෙන්න ගුල පොඩ ියලවන්නකු දියලෙවන්නක කියලා කිව්වා. ඇතින් ටිකවෙලාගේ එකක කොලයක්කාව පොඩි පොඩි චිට්ක්ව ප්‍රශ්නයක් තියෙනවා මෙතන කියන්නබෑ. ශනය අත්තේවා තර කියන්න බෑ ලකි කොපි කොලයක්කාව එවාසවංකවපුතේ මේ මේ කොලේ ලියපු කවුරුහවි දරවා මේක ලියපු කෙනා පුළුවන් නම් මේ වැඩ සටහනෙන් පස්සෙමා හම්බ වෙන්න හෙම ැත්තං ඇතන ඒ පසේ හොත්්හම අනවිද්‍යපදේශක තුමියයක් හිටිය බොමොහොද ගේ ප්‍රශ් කතාහන්න නවද්‍යාපදේකවරයක් ටිය ංකුවපුතේ හොඳම දේ මැඩම් ඔ වැලගි ස්කෝලේ එයාට කියන්න නැතත් ලොකු මැඩම්ට කියන්න බයිම් අපිට ඇවිත් කතා කරන්න පුහංගක්ද නිස්කෝලේ කා නුත්තේ දුක සප කියල පැමිණිලි පට්ටියක්තිීම ඒකදන්න. මේ වගේ ල්ලම් කීපයක් කල්ලා වැඩසටහන නැවත්තුව නමුත් කිසිම දරුවේ කාව නැහැ මේ ඒ ඒයාගේ ප්‍රශ්නය දිරිපත් කරන්න. නමුත් සතියකින් විතර. දවක්කාරයාලන්න වෙලාවක මේ කියන විද්‍යාලයේ ගරු ඉදුහල්පති තුමිය අම්මා කෙනෙක් එක්කයි නොමට පේනවා කාරයයාලයට උදේ. ඉතින් ම විදහල්පති වගගේ හවට මොකද මේ පැත්තක උමතකොටේ තුියක කිව ඔය ර වැඩ සටහ කල ගේයාට පස්යා දරුවක් ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඇවිල්ල තියෙනවාඒයි කරගන්නඩ බැරිවිලාල ම තයිම කඇවිල්ලන්නේ මේයින්නේ ළමයගේ අම්මා. බෑ අම්ම මේක කිසිම දෙයක් දන්න නෑ මේලා මේගේ ප්‍රශ්නය ඇවිල්ල අපේ කවුන්සලට කියල තිබුුණ එයා මට කිව්වා ම මේ අම්මත් එක්ක ගෙනන ව කිය කිවවා තින් ම ඇතරම් බල්ලොටේ දරුවවා හරියට වය සෞරුදු දහත්තුනක විතර ගැහන දරුවෙක් එයා හරි බයවෙලා බොහෝම මේ පොලිසියටටඇවිල් තනව යිස්සල්ල කිවගේ බයින් ඇල්ල තිබුණ ියපොත්ක්කායි ඇතින් කල්පනා කර ඉන්නකොට මංගේ පරින්පල් මඩමින්න්නවා අම න්න්න දරුව න්න පේ පන්ත පොලි දර මත් ියකට කලක්වම දරුවගේ ප්‍රශ්න පොඩ්ක් අහගෙන එන්නමකක්ද ල මට නක ප්‍රශ්න අම මක දන්නන්නේනේ අම්ම මේක දන්නේන. ඉතින්ිඉන් ස්කලෙක් තොරතුරු මඩම්මක් කතා කර කර ඉන්න අතරතුරේ අ නිලධාරී නිිය අර ලමයාගේ ප්‍රශ්නය හගෙනවා. ඇවිල්ල මට කිව්වා සහගන පාධයක් එළමට වෙලා තියන්නේ ොල්ලොවල් හුලන පරාධයක් වෙලා තියෙන්නේෙ කියලා කිව්වා කියලකොට රම්මගේ ඇස් දෙක උඩ ගිය එකන දැම්ම දන්න මේ තමන්ගේ දරුවට අරගේ කියන පරාධයක් වෙලා කියලා. ඇති ං ඇහ මොද වෙලා තියෙලා ොට නිල් දර්දෙක්යි ලමය දූෂණය කරලලා එලා මැරේප් කල්ලා දූෂණය වෙලා පය සරුදු දහතුළු ලස්සන මේ මල් පෙත්තක් වගේ දරුවා. දැන් සන්තමත්තය දැ ොක්ද ීගවට හන්නඕනෙම ලබයා දූෂණය කල්ලා. ඒ හන ලක ප්‍රශ් මයි කෞ්ද කර ඕකන හඬ යෙන්නේ. ඇති මමත් ඇහවා කෞදෝක කල්ලා තියෙන්නේ. එ තොට අරනිධර්රිය කියනවා කරලා තියෙන්නේ වැ දරුවගේ තාත්තා. මෙලා මගේ තාත්තා කරලා තියෙන්නේ. කිව්වා විතරයි අර අම්මගේ ඇස් දෙක් උට කිහිල්ලලා ඒ අම් අම්ට දැ අම්ම දන්න නෑ මේ අම්ම දන්න නැහැ. පොලිසියට එනකං තමන්ගේ ආදරනීය දියනිය තමන්ගේ ස්වාමි පුරුෂයාති දූෂණයට ලක් වල බව. ඉතින් කොහොමාහර. ඒ පැමිල්ල සහ කලා ක්ොම කල්ල මේ දරුවාදිකන්න යිදවරේකක් රිපක් කලම ක්ොමොරන්න හදනකොට මේ තාත්තා කල්ල ඇන්ඩ කියිය අල්ල ගැඩ ැරිුුණා පීතින් උපරිම උත්සාහ කලා 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 මේ තාත්තව හොයන්න බැලුව බැලුව නෑ ඔහොම ඉන්නකොට සති දෙතුනා ගිහිල්ලා මේ අම එනවා නැවත තවත් පුංචි පැටව් දෙන්නෙකුත් එක්කගෙන. ඇහෙල්ල මට කියනව මහත්තයා මහත්තය දන්නවද දැන් අපි වෙලා කියෙනෙද මංකොම මෝදන්න. වෙලාතියන්නේ අපිට දැන් අපේ ගෙතර ඉන්ඩ විදිහත් නෑ ගෙතර කුලිල්ලනවා මේ කඩින් බඩු දෙන්න ස්කූල් වැෑන්් එකට සල්ලින ලයි්බිලැවිල්ල ල්බි ලැවිල්ලා ඇතකට මේ මොකද කියල දැ මහත්තය දැන් අපේ මගේ මනුස්සයා අල්ලන්නෙත් නෑ මංකව ඇතින් ද මෙහෙමේ අම්ම ඔයා දන්න වන දැ මේ කොහෙදනෑ මම දන්න මම දන්න හැබැයි මට මේ කතා කල්ලා කියනවා ටෙලිෆෝන් එකින් කතා කල්ලා කියනවා ඔයා පැමිලිල්ලල්ලාස් කරගඩ පැමිල්ල යිල්ලාස් නොකරගත්තවොත් අස් රොකරගත්තොත් කකිසිම දෙයක්ම එල්ල බෙන්නෑ මමත්රට මම අන්ඩයනවා කියලා කියනවා අනේ මහත්තයෝ හෙනම් මේ නුසය කහමරි අල්ලඩක. කියලකි තින් පස්සේ අපි පොඩි ක්‍රබේදයක්කු දලා මේ මනුස්්‍යයා දවසක් මට කතා කර දුරකතරින් කතා කලා දැන් ආවිනෑ ඉතාත් දැන් පැනලා ගිහින් හැංගිලලා අතා කරල මංගින් හනවා මේ මහත්ත්‍ය මනුස් පත්තය ස්කෝල් ව දේශන ට න්න්නමකෝ. ඔයා මේ මාප දන්න ඇක්ද මංකො ම ඇව දන්නේ. ඇයිවා මාේ රිස්ක ත් විල්ල මපියන්ට දරු ේරගන්න පිළිබඳ දශනයක් කරලා අට මතකරලද ම ඒක සම්බන්ධී කරණය කරලා ඔයා බැවිල්ල එක්කන්ගේ හිල්ල ඒ වැඩකටතුටික කළේ මමනි එතකොට මංඇද ඔයා කවද නැන මම තමයි ටම මේලකු ප්‍රශ්නයන්න්නේ මේ ඔබුතුමා ගේ ාඇතන අපේද මට පි ලද්දානන්නේ මංක ඔයා මාර මනුස්සේක්නෙ. ඔයාල මාපයෝජනයට විරුද්ධවත් කතා කන්න කෙනා? ලමාපයෝජය බලක්වන්නට වැඩ සටහනුත්ල හැත්ති කන්න කියෙනා ඔයාගහින් ඔයාගේ දුවදූෂය කරල කියකට එය ෆෝර් එක තිබ ම ප්‍රින්සිපල් වැඩම්ට කතා කල්ල මංකව වැඩට මාර වැඩේන අර දරුවගේ තාතාර ලමගේ තාත්ක් කියකොට පින්සිපල් විදුහල්පත්තුී මගේ හන ඇල්ලුවද මංකව අල්ලන වන වැඩ මේ වැඩම්ටත ස්කෝේ වැඩට සහන හත්තිි කල බ දෙවපිය දනත් ඔූඒ කල හැත්තිකරු මනුසේ මති දන්නේ ඔහොඳ මනුසය අර ම දන්න ඔහොඳ මනුසයන ංක හොඳ නුසේ මයි මේ මනුසය තමයි ළමය ගතාත්තා පිින්සිිපල් කියෙන බුතුුවන් මේ මනුජ පත්තව මම් ේරුණෙ අනුනට මේ මනුස්සය අපිවත්ව වැන්ඩෙ නොලේ හවසට හවසට ඒ කියන්නේ තැම් අප්‍රයෝජකයා කියල පුද්ගලයා හදුර ගැඩබෑ. එයාර ඔබ කිව්බවගේ එක ක්‍රමවලින් රඟපානෝ. ළම අපයෝජ විරුන්ත පත් කතා කරන්න ඉදල දයනවා වාට ලොකොල් බරපතර දිර කතා කරන ද. ඒ නිසා මෙතලදී විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්්‍රයක් තියෙනවා හැබෑර අප සජිවනිවිස් කිව්ගවගේ අ ස්පර්ශය ඒ හරි සංවේදී කතාවක් මොකද දැන් එතුම හරි ලස්සන්ට පැහැදිරි කලානේ ක වැරදිීශ්පර්ශෂය කියනක හසන්තමහත්යක් ඒ වැරදිීශ්පර්ෂය කියනක දරුවට දැනෙනෝ. උත්තට දැනෙනවා. එය ඉවත් එෙනවා. ප්‍රතිචාර එයා එකට ඒක ප්‍රතික්ෂප කරනවා. හරිද. රර්ය දැන් අර අපි හැමවිලේම කියල දෙවා පුංචි දරු පැටවුන්ට ශරීරයේ ස්ථාන හතරක් ගැන මුොහුණ පපුුව ලංගිකාවය දිරිපස්ස ප්‍රද පසුස ප්‍රදේශය සිකරකුට පුතේල්ලන්ඩ දෙල් ලපා අයිය කෑගහන්න එපා කියන්න විරුද්ධ වෙන්න දුවන්ඩ අයිංවෙෙන්ඩ වැඩිහිටියකුට ගහි කියන්න හරිද එතවටම අපි ඒක දරුවට පැහැදිලි කල්ලා දෙනවා පුතේ වැරදිීශ්පර්ශය දැ මෙල. දැන් ඔයා ඔයාගේ අම්මට තාත්තට දනගහල වදිනවා. පන්සලේ හාමුදුරුවන්ට දැනගහල වදිනෝ. ස්කෝලේ ටීචට දනගහල වදිනවා ටීචවලු අත ගාල බුදුසරණයි පුතේ කියනවා. ජ සුපේ හි හරි බුදුසරණයි කියන ඔයා මොද පුතේ හිතෙෙන. නෑ මට වෙෙනක් නෑට ලැද්ජ හිතනද නෑ ට ලැජ් හිතෙන. ට කේන් තියෙනවද නෑ මටකේන් තිෙන. පිළිකුල නෑ එහෙම එකක්නේ. හැබැයි පුතේ ඔයාර කඩීට ගියවෙලාව කහරි හෙමනත්තම් පාරයන කොටමිනිහෙක් රවට කාටවත් කියට එ හට අවුත් හිටත් දෙයෙනවා. මොක දෙහිතෙන්නේ. මට බය හිතනවා. මට ල්ජ හිතනවා. මට කේන් තියනවා. අන්න පුතේ ඒක තමයි වැරදි නිෂ්පර්ෂය. ඒක නිසා. අපි හරි ලස්සන දෙැමුකද මේ පුංචි පැටවුට හරි ආදරීනය අම්මල තාත්තල අච්චිල සීහල බාප්පල මාමල මේ සියල්ලු දෙනාරෝභ කියපු අපේරල ස්තුය පිසල් නොවේ.හරිස්ස ආදරණය තත්තල ආදරණය මාමල, ආදරණය බාප්පල, ආදරණය සීයල, කොයි තරම් මේ රට ඉන්නවාද. ඔබතුම යිඉතා වැදගත් පණවිඩයක්කිීවා. අම්මල තාත්වලටත් ඉතා වැදගත් දරුවන්ට කියල දෙෙන්ට වටිනා පාඩමක් එක මේ විදිරත් අපි පොඩ්ඩක් කිය බලබද. කොඩ බල්ලමු? අයිබෝන්සුවේ පුතේ අද මම ඕගනට කියල දෙන්න යන්නේ බොහොම වැදගත් පාඩමක් ගැන්න. ඒ තමයි තමන්ගේ ආරක්ෂාව. තමන්ගේ ශරීරයේ පෞග්ගලක කොටස් හතරක් තියෙනවා. ඒ තමයි තමන්ගේ මුහුණ පප්පුුව දෙපාතර පිහිටි රහස් ප්‍රදේශය ඉතින් මෙන්න මේ ස්ථාන සමන්ගේ දෙමාවපියන් හැරුණු කොට පිටස්තර කවුරු හරිස්ශ්‍රර්ශ කරන්නාවෝොත් ඒක බොහෝම වැරදිී එහෙමවුනොත්ත පිබනාද කරන්න තීච! හල්ියෙන් කෑගොහන්න පුළුවන් ඉක්මනින් එතනින් නිවත්වන්න තමන්ට විශ්වාසාවන්තම වැඩිහිටියට කියන්න. අපි මේ පිළිබඳවා චිත්‍රෝහණමාමගේ ොත්ත හලබරමුකෝ මනොත්මාත එයක් කලකට පෙරකරපු විසිසාන්ගේයා ඔ. ඉතින් අපි අන්නේ ක්‍රමයට හසන්ත මහත්ම කියද නව පොඩි දැ මේක හරීම මාර්ුවටත්තමයි පොි දරුවන්ට කියදෙන හෙට ම ළමයි දාහකට කතා කරනවා ජනාධිපති විද්‍යාලය රාජ කිරීම. ඒක ගන නමය වසර අට වසර දහය වසර ලොකු ළමයි. හැබැයි හසන්ත මහත්තය අපිට මේ දෙන්න ඕනෑ මේ පොඩියට මේ ගොලන්ට දෙන්න හරි අමාරුණේ පොඩි පැටව දාහදාගෙන නෝක කියන්න පුළුවන් ඩිපඩි කොටස්කණඩා මර එකක මහත්නය කිව්වේ අප දුරකතනය කතාකරපු මහත්නයකිව මේක ගුරුවරයටට මේ පිළිබඳ තියෙන දැනුම හරි වැැදගත්. හැම්ම ගුරතුයෙක්ම ගුරතුමයක්ම උපදේශකවරය කෝවරයා. ඇයහෝ ඔහු මේ තමන්ගේයටතේ ඉන්න දරවාට අධ්‍යාපනය හා සමානම ජීවත්වීමස විෂය ආරක්ෂාව පොඩ්ඩක් කියයා දෙන්න ඕනේ දවසකට පොඩි වෙලාවා එතවට ඒකට අර දැනුමත්තියෙන් නොනේ ඒ ඒ ආදරණී ගුරුපියාණට ගුරුමවට දැනුමත්්‍යයාදෙන්න්න ඕන පුත්තේ මෙන්න මේකයි වැරදිශ්පර්ශය මෙන්න මේකයි මේ දන්න නීති සංග්‍රහය වන්න මේ ලමයිට කියන්නේ ඒ බෝනේ නෑ පොඩ්ඩි දේවල්තිකා මෙන්න මෙහෙම නම් පුතේ මෙහෙමයි. කෑ ගහන් අයින් වෙන්. අපිටඇවිත් කියන්න ප්‍රතික්ෂේප කරන්න. මේ හරය හොඳ දෙයක් තමයි ළමයිට කියදන්න ඕන ඔය ඒය වගේවල්දි පා බෑ කියන්නේ ගුරු කරන්න ඕනේ. හසන්ත මහත්තයක් තබ දෙයක් තියෙනවා හොඳට මතක තියාගන්න ඔය පොඩි පැටව් කොෝ හරියි වැඩට හුරු කර ගත්තා කියල කෙනෙක් අර ගම්බල කියන අබිින්කෑබ වගේ කියලා ඒවගේ වැඩා පොඩඩි දරු පැටව් හුරු කරගත්ත හඩන්ඩ බැබෑ ඒගොල්ලො එකට හුරුනාට පස්සේ ඒෙන් ලැබට ප්‍රතිලාභ තියෙනවානේ ඇයි අරමනු සය දෙෙනවනේ පිජොක්ලට හරි කැමති දේව එ බෑන්රතරය දුරු මහත්තේෙ ත ද මතතුරක ල කියෙ පාස ඇන්රත දුරමහතුර අත්තර මිනිසු ගඩාට නම මේක සිද්ධයක් කියන්නේ. ඒ පොඩි ද දූ පටියෙක්ව දූෂණයට ලක්ර කර පයෝචනයට ලක්කරන කොට ඔහු යදාගත්තෙම කද සියලු ෑන්රතේ ළමයිටතික බැසරවස්ස අර පොඩි පටියයයි සරහට එතරට මුණද ඇහලැබෙන ප්‍රතිලාබ ඒ සීදානම් ඒ සීදාගල ඉන්න කැමතියි එතකට ටොපි චොක්ලට් ලැබෙනෝ. අන්න ලමට පොඩි දැන් වැහන්න එක පොඩි මේකක්තියනවා කොඩි හයියා වැනංකල්. එතවට වැරදිශ්පර්ශයෙන් තමයි හසන්ත මහත්ත පොඩි පොඩි වැරදිශ්පර්ශයක දරුව යොදාගත්තේ. හැබැයි ඒ අර ප්‍රතිලාබ ලමයාට ලැබෙන්න්නට ලැබෙන්ට ළමයා ප්‍රතිලාබ ලබා ගැනීමේ ආසාව ලනිසා දරාගත්තා. හරි එතවට ඒයක් කිස්ම වෙලාක දම පියන්ට මේය කිවෙන. කකට දැ අසන් හත්ත ක තියෙනවාද. දැ එෙම හුරුවවෙච්ච පුරදුවෙච්ච ලමයින්න්නේ. ඒක කල්ල බොරු කියන්ට පටා ග න දක න ද න කට පි චොක්ට තියෙෙන අන දීප දෙයක් සල්ලි මොනදුවේ කාාටුන් සරවාද මේමද මොනම හර තියව පොහෙන්ද පානති මිල හින්ද පට්ට පල්බ පට්ට පල්බ. එතකොට මේගොල්ලො මේකට හුරුවෙන කොට පුරුදු වෙනොට හුරුවෙලා පුරුදු වනොත් එහෙම අර දරුව ලැබෙන ප්‍රතිලාබ නිසා බුරුකයන්න්න පටන්ගන්න එතට ඒව ටිකටි ිල්ල වදරාගන්න බැරිවුණ අට පසය අවරදු දහතුන දාහතර වෙනකොට මන්ද්‍රම්වට හුරුවෙනවා ඇබැහි වෙන දවල්ලන්න පොඩි ළමයි අවුරදු දහතුන දහතර ළමයි මොනවද ඒය හුුණු දුංකල පුවක් මොව හරි දිව යට දාගෙන මේ මේ අපිට දැන් පොඩි ළමයි කැමැති පැනිරසකණ්ඩන හසත පත්ත පොඩි කාලි කැමැතිවයාර රුපියල් දෙක අයි්පකත්තිුණකල් ඒවනි උරන්නේ දැම්ම දිව පැලෙන බව දැනදැන මහපුදුම පහසාාවට පත්ෙදි අර අර ඒව කනවන. එතන ඒ කණ්ඩ තරම් මම දන්නේ ඉගුල්ලන්ට ඉකල මොන තරම් පීඩාවකින් ඉන්නවද කියල එක. එනිසා සන්ත මත්ත පිළිබඳ දෙමව කියිය සලකිලිමත්වෙන්න ඕන. යාලෝත් එක්ක පෙදාගෙන කටේ කියලා ටොපිදා ඇත් දෙන. යාලෝත් එක් ෙදාගෙන කන්න අහිංසක දරුව දන්න නෑ තමම් මේ ගෙනියන්නේ මොනවද කියලා ඇ ටොපිටිකක් කම් ුණ මාමගෙනෙත් දුන්න. ලටගයක් කම්පුුණනයිති ෙදාගෙන කරණයකන හොඳ හබැයි බෙදලා තියන්නේ මොනුවද එම සිදුවීම් වාාර්තාාව වෙනවා නො එක් උපක්‍රම නො එක් ආකාරය යටිකුට්ටු ආකාරයෙන් ළමයින්ගේ ලෝකයට මද්‍රවවේ රිංගෝන සිදුවීම් වාර්තාාවලා තියනවා ඉස්කොල නම ඇතවෙන ඇගේල ඇතිවක දුොට්ට දන්නේන්නත් නෑ සමහර තැන්වල්ල සමර තැංවල ඩියට නවා පාසලේ කීත්ති නමේ රැකගණ්ඩි පාය තින් විදහල් පතිතුමාගේ තුමේෙගේ ගෞරේ පාසලේ ඒක රැක ගණ්ඩයි කියලා සමහ සිද්ධිය එලියට එන්න තර නොදාටමට හැ විසඳුම පාස ඇතුළ හොයා ණ්ඩුවන පාසල ඇතුටම මේ කොමද ගේටුව එන්න කියනකට විසඳම ඇතුළේ හදාගන්නවන කමන්න එලියට නොකිවට මාධ්‍යියට දඩෝ නැත්නෑ තම හැබ විඳු හදාගන්ඩන. තනයි තියන ප්‍රශ්න දේෂ්ඨ කතිකාචාරතුමනි අප කාමාතුරයෝ ගැනකිවන කාමාතුරය හය අන්ඩබෑ. හෝන්ඩ පුළුවන් විදදිත් ඇති හෝ ඇඩද ඒ කාමාතුරයන්ට පත්වීම හම්බුණනො අපිකි කාමාතුරයකුට හමබ ගුරු පත්වීම. ගුරරයා කියන්න උත්තම පුරු චේ කරි වටින සේවයක් කරන්නේ ලකු ොත් හොඳයි විභාග සමත් උපාධ පච්චා තුපාති සේරම තියෙනවා හැබැයි කාම අතුරයි. ලොකු ප්‍ර්නයන්නේ හෝයඩත් පෑ දයායාගේ වැඩේ පටන් ගන උගන්නන වැඩෙත් කරනවා හර වැඩෙත් කරනවා ලොක ප්‍රශ්නය එන්න ඔක්කොම ළමයි පොඩි ළමයි දුවලයනවා පුතාලායනවා දුවලටී තරක්ට මේ පුතාලටත් ලොකු ප්‍රශ්නයන්නේ ඒ පත්වෙන තැන අපිමු වෙන අධිකාරි බලයක් ලැබෙන තවත් ආයතන් ඇ මාධ්‍යවේදියක වුණා කිය මේ මංකොන්න රස්ථාව ඉති පුළුවන්නේ මගේනම දදාල දෙන්න වැඩ සටහට පුතාවදාල දෙන්න වැඩසටහන්ට අපේ හොඳ ළමා වැඩසටහන්තියවා පුතාලාෙන්ඩ අපි කරන්නයි තිය එක එහෙමද ඉවල් කරන්නෑ. හබැයි මේ රටේ නොවෙන්ඩ බැරි වැඩත් නෙවෙ මෙවා. මංගෙන උදාහර නවම් මේ ගන්න ඕනෑම ශේෂත්‍රේක මේක වඩ පුළුව. බලය තියෙන කෙන බලය පාවිච්ච කරන්න පුළුව වර ප්‍රසාද දෙන්න තෑගි බෝග දෙන්න මේ වැඩේ කරන්න පුුවන්. කොහොමද මෙහෙම වෙන්නේ. සමපත්තුමා. එක තාමත් මමද ප්‍රශ්නයක් මොකද අපි විශේෂයම ජාතික ළමා රශ්නාධි කාරරි හැටියට. අපට වාර්තාාව වෙන සිදුවීම් වලට ඔබ සඳහන්කරවාකාරයේ ප්‍රශ්න ගත ත්වන් අපි නිරීක්ෂණය කලා තිබෙනවා. එ වගේ පවිධ අභියෝගෝලට පවා අපේ ආතර නීතිය බලාත්ම කරන ආයතන මහුණදීලා තිබෙනවා. දැන් මේ දරුව අපයෝජනෙන් ලක්කර ගන්න ලෙගිකාතොර ලක්කර කරන්න ක්ඩයම් අතර මහිත අපි මුොලෙක්දල මේක පැහැදිලි කරා දරවාට බල පැවැත්ව හැකි. ඔවුන්ගේ භාර්ය හා රක්ෂාව ධරණය වගකීම් දරණාය තමයි ප්‍රධාන වශයෙන්ම සිතින්නේ. දැන් අපක වීඩියෝ පටයක් ගුරුවරයක් දීපු පණවිඩය හරහා ොහොඳ දැනුවත් දැනුන්දීමක් කරයිත එතනත් අපි පේන එක තමයි මේ භාරය හා ප්‍රධන වශයෙන් අපිට මේක මුලින්ම මං පැහැදිලි කරන්න බලාපොරොත්තුන කාරණයන් මේ දරුවෝ ලිංගික වශයෙන් අතරට ලක් කරන්නේ කායකවශයෙන් හිංසාකට අපි ප්‍රධන වශය ලබර්ෂ ආධිකාර ඇතුළ ආයතරට ර්තාාවන සිද්ධ සවරූපයන්කක් තියෙන පළමු එන්න තමයි රපතලයක තමයි අපිහිතන්නේ ඔබ පියදවස කරනේ දරුව විදාකාර ලිගි කාක් තුකන්වලට අවරට ලක්කර ගනීම. දෙවිනික තමයි පහරදීම තුවාලසිදු කිරීම කායක වශයෙන්කන් හිංසාවන්. මේ දෙකම ඔබ සසාන වශයෙන් සඳහ කරපු මේ ගුරුව අපපිගත්ත උදාහරණයේ හැම ගුරුවරු මෙහමනෑ. අපිට විධ සිදුවම් ගුරුවරු පාසල් අශ්‍යත වාර්තාවෙලා තිබෙනවා. ගුරුවරු ගුරුවරු කියන්ට ඕන්න කාමාතර දොත්තරලයින්නක් ෝ නෑ කාමාතර දොස්සරලත් ඉන්නවා මාතර දේශාලච්නොත් ඉන්නවා වෛදවරුත් ඉන්නවා නීතිච්ඥොත් ඉන්නවා ගුරුවරුත් ඉන්නවා ඉන්න බ හමතනම මේ සමාජයේ විවිධ කණ්ඩයම් මේවට උනන්දුවත් දක්වනා ඉන්නම්. එතකට අපිට තියෙන අභියෝග තමයි මේ අය හඳුනාගන්න කොහමද කියන එක. සහ උුන් සම්න්ධටයතුකින්න්දේ ානාවන්ත කනණගාටු දාක දත්වයන් වලට අප ආයතන හැක හුණ දෙදනවා බොහෝ දුරට එක්කෝ මව මගේත නු මහත්මය හොඳ උදහරණ කීපයක් කර මව පියා පියයාගතින් ලිංගිකාතවර ලක්වෙනවා එවගේ පවුලි ඥාතින් අතර සහ භාය හා රක්ෂාල්පද පාසල් අධ්‍යාපන යතනවල විතරක් නෙවී. ආගමික මධ්‍යස්ානවලත් ූර්ණ කාලනව මේ දරුව ඉන්න අපිීමේ. කුඩා සාමනයට හාමුදුරෝ කෙනෙක් හිටියට අපි හිතන්නේ ඇ දරුවෝ කියලා. කතෝලික ආගමි මද්‍යසන වන්න පුළුවන් ස්ලාම් ආගමු ගන්න ැනක වන්න පුුවන් හින්දු ආගමික වද්‍යසාන කන්න පුළන් ඒය අවරුද්ධහටරාඩුනන් ඒ ය පිහිතන්නේ දරුව කියලා. නීතිය හිතන්නේ දරුව කියලා. එතකොට මේ තැන්වල විධාකාරයේ මේ ලිංගික කටේතුවලටම දරු යොදාගන්න තත්ත්වයන් තියෙනවා. අපේ මහෂාර මවුරු පැදිලිකරාවගේ මේ හැමෝම මේකට එක පාර්ම කැමති වෙන්න මේ දරුවෝ. සමහරය විශේෂීම් අපි පයෙන් ලක්ෂණය තමයි මේ පාසල්ලලත් පාසලේ ගුරුවරයා කියන්නේ එක්තරාකාරෙක තාත්තා කියන්නේ හරි පර්මාදර්ශය අපි ආසකන අප වීරයේ අපි හරි ආස කෙන ඒගේද පෞද්ලි පවාර්රක්න්තිවෙලත් මේ ව සිද්ියක් මඇතකති වාර්තව වන කළුත්‍රදේශයකට ගුරුවරයාකිවහම හරි ආකාර්ශණය විශේෂයම තරුණ නව යව්වනවාසේ පසුවන දරුවන්ට. ශේෂම ගැහැන දරුවන්, ගුරුවරය හරි ආකාර්ශනය හරි වීරේෙක්. ආත්ත් හරිවරේ. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ අර දරුවා මේ සිද්ධියට අකමැතුනම් මෙ වැනි දේකට දරවා අකමැති වුනත් දරුවා සමහාට මේට නතුවෙනවා තම අකමැතුනත් තමන් කැමති කෙන තමන් ආසකරන කෙන තමන්ගේ වැඩිහිටියක් කියල විශ්වාස කර නිසා. තවත් වෙලාවට මේ අවයව් වනවාස ඉන්න දරුවෝ මේ මේ ලිගි කාරණා සම්බන්න්නේ කුතුහලෙකින් උනන්දුුවකින් පසුවවා. එකට හේතුව තමර නො මහත සහ බ සඳහන් කරා මේ ලිංගික අධ්‍යාපනය කෙනෙ. ලිගික අධ්‍යාපන කියපු ගම අපේ රටේ සමහර පිරිසක් කලබව නවාකි හාහසය පි දකර දගන කතමයි අපි ඉතරම හි මේ අපේ සංකෘතිට හැන සදාචාරයටට පට හැන එක හරිම අසීල්ලා චාරය අසෝබනයි කියලා. හැබ ද මේම අතකද හසන්ත මහත්මය ය අපේ පාසල් අධ්‍යාපන ක්‍රම තුරටම ලිගිත්ව ෙල ක් ලි කියන. ක් කියන ක් කියන තම වැඩිපුරම අන්තර් ාලය පරිශීල්ය කරන ලංකාවට්ි පහගි කාලෙක වාර්තාාවගොත්තය වන තුත රබ කියන මාමතර ලෝතම තියෙනවා. හැබයි මේ ලිංගික් අධ්‍යාපනය කියල කතා කනට පහුගේ වසර කීපය කර පිස්වල්ලලා බොහෝ දෙනෙක් විරුද්ධ වනා එක එක විරදධ වුණු ප්‍රධාන භූමිකාවක් නිරූපණය කර එතර ප්‍රකට විික්ෂන් වහසය කන කම වෙලාමං ඇහවා. හාමුදුුවනේ ලිංගික අධ්‍යාපනය කියල බලන්න බලක තමයිසර බලඩුමය කරන අලක වැඩය කියර. ක හ දුුවන ිංගික අධ්‍යාපනය දරුවන්ට දෙනවා කියලා කියන්නේ. ලිංගික සම්බන්ධතා පත්වන හැටි උගන්නවා නෙේ. ම මේක තමයි අප මග නජමත්ත මේකතම අපතින් පශ්නෙ. මේ ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ. අර වැඩි හිටියෝ දෙන්නෙක් මේ විවාහය පසේ ලිංගික සම්බන්ධ පවත්වනනාආකාරය කියල දෙන එකක් නෙවෙයි. අපි මම මගේ දැනම සහවබෝධයනු මංහිතන්නේ අප මහචාර්තුමත් එකග සහ පිතින තුමිය පොලි දර්තුමතගවේ මේ කුඩා දරුවෝ. නවයව්වනමඇයටනකොට යෝන්වයට එනකොට ඒගොලෝගගේ කායක ජවිද්‍යාත්මක වෙනස්කම් ශරීරය තුළ ඇති වෙනකොට. හැබැයි ඒගොලන්ට අ දැනුමාධදකීම් වර්ධනය වෙනනේ. හරලෝවකිවොත් එහම හැගීම්වර්ධනය වනට පුතු හල වදේ තමයි නිිනිස්සු ජවි්‍යාත්මක සවභහා විරුද්ධ ලිකන් කර ර්ශයන හොයි බලන්ට උත්සාකරන්නවා තමන් ග නවදහ ලක් කරගන්න සමවයස් කණන්ඩයමඇතු තමන් කැපිල පේන්ඩදාසයි. ඒක අවධානම අභියෝගය නරැක විනාශය කියන එක දරවාට තේරුම්ගඩ තරන් මුහුකුරාගේ බුද්ධයක් අත්දැකීමක් අවබෝධයක් නෑ. ඒනිසා තමයි අපේ රටේ නීතිය තුළත් අවුරුදු දොලහට වඩා අඩුවසේ පසුවන දරුවෙකු කරන වරදක් අපරාධයක් හටි අධිකරන සලකන් එන්නේ. යම් චෝදාවක් කෙල්ලඋනත් අඕට විරුද්ධ චෝදනා පත්‍රයද සැකරුවක් හැටට විත්්තිකරුවෙක් කෙරින් නාම් කරන්නන්නේ ඔහ මුදාර ඇයිඒ වගේ නැතුව වැඩ කරන්න අස්සාාවල නිාරුත් අපිට හම්බෙලා තිනකට දරුවාට තමන්ගේ අර කායක වෙනස්කං සිද්ධ වුණනාට පුතුහල ඇති වුණට හෝමෝන ක්‍රියාකාර්්‍රවර්ධන වුණට යට තේරෙන්නේ නෑ මේක තියෙන ආදී නොමයකින් ම විනාස. ආස්වාදය දැනෙනවා හැබ ආධිනව තේරුම් ගඩ තරම් ඇදදිකීමම බද්ධක් මුහකුරාගේ දැනුමක් මේ දරුවන්ට නෑ එනිසා තමයි වැඩිහිටියෝ දරු දිහ බලන්න ඕන. හැ එහිම තැනකදී අ තමන් වීරය හැටට සලකන තමන්ගේ රැකවලා හැටට සලකන තමන්ගේ. කැමතිම කෙන හැටි නි සල කරන කෙනා මේ වගේ යෝජනාවක් කරහම සමහට අකමැත්තෙන් හරි ඒකට නතු වෙනවා. තවත් සමහරය ඒ අර හැඟීම් එක්ක පෙළ මෙෙන්න්න විධ කාණ්ඩුව එක අප එක අකෘතියත් තුළ හැමෝටම පොදුසාධකයක් කතා කරන්න ඩමාරුයි. ඉතුර මේ තත්ත්වය පාසල් තුලා පිට දකින්න ලබෙනවා අවාසනාව කියෙන හසතුමාත්මය අපි මේ වගේ ඇැන්වට නීති බලත්ම කරන්න ගියාම මේ දරුවෝ වෙනුවෙන් කතා කරන්න වැඩිටියන්ටවාඩා. අපේ යෝජකයෝ රැකගණඩ කතා කන්න, මේ ප්‍රජාවක් අපිට ඇත මිට හම්බෙන ඇතැම්මිට අපේ වගේනී ආතනටත්. දැඩි වා ප්‍රහාරයන් දේශ සහගතව කටයතු කරන අපි උප සඳහන් කරාවගේ මේ පාසල අප කීතියට පත් වනා මේ ගුරතුමා අපකීතයට පත් වුණා බලන්ඩකෝ නිලධාරි අපීතියට පත්ව වනා පොලිසල් ධරයට අත් අප පහසයක් හැබැයි. ඒ පිදුහල් පතිවරයා හ ගුරුවරයා දරුව අප යෝජන කළලා පාසට ඇති ච් අපකීතිය ගැන කතහ කරන්න නැතින් අපි මංහිතන්න මෙ වලක්වාගඩ. දරු දනවා රීමට ීඩියොට පෙන්නවා ම හිතනවා දැන් ඒකර ත පොඩි සංස්ෝධනයක් එක කරනන් හොඳයි දෙැන් කියවා අම්මා තා හරුකො න ක මගේ ශර පාශි කර දෙන්න ප මට ද වාස තර ස් පාස කර ද හො ැ ද මොද පහුගේ මස අට වෙදයික සිදියක් තොරතුරක් වාර්තාාවන දකුණ පලාතේ අහුංගල්ල පද පලාාතේ අවුරදු හතුන පොඩි පිරිම දරුවඇත්තමගේ ීමේ ල්දාගයනකට බීමතින් පැමිණි තාත්තා. තමන්ගේ තාත්ත මේ දරුවාට ලිංිකාතෝරයක් කන තොර විදේශගත්වලා හිටියමාව. ද මේමගේ තත්ත්වයකදී නිසා මමකිවේ තාත්තට මේක ලක්වන්න පුළුවන් හො මක තාත් ශ්වාස කරන්න බැරි සමාජය ඇත හැමතාත්තම මන ක්ක ෙේක ොට දේරහට ලස්සන දලයන්න පුල ලසට කතාගන්නන්න පු සසිදුද කියනක කන්න පුළන් හොඳ ආකර්ශණ ප්‍රියමණ පයෙන්න්න පුළුවන් හැබැයි අර. ඇංගිලා ඉන්න සතා එලිටේවා අස්සාාවක් ක අම්ුන එන් දම මේ දරුවුන්ගේ ආරක්ෂාවගෙන මංගේ තන්නේ අප ෝජ ලක්වීමට දඩුව කරනවා වගේම මේ අවකාශයේ අවස්ථාව හඳුන ගන්න පුළුවන්න. අ පොඩි අතපසුවීමකින් හරි ඒ තිය තත්ව වලක් ව ගන්න පුළුවන්න මංහිතෙන අපි දරුවන්ගේ ආරක්ෂාවෙන යමක් කර වෙනවා. සමාජයක් කාමාතුර වෙන්නේ ඇයි ඒක උපතින් සිද්ධ වෙනවාද සමාජයේ පරිසරය විසින් සකස් කරන දෙයක්ද කොහොමද මේක වෙන්නේ. අද තියන්න තර්කයක් තමයි මේ හංගන්්ඩ හංගන්්ඩ වහන්ට වහන්ට තමයි ඔල්ඉඩේ වැඩිවෙන්න කියලා. තරුව වන තපා කියන වැඩේන්නේේ ගොරන්න ඕක බලන්ඩ වා යටට ොන්ද නෑගවූතන කොල්ල කියලා දොරෙද මඇත්ොල් බලඟන්න මොකදන්නේ මට මේ බලන්ඩපාි වෙනේද. කියලා එයා බලඟින්න්නව එපා කියනේ තමයි කියරන හංගන්ඩ හංගන්ඩ වහන්ඩ. අපි බලහත්කාරයෙන් නීතිදාලවෙන්ඩ පුළුවන් වෙනත් වද බන්ධ නොයෙක් දේවල් කරලා ඕක හොඳ නෑ වා බලන් හොදන හොඳ නැ කියලා හන්ඩහන්ඩ මේ පිළිබඳ නිකං අමුතු ආකාරය ආසාවක් කුතුහලයක් ඇතිවෙලා මේ විකෘත්ති වැඩකොරනුද කියලා තර්කයක් තියනොහෙම සමාජ ලෝක උදාහරණත් ගන්න. ජපානය වගේ රටක මහචාරතුන් ටිකක් විවෘතභාවයක් තියෙනවා. මේ දරුවය තියෙන අධ්‍යහපනයක් තියනෙනවා දැ නුමද දෙ නො මේකොරන්නු හැබැවූ. අපයෝජන අපචාර හරි අඩුයි. ඒඕන දෙේවල් අවස්තතා ටුකරගන්න ම හිතන අවසේ පහස කනුත්රටවට ඕනදැ තියෙනවා දියුණු රටක් සමාජ සංවර්ධන දර්ශකෝල තියහල තියෙනවා අර්ථිගේත් තියනෝ. කොම තියෙනවා අරවත් තියෙනවා කොම තියනව විවෘත්ත භාවකුත් තියෙනොදඒක තර්ගයක් ඕෝක. මේ අපි මේ වහගෙන්නවාගෙන සදාචාර්ය අරක මේක කියල සස්කෘතිය කියල වාලා වාලා වාල කොයෙන්හරි මේ බුරපුුරා නගිෙන ගින්න වහන්ඩ කියීලා ඇවිල්ලනවා කොහෙකොහැරි මෙහෙම වෙනවාද කිය තර්කයක්ති නොපි මේ හරි විවෘත සංවාධයක් කර් ඕන දැනව ගත්තා ඇත් එක් ඔතුවා අතාගරන්ට කලින් මටවස පාලකමැදතටයට පාලක මැදරීම ගෙනෙකු කරන පනවක ක්ෂ පක්ස. දොද යි ආමාතුර සමාජයක අතර මංගවන පුංචි ළමයි එක තමා දුර මටඩලාවේ මාතුරකා පේ මහා චරතතුවා. ඔ එතකොට දැන් ආචාරය හසන්ත බොහොම පැහැදිලිය කතා කරා වෙනත් රටවල අදැකීම් එක අපි අටටම මෙ දොර මඩලාවෙන් උබතුමාගෙන් වෙන රටවල අදැකීම් ඉගෙන ගන්නවා. මේ අඟදී මම බලපු දියනයක් කෙටියා. යාගේ අම්මා බොහොම සැරයි බොහොම තද නීතිධානෙක් කෙනෙ. ඒගොල්ල ජීවත් වුණේ මේ නගරබද ප්‍රදේශයක දෙමහල් නිවසක. එට පස්සේ මේ කෝවි් කාලෙත් දුවට ස්ර්ට ෆෝන් පවිච්චිකිරීම සම්පූර්ණයම තහනන් කරලා නීතිදාල තිබුණා මේ ඔහවා පාවිච්චි කරන්න හොඳ නෑ. ඔයා අ පවිච්චිකරොත් නරක්ගෙනවා එකන්ඩ යට ස්ර්ට ෆෝර්න් එකක් දී තිබුණ නෑ මෙහෙම දුව ඉන්නකොට මේ දෙමහල් නිවස ඉස්සරහත් අවතියනවා දෙමහල් නිවසාක් ඒ දෙමහල් නිවසේ උඩතට්ටුවට තරුණ යුවලක් කුලියට පදිංචයට එනවා. එතකොට මේ ගොලංගේෙදර අම්මයිඉතාත්තයි දවා ඉන්නවා. එහ පැත්තේ දෙමහල් නිවසේ අලුතෙන් අපපු තරුණ ජෝඩුවක් කිඉන්නවා. තොකට මේ දුව දැක් ස්මට ෆෝර්න එකක් නෑනි හැබයි අම්මට උදේට උයන්න බැරවුණ හම අම්ම පොඩ ගානක් දෙෙන ස්කෝල ගිහිල් කැන්ටිමිංක් පොඩි දෙයක් ගන්න මේ ගාන මාස ගානත්තිස්සේ එකතු කරලා එකතු කරලා යාලුවන්ගෙන ුත් සල්ලි ඉල්ලගෙන ඔය අවුරුද්ධට නත්තලට ආරචිලාගෙන් ලැබෙන සල්ලිත් එකතු කරලා මේ දියනිය ස්මර්ට ෆෝන් දුරකතනයක් අරගන්න. ඊට පස්සෙ මේ ස්මර්ට ෆෝන් දුරකතනින් දැ මේකට සිම්ම එකක් නැති හින්දාර ඉස්සරහ ගෙදර දෙමහල් නිමසේ ඉන්න තරුණ යුවලගේ. ඒතනඉන්න මහත්ම අගෙන් එයාට ඒට යම් කිසි මුදලක් ඉල්ලගෙන සිIMම්. පතක් දාගන්නවා පස් මේ ස්ට ෆෝන් දුරකතනයට දැන්හර. අර මහත්ම යනි සිම්පත් අරගෙන දුන්නේ. එයා දන්නවා දැන් මේ දුවගේ නම්බ එක. එයා මෙයාට එකක පනිවිඩ එන්න පටන්ගන්නවා මේක දුරතික කිහිල්ලා මේ දෙන්න අතර සම්බන්ධයක් ඇති නතර. මේ දුවට අවරුදු දහතුනක් විතර අර මහත්මයට අවරුදු තිහක් විතර. මෙම කාලයක් යනකොට එන්න එන්න මේ පනිවිඩවල ස්වභාවය දරුවෙක් බලන්න හොඳ නැති අනිසි අපචාර අපයෝජනයට ලක්වන ආකාරේ, පනවිඩ රූපරාමූ විඩියෝ දරුවයි මෙම පුද්ගලය ඇතර පරිහරණය වෙනවා. එතොර මේක කාලයක් ගිහිල්ලා. මේ අම්මයිතාතයි ගෙදර නැත්ති වෙලාවක මේ පුද්ගලය ඇවිල්ලා මේ දරුවව අපජෝජනයට ලක් කන. එතකොට දැන් අපි හිතුවොත් එහෙම මෙතැනදි මොකක්ද වනේ නීති ඕන තරන් තිබුණා හැබැයි ස්ොයං නයාමනය දරුවට කියලා දුන්නෑ. අපික ව උදධරනය ගත්තොත් එහම අප හිතනවන. දරුවට ෙදදි ේහදන්න එපා කියවා. මොකද ඔයා ගෙදර තෙහදල උනුවතුර රථ පුචගත්වොත් මටත් දුකයි. හැබයි ඒදරුව අදහරි ගෙදරින් ගිහිල්ලා විශවවිද්‍යාලට ගහම එයාගම නිවසට ගිහම එයා තේහදාගන්න ඉගෙනකෙන නැතිහින්දයාහත පුච්චගන්න. තර මේ ස්වයාන් ්‍යයාාමනය නතන් සෙල්ෆ් කන්ට්‍රෝල් එක තමයි අපි දරුවන්ට දෙ ඕනි. මේ වගේ මේ සෙල්ෆ් කන්ටෝල් එක ොයාං නි්‍යාමණය දරුවන්ට ලබාදීම් අපි කියනවා. චරිත ශක්තිීන් අධ්‍යාපනය නැත්තන් කැරක්ට ඩුකේශන් කියලා. එතකොට දරුවට මේ වගේ දේබල්වලින් බේරෙන්න්න නම් අපි දෙන්න ඕනේ චරිත ශක්තිීන් කීපයක් තියෙන. දරුවන්ට විතරක් නිමේ දෙමව්පියන්ටත් සමහරක් වෙලාක්. මේ ලඟදි මංගාවට ආපු එක ගැටලුවක් තමයි එතන අම්ම කෙනෙක් ඉන්නව යායට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තරුණ කාලෙදිම යාගේ ස්වාමි පුරුෂය හරදයාබාදයකින් නැති වෙන. මේ සාවාි පුරුෂය රැකියක් කරපු එක්ෙනෙක් මේ කාන්තාව රැකියාවක් කරේ නැතිහින්ද දරුවන් දෙන්නම ජීවත් කරන්න බැරිහින්ද මේ කාන්තාව පාර අයිනේ පුංචි තේකඩයක් පටන්ගන්න තුර මේ තේකඩෙන් ගොඩක් වෙලාවට තේ පුංචි පුංචි බනිස්වර්ග මිලදී ගන්න මේ මෙතනින් යන මේ බස්රත්තරිය දුරන්න ඒ වගේම ලොරිරතරියදුරන් තමයි එයාගේ මේ පුංචි කඩේ ගනුවන්කරුවන් වෙනි. තින් මෙහෙම අනකොට ්‍රක් ප්‍රද රිය දුරෙක් මේ කාතාවවත් එක් බොහොම කොල්ලුපගු වෙලා යයාගේ ෆෝන්නම්බකිල්ලගෙනයට කතා කරලා යත් එක බොහොම යාළු වෙලා කියනවා මම ඔයායි වගේ ළමයි දෙන්නවයි බලාගන්නම් කියලා. දැන් ඕන මේ කෙනෙකුට මේ වගේ දයක් කිව්හ එක පාටම මේ තරුණ පිරිමිෙනෙක්ඇල්ලා ඔයාවයි වගේ ළමයි දෙන්නම බාරගත්ත කිහම චුට්ටක් සැක හිතන්න පෑ මොකද මේ එකට හේතුව කියලා මෙහෙම හිතන් නැතුව මේ කාන්තාව මේ පුරමි පුද්ගලයාව තමන්ගේ නිවසට කැඳවගෙන දගයා ජීවත්වවෙන්න පටන් ගන්නවා නමුත් කාලෙකට පස්ස සිද්ධ වෙන්නේ මේ පිරිමි පුද්ගලයා විසින් එම දරුවන් දෙන්නවතන පිම දරුවකුත්තින්නවා ගැනු දරුවකතු වන දෙන්නම අප යුජට ලක්කිරීම. තවට සමහක් වෙලාවට අප මම කලින් කිව්ව වගේ. අර පීඩෆීලියාව කියන. පැරාෆීලියයා මානසික රෝගතත්තේ තියෙන වැඩි හිටිය අය සමහරක් වෙලාවට ඒගලගේ ලිංගික තෘපතිය ලබන්නේ නවයු්‍යවට පත්වෙච්ච නැති. ංචි තලග ංචි දලගෙන් තර ඒගේ වෙලාවට ඒගොල්ල මෙන්න මේ වගේ කාන්තාවක්කි ලක්ක කරගෙන ඒපස්සේ එලබලලා ඒත්ක කැමැත්ත ලාගෙන ඒගොල්ලගේ ජීවිතර ඇතුරත්වෙනවා. තර මේ පුද්ගලයාගේ පරණ ඉතිහාසය පොලිස්වාර්තාාවලින් බලන්නකට පෙනිච්ච දෙයක්ත්තමයි. එයා මෙහෙම කරපු වාර්තා කීපයක්ම තියනො එතකටයා පුරුද්දක් විදිහට බොහොම අදදැකීමෙන් මේ වගේ දරුවන් ඉන්න කාන්තාවක් තෝරගෙන යාගේ ජීවිතයට ඇතුරත් වෙලා එයත්තක යාළු වෙලා යගේ මූලිකේ ලකේ කාන්තාව නෙමේ යාගේ දරුවන්. තුර මෙන්න මේ විදිහට සමාජයේක පුරුද්දක් විදිහට රෝගතත්ත්වයක් හිදා කරන කට්ටියත්තින්නො විධ අවස්ථාවලද ඒ සඳහා යොමුුව එන කට්ටියයත් න්න ගේතම අපි මේ ලාවිදි කතා කරන්න ඕනේ අ පරිපූර්ණ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන කම්පිහන්සික්ality ඩකශන් කැනත් පුංචි වචනය කියන්න ඕනේ. තොරට මහත් මේ කතා කර ලැහුවා ඒක ගුෘතුමය විශ්වවිද්‍යාල ගිහිල උපාදයක් ලබාගන්න ඕනේ දිගෙලා ඇත්තෙෙන්ම නෑ. තර මේ ලඟදී මට මගේ විසිසග්ඥ වෛ්‍ය සගයක් කෝල් කල කිව්වාමියරු මගේ දුවයාන ස්කෝලේ මෙම ටීච කෙනෙක් මේ ලඹයින්ට මේ ක් ණ ගැන කතා කරනවා ඒක සුදදු සුවිද ඇද කිය පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්ද. ට පසේ මම කිව්වා හරි අපිහෙම වැඩසටහන කරන දවස ගිහිල්ලා. ඒ මොක්ද කරන්නි කියලලා ලමුටස ගුරතුමියත් අපට ආරාධනා කර අපිඒකට ගිහිල්ල සභාග වන්න හම ඒ ගුරුතුිය ඉතා පැහදිලිවඒ කම්ප්‍රහන්සිවක් පරිපූර්ණ ලිංිගත්තේ අ්‍යාපනය දරුවන්ට පාසලේ විදුහල්පතිනීගේ අවර ඇතුව ලබා දෙන තොට මම එතුමියත් එක කතා කරපුහම කොහොම දෙතුමයේ දැනුම ලබාගත්ත කියලා ඇත්තරම දැන් අපි ගත්තොත්හෙම නිසා අතනය. ඒ වගේ ලෝක පිළිගත්තා ආයතන බල වෙබ්සයිට්හකට ගියොත් එහෙම. මේ වගේ දේවල් ලබා දෙන්නේ කොහොමද කියලා පැහැදිලි තොරතුර තියෙනවා. ඒ වගේ ආයතන ලෝකෙ පුරාම ආසියනු රටවල් අප්‍රිකාණු රටවල් වෙනත් රටවල්වල සංස්කෘතයට ගැලපෙනකාරයට මෙම අධ්‍යාපනයේ ලබා දෙන සඳහා වීඩියෝ දෙත් මෙවලම් ඕන තරම් නිපදවල තියෙනවා. තොට ඒ ආභාෂය අරගෙන අපිට ඔන්නන්ගේ ගොරතුමේයටත් තිබුණ මේක සිංහල බාසාාවට හැරිලා එනකං එඒයාගේ දුවලට මේක කියදන්නතු ඉන්න තිබුණ නමුත් එයා. ශේෂ උනන්දුවක් කරගෙන ඒ වෙබ්සයිට් එකට ගිල්ලා ඒ පුහුණු වෙන්න තියන දේවල් සම්පූර්ණ කරල ඒ දරුවන්ට නිවැර්දිාකාලයට ලබාදීලා ෙබුණ එතකොට ඕනම ලංකාව ගුරතු මියකට යම්කිසි පුහුණුවක් අපි ඉක්මට ලබා දුන්නොත් නීමමිත අධ්‍යේක්ෂණයක් ලබා දුන්නොත් අපිට ලංකාව හැම්ම දුවකොටම පුතෙකොටම ඉක්මටම පරිපූර්ණ ලිංඟිත්තය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන්න පුළුව නීතිඥ සජීවිනි අභිකෝන් වැනවී දැන් බහෙමයි ළම අප යෝජන හමනැතන් ලින්ගික අප යෝජන සිද්ධ වෙන්නේ ඇයි කියල බැලූහම අපිට එක හේතුවක් කියන්න බැහැ සමහාර අවස්ථාවල අපි දැකල තියෙනවා ළමයින්ව අනාරක්ෂිත වෙන්න එක හේතුවක් තමයි දැන් අදා අපිට කෝල් කල්ල තාත්ත කෙනෙ කිවවා ළමයි තුන්දනෙක් දාලා අම්ම රටයන්න හදන මේක වලක්ව ගන්න බැරිදි කියලා ඉතින් රජයේ ප්‍රතිපත්තියක් තිබුණා අවුරුදු පහට වඩාඩු ළමයි දාලා රටයන්න බැහැගෙන නමුත්ඒක මෑතක දේකවුරුදු දෙ දක්වාඩුර ඉති ාතික මරක්ෂ දිකාරි විදියට අපේ සභාපතිතුමා මේ සම්බාධෙන් විරෝධතා දැක්වුවත් මේ රටේ තියෙන තත්ත්යනුව එක අපිට වෙනස් කරගන්න බැරි වුණා ඉති ඒවගේ සමාරවිතා මේ අපේ මහචාරිතුමා කිව්වා වගේ අම්මයිතාතයි දෙන්නම් මාර්ථික ප්‍රශ්නහින්දරෑ දායටනං ඉන්නන්නේ. ළමයි තනියමනං ඉන්නේ. එතන ළමයින්ට ලැබේතු මානසික සංවර්ධනය කියන එක අර දෙමවපියන්න එක තිබිතු සබැදිියාව කියනක තියන්නේෙනහ දැන්ම්මෙනෙක් විදේශගත වෙලාඉන්නවනං අවුරදු ානක රට ො ස්. ෙන වෙන්න පුළුවන් නමුත් ඒකෙන්ක් ලබෙන සෝෂල් කොස්ක සමාජ හානිිි කියන එක ඉතාම වැඩීමකද ඒවාගේ ළමයි අපයෝජනවලට ලක්වෙනවා ආනාරක්ෂිත වෙනවා ඊට පස්සේ ළමයින්ට තියෙන සහර විට ෙදරඉන්න තාත්තගෙන් සහෝ තාත් එකක බොන්න එන්න යාළුවන්ගෙන් දූෂණය වුන අවස්ථා ගෙන අපිට වාර්තා වෙලා තියන අත ඒක නිසා මේ රටේ යාම්කිසි විදිහකට ආර්ථිකය පසුබෑමක් තියෙනකොටත් මේ ළමයින් වැඩි වශයෙන් මේ ලිංගි අපපයෝජනට ගොදුරුවෙන්වා අදැන් සහර අදත් අපි වාර්තා වුුණ ස්කෝලිට ඉච කෙනක් පපිට මේ දහනමය විසි නමට කතාගල් ලැකිව්වා අම්මා ළමයිව විකුණ නවයි කිය එතනත් ආර්ථික පශ්යෙන් තමයි මංග කියන්න එක නොකළ යුතුයක්. නමුත් යම්යම් ආකාරයෙන් රටේ තියන යම්යම් ආර්ථික පසුබෑම් තුළ ළමයිව ලිගික කටයුතුවලට යොදවල සමහට ගනිකාවෘත්තිය යොදෝ ලමක දඩනීත සංග්‍රහයේ තුන්සිය හැට සී ගන්තියනුව ළමයක කැත්තෙ හු අකමැත්තෙන් අවරුද්ධහට වට අඩු ලමයක් ලිගි කටයතුවල යොදෝනවනන්ගේ අපරාද වැරද්දක් නමුත් මේවා දැන්. වාර්තාාවීම් යම් කිසි ආකාරයකින් වැඩිවෙලා තියෙනවාද කියෙන ප්‍රශ්නය අප ඉදිරිිය තියෙනවා. එවගේම තමයි අපේ සමාජයයම් මිත්‍යා මතයක් තියෙනවා තමුන්ටත් ළමයි ඉන්නවනං ඒ අ තමුන් දරුදුක හොන්දට මදුරනවා ඒක නිසා කවදාවත් ඒවාගේ දේවල් කරන්න නැහැකිලා හැබැයි අපිට වාර්තා වෙලා තිනවා බොහෝම සිද්ධීෙන් ප්‍රමාණයක් තමුන්ගේ ලමයයි අනිත් ළමයයි දෙන්නම ගිහිල්ල ස්කෝලෙන් බස්වන තාත්තලාතින් න්ගේ දුවගේ අල්ුවට ලළමපයෝජන සිද්ධ වුණන අවස්ථා සමහරවිට ඒ ළමයි දෙන්නම් ස්කෝලෙන්දාලා එක ළමෙක් අපප හවිස්කෝලගට ගිල්ල ස්කෝලින් පිටතර කැඳදවාගනගේ අවස්ථා පිටමේ මේ උසස් බාලිකා පාසල්වල වාර්තා වෙන. ඉතිං ඒක නිසා අපි හිතාගන්න ඕන දැන් ඔබට මතක ඇති කොවිඩ්කාලයේදීමේ ගල්කිස් ප්‍රදේශයේ අවුරුදු පහළවක ගෑනු ළමෙක් තියාගෙන එයාගේ අම්මයි. සුලුපියායි තමයි විකුණුුවේ. එතැන්ට අපේ සමාජයේ හොඳ පැතිිකඩක් මේකින් හෙලි වුණා ඒලාමයා ගාවට කෞද්ද ගිහිල්ල තිබ්බේ දේශපාලකයෝ පොලිසිය හමුදාව සමාජ වැදගත්්‍යයි කියල සම්මත සියලු දෙනාමේ ඒළමයා ගිගෙන් ලිංගික වශයෙන් සර කෑමකට ම ලක්කර තේකනිසා කවරවා හිතන් ෙන් වන මේ වැදගත්මිනිස්සු ටයිකෝ නිස්සු ඒ අය ගතිං මේ ලංක අප යෝජන සිද්ධ වෙන්න කියලා ඒ ගැන තියන මිත්‍යාමතය නැති කර ඊළට හසන්ත දැන් ඉතා හොද අපි හොඳ සංස්කෘතියක්තියන අපි වැෙහිතිියන්ට ගරු කරනවා. අපි නායකෙන්න්ට ගරු කරනවා. ස මේ අපි ස්වාමින්වාන්සිලාට හෝ වෙන තාාගමිකායට ගරු කරනවා. නමුත් මෙතන තියන පොඩි ප්‍රශ්නයක් අපිට වාර්තාාව වෙන සිද්ධිවලින් වාර්තාාවල් අපිට හිතන දේ තමයි. මේ ලමයින්ට පුරුදු කල්ල නැහැ ගරු කළයුත්තු කෙනෙක්. වන්දින පුදධන කෙනෙක් කතින් පවා තමුන්ට වැරැත්්දක්වෙනුවනක් ඒ ටෙරී ඔබට කතා කරන්නටොන්දක් තිබියේතුකෙන පෞරුෂය සමල්ලාට අපි ළමයින්ට ගොඩ ගලනෑ සමහර ළමයි මේ අර පුරදු කල්ල තියෙන නිතරම වැඩීඩියන්ට දනගහලාවාදින්නනි මංකෙනක හොඳ පුරුද්දක් හැබැයි ඒක ඇතුලේ ඇතිකරනේ හික්මීම පාවිචි කර ළමයින්ව සූරාකාපු අවස්ථාතියෙනවා. ඒක නිසා අපි ළමයින්ගේ පෞරුෂත්ය හදනවනම් අපි සමාජයක් විදියටට පොඩිකාල්ල දල අපි පුරතු න්න ඕන අපි වැඩිහිටියන්ට ගරු කරන්න ටඕන, ආගමික කන්ට ගරු කරන්න ටන හැබැයි ඕන්නතින් පවා. ට වැරදක් වෙනවනං අප එකට එරහිව කටයුතු කරන්න එක සමාජයට හෙළිකාරන්නට තරම් අපේ ළමයින්ගේ පෞරුෂත්ය අපි ඒ හොන්ද හදන්නට අවශ්‍ය ඒවකීම තමයි ළමයින්ට රටේ අපි දැන් මේ මාතෘකා දෙක මංහිතන දර්ශක ගණනාවක් කතා කරනවා එකක් ළමයින්ට නීතිය ගැන කියලදීම අනනිත්තක ඩංගික අධ්‍යාපනඉති ඔය දෙක අප දැන් දර්ශක ගනාව කතාකරක හිටියට ඕක අප ඉම්පලිමෙන්ට කරන්න තරාන්න ශක්ති මත්ජාතියක් වෙලානෑ අපි හැමදාම කතා කරනවා මාධ්‍යවලින් කතා කනො මේ වගේ දධයක්කුණ හවිල් යාම් කිසි හඬක් නගනව හැබැයි අපි කවුරුත් අපේ දේශපාලන සමාජි හෝ පරිපාලකෙන් හෝ මේ වගේ එඩිතර තීරණයක් ගන්නට කෙලිමේ තීරණය ගන්නට තරන් අපේ සමාජයේ ඉස්සරහට කිහිල්ලනෑ ඉතින් ඒ එකනිසාම්ම හිතනවා ඒවගේ තමයි අපි කිව්වට ළමයි තමයි අපේ හොඳම සම්පත උපරිම සම්පති කියලකිව්වට තවමත් අපේ රටේ අපේ ජාතික ලාමමාරක්ෂ කාධිකාරය වෙන්න පුුවන් ලමහා කාන්තා පොලිසිය වෙන්න පුලුවන් ඒවගේ ආතනවලට සමහටක. දම සැල ද ලබෙන්නේ කියල සහරවිට අපි හිතෙනන ළලන්න්නේ මේ රටේ ළමයින්ට විරුද්ධව සිදුවන ලිඟි ක අපපයෝජන වේවා වෙනත් හිංසනවවා වලක් වන්නටනම් ඒ යාන්ත්‍රණ විහෝය ශක්තිමත් කිරීමත් රට රටේ වගකයුත්තන්ගේ වගකීමක් කියල හිතනවා ඒවගේම තමයි දෙමෝපියෝ සමහර වෙලාවට ළමයින්ව හදන්නන් වාලෙ හදලා ඒ අය ප්‍රමුකත්තය දෙනවා තමුන්ගේ අනියම් සබඳතා වලට වෙනත් සම්බන්ධතා ගොන්නා ගැනීමට ආරෝපකිවගගේ. මුගේ කකම් සැපත හොයාගෙනයාට ඉදි කාාටහරිකයන්න පුළන් වැඩිහිටියන්ටේ ලමයි හින්ද තමුන්ගේ පෞජරික දේවල් කරගන්නතු ඉන්න බැහැකි නමුත් ලාමයා මේ ලෝකට එන්න වැඩිහිටියෙක්ගේ වගකීම ලාමල් පැඩිහිටියක් ගේියෝමනාවමතමික් ලමයා ගේෝමනාවමත නෙමේේ එක සක් වැඩිහිටියයන්ට වගකීමක්තියෙනවා තමම් පවත්වන ලිංගික සබතතා තමම් පවත්වන විවාහයෙන් පිට සබතතා හෝ විවාහය තුළ සබතතා තුළින් ළමයින් අනාරක්ෂිත කිරීමෙන් වැලකී සිටින්නට. දෙමපියන්ට අබෝධයක් තියෙන.ඉති ඒවගේම තයි තවයක් මම එක දෙයක් කියන්න ටඕන අපේරටේ දණඩ නේති සංග්‍රහය තුන්සිය හැට පහසී වගන්තිය තියෙනවා. ලිංගික අත්තවරවලට එහිමනැත්තන් ලිංගික අපපරාධවලට ගොඳරුවෙන ළමයින් සහ කාන්තාවන්ගේ. අනන්න්‍යතාවේ හෙළි කරනවනයි යාම් කිසි මාධ්‍යයක් කෝ සමාජ මාධ්‍යයක් ඕන්ට අවුද දෙක් දක්වා සිර ඩුවම් දෙන්නට පුළුවන්ති වසනාවට තෝමත්ේරේ එවැනි නඩුවක් පැවරරිලාන්න හැ බැ ස්සරහට පැවනන හැකි කියන්න ැහැමකද දැන් ඔය. කළුතර සිද්ධිය වාර්තා වෙලා ඊට පස්සේ සිද්ධි ගණනාවකද අපිට කිව්වදේ තමයි. අපිමය වාර්තා කරන්න බය මමුකදක්පේ මයින්ගේ අන්‍යතාව හෙලවේ මාධ්‍යවලින් හෙලවෙේ තුව අපි කොහොමද සමාජයට මූුණදන්නේෙ ඒක නිසා මංන්හිතන්න මාධ්‍යක කෙල ක කියන්නේ. මාජයේයට වඩ ඉස්සරහයිෙන් හිටිය යිුතු කණ්ඩායමක් ඔවන් ආචාර්ධර්මික විදියට ලමයින්ගේ උපරීමම හපතට ප්‍රමුකස්ථානය දලා මේ විතියට ළමයින්ද්‍යයා නන්න්‍යතාවේ හෙලි නොකර මෙයෝ වාර්තා කරනව නං හොඳද ඒකට අසල්ලසි රටෙන් ඔබට උගන්න පුළුවන් ආදර්ශයක් නිර්යා කියන වෛදෙ සුිය දූෂණය කරල සමහ දූෂණයකට ගතකල් ලක් කරල මැරුණ හම මමට කියවුුණේ නිර්පයා කියලා ඇගේ ඇත්ත නම අපිතාම දන්න නැහැ. ඇගේ ඇත්ත කොහෙ දෙ. කියනක දාන්න නැ. එහෙමයි ඉන්දියානු මධ්‍ය වාර්තා කරීමේවා අනවර්තනාමයකි. ඉතින් ඇයව ආරක්ෂා කරන. ඇති ඒවගේ යම්කිසි විදිියකට මේ විින්ධිතයන්ව ආරක්ෂා කිරීම සංස්කෘතියකට මාධ්‍යහාහ සමාජයේ සහ බලධාරීන් විදිට අපි සියලු දෙනනාම ගමන් කළේතුයි. දැන්ටත් පාසල්ල්ල විසියන් තුොල ධාතුන දාතරක් ත රගන්න්නවා ලංගික අධ්‍යාපනය නීතියයි දදාපුම ොට පාලො යිඩවා ඇසගොටට ලමයි ළමයිට මේ බර. ග මේ වෙන කතාම මේ කියයාගෙනන්නේ එතනත් බරක් පීඩනයක් විදි නොදැන් අවධ්‍යාපන ප්‍රතිශස් කරන ඇතුළේ මේකට යම් විසඳන් තියෙනවායි කියලාපි විශ්වාස කරනවා ඔබතුවා මේ මනු විද්‍යාපිලිබඳ මාචාරුවයනෙ විසයන් පහලොක්ක තර පටවල ද නද ඒ අතර ලිංගිකාත්ධ්‍යාපරේ නීතියයි දැමනං මරු. මංගේන ප්‍රමුක් මේ අවශ්‍යතා දෙකක්න ප්‍රමුකයි. ඇත්තරම නීතිය පිළිබඳ දැනම ඉතා බෑතක ජීවත්තයෙන්ද. නහින්නැතුව ජීවත්තෙන්න්න මේ හරි වැදගත් ලංගික අධ්‍යාපනය කෙනක ඇත්තටම ලෝක ඉතාමත්ම වැදගත් විශය. එකඇන්න මේ ප්‍රජාවය පැවැත්ම මානව සමාජයේ පැවැත්ම රධාපවතින ප්‍රධාන විෂයයක් මේක දාගන් ඩෝන. බ අපි අයි කරන්න මොනවාද ප්‍රමුකත්තේ දෙන්න මොනවාද අත නූතන ලෝකට ගැලපෙන අධ්‍යාපනය මොකක්ද අධ්‍යාපනය ඇතුළේ මේ ආරක්ෂාව රැකවරණය. මේක යන තැනම කක්ද කියලටික හිතන් ඩෝන මහිතන අධ්‍යාපනය ඇතුලේ ප්‍රතිංස්කරන ඇතුළේ වඩෝන දෙයක්කි කියෙල නැතන් පිේක විසියන්ගේ යෝජනා කරන අරක දාම මේ එකක දාම. එකඔන්න සුනාමියක් කියනකට ටේවාදාමු අපදාකල්මනා කරනේ දාමුම.හමගේ හරිම වැදගත් හැබ මේක්ොම දාලා දාල ලමයි පුද්ධුව පීඩනයක. පොට්ටික පොත්මල්ල බරයි කොල්ලට වැඩියලොකුයි මල්ල බරයි. මේකො මල්ල. ඒවගේ තත්ත කෆි මේ කතා කරන්නේ. මේ ප්‍රශ්යට උත්තර එතනත් තිීනවා අධහාපනය ඇතුළේ මට අවදන්න පාලක මැදිරියට පාලක මදිදරී මගින්නන්නේ උත්න පව ලක් සර සවිීතින් මීමක්. අප නැවතත් දොර්මටලාව සමඟ ප්‍රශ්නය පැහැදිලි කළ යුක්තය කුමක්ද එක තම මහිතන්නේ අප කතා කළ යුතු ප්‍රධානම කාරණාවක ටිකක් දුරට කතා වන මනුත් සමරසය කර මාතය ඕ මහිතන හසන්තමහත්ත ඉතාමත්ම මේ වැදගත්ම කාරණය තමයි ර අපිදැ කතාවනගේ දරුවන් මේ පිළිබඳව විශෂම දැනුවත්කිරීම දැනුවත් කකිරීම ක්‍රම කීපයක් තියෙනවා.ඇද එකක් තමයි දැන් අපි ගොඩක් වෙලාට දෙමව්පියන්ට දැනුවත් කිරීමක් කරනවා දරුවන්ගේ අරක්‍ෂාව පිළිබඳව. ඒ හො වැඩක් මොකොද සමහර දෙමවපියෝදන්නේෙ ැහැ තමන්ගේ දරවායටක සිද්ධ වෙන්නේ වර දද්ද කියලා. සමහර තින අපි කීවා වගේ දැහර. සජිවනි මෙනවිය කියපු කතාවේ විමර්ශනය කරන්න මමදායක වුනාර අවුරුදු පහලෝක දියනිය අලවිකරපු එක ඉතිං පිළිගණ්ඩ හසන්තමහත්තයෝ ඒ අම්මා එයාගේ දුව ඒ අම්මගේ අනියම් සම්බන්ධතාවය පවත්තපු පුද්ගලයට දෙන්නේ එයාගේ නංග කියලා. ළමහට කියන ඔයා මට අක්කේ කියලා කතා කරන්න. මනුස්සයට දෙන්න මේ යාගේ නංගි කියලා තමන්ගේ දරුවා දෙන්නේ ඉතින් හිතන්න කොදැන් මේක හරි භයානක තත්ත්යක්න තමන්ගේ කුසින් මෙලව එළියදුටු තමාගේ ආදරණීය අපි කියනවා මේ ලෝකයේ වටිනාම සම්පත දරුවා පුළුවන් ද අම්ම කෙනෙකුට තව පුද්ගලයකුට දෙන්න මේ මගේ නංගි කියලා එහෙම කලා එ දැ ඕක ම දකින දෙයක් තමයි මේ හසන්තමහත්තය මේ චක්‍රයා මොකද ඔය කියන ප්‍රශ්නයේදීම අපිඒ එකමගක් මොකෝ ඔය කියන කතාව අම්මගේ වයසවුරුදු තිස් දෙකයි. අම්මගේ වයසවුරුදු තිස් දෙකයි දුවට වයසවුරුදු පහලවායි කියන්න හසන්තමහත්තේෝ ඒ අම්මා ඔය දියනය ලැබෙනකොට ඒ අම්මගේ වයසත්වරුදු පහල දසයක් නේන ඔබට මම කියක තේරෙනද අම්මගේ වයසතිස් දෙකයි දුවටව ඇසවරුදු පහලවයි. ඒ දුව ඔයවි මර්ෂණය කල්ලා ඔය විදිහට ශ්‍රී ලංකාවේ පොලිසිය අනාභරණය කරගෙන යම් විදිහක ක්‍රියාමාර්ගයක් වු ගත්තා නම් ඒ දියනියද මේ වනකට මවකි. එතකොට රාච්්‍යයම්ම වෙන නිකම් ආච්‍යයම්ම වෙන රුදු තිස්තුලෙන් ආච්‍යම තිස්තුනෙන් ආච්‍යම්ම ප දාස දාහතක දුවට ලබ බෙක්කිනො මේක ස කලේ රව්ම චක්‍රයයා. චක්‍රය කටන්ඩයි ඕනේ. එක ඇන දැන් මට වුණ මම මටවෙච්ච දේව මගේ දරුවටත් වෙන්න ඇවනි එක හරි. එතට මෙන්න මේ වගේ දේවල් හරියට අපි දැක්කා දෙමව්පියන්ගේ තියෙන නොසැලකිලිමත්භාවේ නිසා දරුවන් අසරණ දරුවන් අතවරයට ලක්වීම. තව මට බතකයක් තියෙනවා එක සිද්ධියක ඒ අම්මගේ වය සවුරුදු තිස් හතරයි නැතිස් අටයි, අම්මාගේ වයසතිස් සටයි දවෙෙක් හිටිය අය සවුරුදු දාසයක. අම්මට තිස් සටයි දාසයක දුවෙක් එක්ක මේ අම්මාගේ විවාහය කැඩුණා. කැඩුවට පස්ස මේ අම්මාගේ දෙවැනි විවාහය පුරුෂයාවෙන් අවුදු විසිහතරක තරුණේ. අම්මට ති සටයි ඒ අම්මාගේ දෙවැනි විවාහයේ පුරුෂයාට විසි හතරයි. ඒ අම්මාට ඉන්නවය සුරුදු දසයක දුවේ. එතකොට, අම්ම කියලා තියෙනවාර දුවට ඔයා මෙට බාප්පි කියන්න එපා පෙල් ලද මනුසර වයසත් වරමිනි හෙද. අයි කියනවා. ඔයත් මෙට ලංගි කියල කතා කරන්න. එහෙම්මම අම්මම ගොඩ නැගුවා. යම් කිසි විදිහක සම්බන්ධතාවය අම්ම යිඒකටඋ පපකාරගෙනි. එතවට අවසාන වශයෙන් මේ කියන අයියා කියලා මෙයා හඳුන්වන එහෙත් සුලුපියා අතින් මේ දරුවාව, පිකට කියන ව්‍යභිචාරයට තැත්කිරීම කියන වරද ව්‍යභිචාරය කියල කියන ේජාති සම්බන්ධතාය ඇතු සිද්ධවන ලිංි සම්බන්ධතාාවය එතන න්‍යාති සම්බන්ධතාවය රචුවමේනවා. අම්මාට මේ පුරුෂයා ලේජාති සම්බන්ධතා පික පාටට හිතුවට ඒ අම්මයි ඒ පුද්ගලයයි ලිංගිකත්ව ලිංගික ක්‍රියාවලියක එකටේ දෙෙනවා නම් ඒක ලාති සබඳතාව ඔහුට දරුවෙක් මේ වෙන්නේ එරේ ඒළමය කිව්ත් මම අයි අක්ක මේ බාපක් යන්න ැම කියල එ දරුවට බෑ ඇයි ගොඩ ලැගල තියෙන ලේජා සබන්ධතාාව කලික ර අපි ෙන විය විචාරය තොට බින්න මේ ව්‍ය විචාරය කියන එක හසන්ත මහත්වයා පිළිගන්න නම් පිළිගන්න මම ගියාම ඇත දුෂ්කර පලාතක රැඩසට අහනකට ඒක හිටි රජයෙන් ලෙධාරී එක ග්‍රාමසේරා හමිකනෙමට මාර්ගතාවක් කිව. හමසේ රලාහහිම ට කියනවා මනු මත්තය ව මට කතා කර එපා මෝකගකිහිල්ල අපේ ගමේ කියලා ගම ිනිහෙක්කිව රාලාහමිවා කටවහගෙන ඉන්න අබහිටවන්නේ අබ කන්ඩ තමා අහිටවන්න අකන්ට තම රාහමි තතිවලන්න රාහමිටහගෙන ඉද පවුල් හතටත් තියෙනවා ඒකිව්ව තමන්ගේ තාත්තටදාව දුවට දරුවන්න. යමිචා මෙ ගෝත්‍රික ඒකයන්න මේ අපි හිතන් නැති ඒවා. නවා වෙනවා ඒවා ඒ මිනිසුන්ට ගානක් වත්න ඒවට කතාකලො රජ ධ රාහන් ග්‍රාමක කරල මටක ුලුටවාාවග නින්නද වැහති ඩන්න ඒ. එහෙම නම් මේ දැන් අපේ අර සජීවනී මහත්මිය අපේ ජතිකලලා මාර්රක්ෂාන්තිකාරය සභාපතිතුමා අපේ මහචාරයතුමා කියපුවා විශේෂ නීතිය දර්සනය අනුපහය සංචෝදය හරි හරි ලස්සන පනතා ඕකෙති යනවාේ අමයින්ට කරන්න ඕනටක ඔක්කොම වැඩේ තිය නොක දන්නඇේ හද්ද පිටි සමිනිසු හද්ද පිට සමින් සුතියා අඩුමතරම මේ දැඩුම තියෙන නීතිය දන්නවයි කියන අධ්‍යාපනය ලබපුය දන්නෙත්තැයි ළමයිට මෙම කත් තියෙනවා කිය ළමයි කොහෙන් දැනගන්නද සසන්ත පත්ය ළමයි කොහෙ දනගන්නද දන්නය දන්නෙත් නැහැ ඉතිං ඒක නිසා මේක තවදුරට ඔබ තුමාලගේ මාධ්‍ය අතනු අප ගෞරුවෙන් ඉල්ලා සිිනවා හැකි හමොහොතකම දරුව බලන වෙලාවලලට මචාරතුමා කියපු කතාව හරි හොඳ කතාවක් ඒ ලෝකයේ රටවල්නෙ මේ අල්ලපු ඉන්දියාව. ඉන්දියාව හරි ලස්සන්ට කිය දෙෙනවා ලංගිකක්ද්‍යාපනගැල් ලමයින්ට. පොඩ්ඩක් බල නෝ ගෙහිල ඒගොල්ලන්ගේ ඉන්දියාවේ ඔය කාටුන් වගේයා හරි ලස්සට ලමයිට කියා දෙනවා. එතවට අපෙත් මේක කරන්න. පැල්ල මේ ළමයින්ට බලන කියන වෙලාවටර කාටුන්ේ ටංගාන ටුම්ගාන උටිය යනව මෙහෙම්බැටනවා ඒ විතරක් නෙමේ පොඩ්ඩක් දරවාගේ ආරක්ෂාව පොඩි විදිහකට දැනුවත් කරන්න කලොත්මං හිතන්නේ අපිට මේ ුද දෙලුත් දින්න පුලුවන් ව. ගෞරවේ ගැන කතාවනා ගෞරවය කෙනකුට දෙන්න අමාරුයි තමම්ම එක උපයාගන්න ඕන රැකගන්න ඕ ගෞරවය රැකගත යුතු අම්මා තාත්තා ගුරුවරයා විදුහල්පතිවරයා තවත් පෙනත්ත වැනි කෙනෙක් ෙන්ඩ පුලුවන් මේ ඇත් තමම්ම විහින් එක නැති කරගන්න අනං ඒ සමාජයකට කුමක්ද සිදුවන්නද අම්ම තාත්තා ගැන ඔබකිවූ දේවල් ඇඟ කිලිපොලා යන සිදුවීම් අපි හිතන්නවත් නැති සිදුවම් මේ සමාජයේ අප්‍රකට ලෙස සිදුවනො මේම මාධදය කියන්ට ඕනද කියල කෙනෙක් කහන්ටත් ඉඩ තියෙනවා එක් තරක් පුංචි හරස්කඩක් මේ අංසු මාත්‍රයක් දැක්කේ හැබ ීට වඩා මේ ප්‍රශ්න සමාජයේ තියෙනව වඩ පුළුවන් අපි මේටික අහගෙන ඉන්නේ රස විඳින්ටවත් න ශහ් මොරු කතාටික කිවේ කියන්නන මේ ගෙදර දරුවෙක් ඉන්නවානම්. පුංචි දුවෙක් පුතෙක් ඉන්නවා නම් පරිසංකරගන්න. අම්ම තාත් හැටිට ගෞරවය කියලා දෙ බාල්දිය අඩි හරි රැකගන්න. ගුරුවරෙක් විදුහල්පතිවරේ කියලා ඉන්නවා නම් ඔබඒ තැන්ට පත් කරලා තියෙන්නේ ගෞරවය කියල එක තිනව කියල මතකතියාගන්න. මේ පාසේ පන්තිිකාමට ඔබට බාර දෙෙන ගේටුවෙන් ඇතුරට එන ළමයා රැකගන්න වගකීමක් යුතුකමක් ඔබට තියනෝ ඔබ තුට්ටු දෙකේ වැඩ කරනවනම්. කැත වැඩ කරනවනම් ඔබේ තනතුරට සුදුසුන ඔ ගුරුවරෙක් නවේ ඔබ විදුහල්ප තිවරයෙක් නෙේ ඔබ නිලධහරියෙක් නෙවේ හුන්ට මතකතෙන් විශේෂයෙන් පුංචි ලමයින්ට අත තියෙනවනම් කිසි සමාවක් දෙඩඕනනෑ නීති ඕන දඩුව මෝන ඊට අමතරව සංකල්පී වසය සමාජයේ වෙනස්කම් කරන්්ඩුවන්න ඒවත් කරඩන මෙ හංගල වහල සදාචාරය කියලා පිරුවටකින් වහලම මේසිල්ල කරඩ දැකල් කතවන ඉටිකක් මතකතියාගන්න අපේ වැඩසටහනනි අවසාන මිනිත්තු කීපය සභපත්තුමා. දරුවන්ගේ ආරක්‍ෂා පිළිබන්ඳ අපි මෙතෙක් සාකච්ඡා කරපු කාරණානුව මේ ලිගිකා අතවරෝට ලක්වීම වලක්වාගැනීම සහ පිළියම් යදීමට අපි සමාජයක් හැටියට ආයතන හැටියට. එලඹුම් දෙකක් පාචිකන්නව බොහෝ දෙනෙක් සමාජ බලාපොත්්‍රනේ දුවක් අතවරයට ලක් වුණම ලින්ික වශයෙන් දූෂයෙන් ලක්වන හම මේ අයට දඩුවන් කරන්න්න ඕන්න කර ඇ ඇත්වශම ලර්ශ ධකාරය පොලිසි ඇතුර නතියේ බලාත්ක්ක නා අතන බොහදුරට නතාවගේ බලාපොත්තුවා අප බලාපරොත්වනුවත් මේ දඩුවන් කිිමේ ක්‍රියාවලි කන්නම් කරන්න ොහෝ ක්‍රියාමාර්ගරු තිබෙන. සමාජයට පණිවිඩියක් දෙන්න අපි හිස්තනවා මේ දඩුව මහරහා මේ වැනි දේකට උනන්දුවත් දක්වනෑමින් මිදී යුතු වැලක යුතු ගෙන කාරණය ඒ විතරක්න මේ අතරයට හිංසරෙන් ලක්වන දරුවන්ට ජාතික ළමරශ්නාධිකාරයේ අපේ පනත තුල්ල අපේ ප්‍රතිපාදනයන් තිබෙනවා මේයට ප්‍රතිකාර කටයුතු කරන්න සහය වෙන් ඇතරම මේ ලිගිකාතරට ලක් වුණහම මේ දරුවන්ට යම්මම් ආකායෙක මානසික වශය කායක වශෙන් ඇයම් ගැටලු සහගතත්වයන් මානසික වශ ශේෂීම් දැඩ මානසික පීරනයට කම්පේන්ට පත්වෙනවා ඇතිේ නිසා අපේ දමර්ශනාධිකාරී කටයතු කරන මේයාආකාරි දරුවන්ට මනෝ සමාජී සහහි ලබාදන්ට. පිීතනවා ඒ. යම්ගසි ආකාරයෙකින් මැදිහත්වීමකින් මේ ලාමයා යථතත්වයට පත් කරන්න දර්කාල අපි උත්සාහ දරනවා අංකාපුරාමය සබන්ධය වෙන වැඩ පිල්ලත්වේ.නබැ ං එක කියන්නේ මේ දරුවෝ ලිංගිකාතර ලක්වුණාට පස්සේ මනව සමාජයේ සහි දිල පදේශන දීල ප්‍රතිකාරරලා එට අපි ඒක දෙියුණු වැඩිදුණු කරන්න ඕන කියනෙට වඩා එක වලක්වා ගන්නට ඕන. ඒ දරුවවාට මනෝසමාජී සහහි දුන්නා කියලා යාට වෙන්න හානිිය පීඩාව අනර්ථය. අහසිවෙෙනන්නේ ඉවත් වෙනන. වරදකරුට වරණ දනුමු දුන්නත්. අර දරවාට වෙන හානී පූර්ණි කරන්න අම්මාරුවයේ නිසා අපි දෙනි එල බම හැටියට පාච්චිකනම දඩුම නීති ලත්මකිරින් පාචිකන අත්‍රවාරයීම මේ තත්වයන් වලක්වාගන්න. ඉතුර මර්ශණ ආධිකාරය වගේ ආත නිී ප්‍රජාවේ මේ අවධානන් සාධක හඳුරනාගන් උත්සා කරන්න කාරණ දෙක් එත ම පැහදිලි කර උත්සාහකරවා එක ප්‍රජාවට හවුල්ල කන්න පුළුවන් කට ුත්තමයි. සාපේක්ෂ වශයෙන්. ලිකාතයවරයකට ඔහු අපවෙන් ලක්වීමේ වැඩි අධානතිය දරු අවධාන ක්ඩායම අපි අදුරගන්න ොදැ අපි උදාහරණය කරෙකිවොත් හෙම මව්පියන් අතර නිතර ආරවල් තියනවා ඔඕන් වෙන මවගේ හෝ පයාගේ අනියම් සම්බන්ධතා තියනවා මව හෝපියයා පවුලේ සාමාජක මුද්‍රව භාවිතා කනේ පවුල් කඩා කපල් විස්තරුණු බවුල් බිඳරු පවුල් එම නැත්තං අනි පැත්තෙන් මව විදේශගත වෙලා යුෝපට ිහිල්ලන්නේ ේයා සමහට ආර්ථික දුෂකරානි ස ඇද පේතික රැක්කවල්ට හිෙටට සමහට මංවසාපියා දෙන්නම රැකියාවලට එක ඉහල දරාතිරමේ පන්තියේ න්න ආර්ථක හළමටවලටත්වෙන්නඩපුුවන්. නිසා හැමදිස් එම අපිට යුතුකමත්තියන විශේෂම දෙමවෝපියයාට දැනුමත්තියෙන. ටි ර මොලේ කලදක් කියල යෙනවනං හිතන් ඕන මේ දරුවා මගේ දරුවවා නව අවන වයසරේනවා මෙයාට වටේපිට ඉන්න තරුණයමයා දිහා බලාගිරින්නවා. මෙයත් මේකට අපිත් මේ වගේ කාලෙක මෙහමගතකරුවායාලඇත්ේ හින්ද ලුවන්තරම් මේ අවදාන කණ්ඩායම් අන්දරෝග අර අපි දිගටම සඳහන් කරමේ දරුවන්ට කියල දෙට ඕන ආරක්ෂාවෙන්ඩ රැවටෙන් එපා කියන කාරය. බගේම මේතකාලන තියන ප්‍රණාවෙන් සම්බන්ධෙන් අපේ අවධහන යමුකරඩු විශේෂමර බ සඳධන් කරවගේ සමාජයේ වෙනස් වෙනවා කලින් කර වෙනස්ව වෙනවා. අපේ ජීවන රට වෙනස් වන අපි. හන උපාග වෙනස්කරනොද ෑතකාලමේ තාක්ෂණය දියුණීමත් එක්ක අපිට වලක්වන්නඩ බැරිතනකටාව මේ කොවි් වසංගතයත්ෙක දරුවන්ට මාර්ගකතාත්්‍යහපන ක මේ ලබ දුන් හම ජංගම දුර කන ස්ට් වර්ගේ ජංග දුර කරන විශල වශයෙන් පාච්චි කනටන්ගත්.ත මේ හර හපි සමාජ මාධ්‍යාල පරිශීල්ල විශල වශයෙන් ඉහල හිලතින විශේෂීම නවනය වරවාසේ දරු සමහර පවල්ලල හඳ මාත්මය අම්මයි දයි තරගට ඉඳල තමයි මේ ෆේස්බුක් එකගේ සජ ද යා ර. රන්න එතකොට අපි ඉතා මුොහොට මතකතියාගන්නඩඕනක මේ කුඩා තරුණ දියනියන්ට දුවරුන්ට ම දෙන පනඩක් තමයි අපි ආයිතනයක් කඩීම ප්‍රජාවක් කඩේරත්. අපි මේ මේ අපේ සමාජ මාධ්‍ය චාලාහාර අපි විීධ පුද්ගලය අඳුරගන්නවා. එමන ගිනමක් එකවුන්ටක් ෆේස්බු එකවුන්ට එකක් පාග තකොට හැබැයි අප අපේ සමාජයේ අපි රුර වෙලා තිරන වඩත්ම චිත සදුස විදි තමයි අපි මූනට මුහුණ හම් වෙලා එකන එක ඇසුරු කල්ලා දුර ැනමත් අපිට මිනිසු තේරු ගන්ඩ බැරි සමාජයක. ෆේස්බුක් එක කහර හාහදුුර ගන්න වනට සමාජ මාධ ජාලා හරහාහදුරගන්නඇය ගැන අපි ලොකු විශ්වාසය අති අපේ තොරුතු රහෝමාර කරගන්නවා. මේ මේිය පෙරදත් දකින්න සමහ මේ තරුණ තරුණය පවදැ මේ ීතිචම රන්ද දෙනෙකු මේ හො ගම්ම මේ කොහද බසසාහර පලාතේ ඒක දෙන්නෙකු ්‍රැවටිලා කියලා ආරංචි වනා රුපයල් ලක්ෂ අනුවක් මෙතට හමාරර කියලා මාධ්‍යවල පලවුණ. එතකොට මේ. ෆස් එක හරි සමාජමාධ්‍ය ජාලා හාය හා. අපි ඉක්මට සම්බන්ධ ගොන්නකාාන දැකුණ ැති කෙනෙක් ගැන විශවාස කල්ලලා මේට ෆේක කව් කියලා ්‍යාජ ගෙනම් දැවඔබ දකිින්ට ඇති සුමාන කීපයයට පර මනිුවන්ගට ප්‍රදේශය පිරිමිලම මේ කවුරුදහනමක් කිරු නමේ දැන්වීමත් පල කර සමාජමාධ්‍ය ජාලා හහා මේ නිරූපන ශිල්පීන් බදෝගන්න වැටුවකුක් ගෙවල කියලා වෙනත් නිරූපන ශිල්පියක් ශිල්පිනියකගේ නමින් ඉතින් මේ වැඩ කියලා මේ හොද ොඩලිල්ලට ගන්න කියලා චායරූපය වන්ඩ කියල මනේ ගෑනු දරුටක් මේ තරුණ නවය අගුණු වයස ගැන දරු ොඩක් මේේවා ශය කර ඇබයි යාර්මනස්සයා ඇතද බොරදු කියර දන්නෙත්නේ. එයා දැකලත්නේ එයා මුණ ගැහිලත්නේ පෞද්ගලික අන්දරුන් කමකුත්නේ අර ේස්බුකේ කියයන දේවල් හර අපි ලොපු හිස්වාසයක් ඇතිකරග විශේෂ මේ තරුණු දරුව නවයවුණ වසන දරුව මේ ලිංගිකාත්වේ. ඉස්මතු නාකාරුට උනන්දුවක් උත්තේජනයක් ඇතිෙන ආකාරී හරි ලස්සන එමකොද සමහට තාත්තා බාප්ප මාමා මේ අම්ම නැන්දමාම එහෙම එයාගේ ලිගිකත්ව හැගින් උස්මතුව වෙන ආකාරෙන් එහම තොරතුර හෝමාරුරගන්න හැබයා න්න දුරණ මනුස්සය එවැනි තොරතුර හෝමාරු කරගන්නේ. අපි ගොඩක් වාර්තාාවන දීම ඇතකල් අපි දකිනවා. ලමර් සාධිකාට පබ නක්නවේ අපරහද පරීක්ෂණ පර්මිතුර පවවාර්තා වෙන. මේ ආකාරෙන් න්න අදුර මිනිස්ු ගැන අමට අතාතරට පැලි විශවාස කළ පාර ීතිය තුමකි අපේ ආදරයක් නැත්තන් ඇති මේකනත්වනවා මට ඔගේ චාහරුපයක්කි වෙනට මේ සම්බධ නවත්වනවා. ඇත්තර මේ දුවලපු තාල දුවල විශේෂම තේරුම්ගන්ඩ එහෙම යෝජනාවක් කන්න නොම ආදරයට චාරූප පඉල්ලන්න කියලා අනේ දේ හාමුදුරුවන්ගේ නම සම්න්ධනවත්න්න උගලන්ගේ ජීත පුරාට කන්නපුළ ලොක දවක්ේ. එතකොට දුවලා මේ දීියනියෝ ගොඩක් කලලාේ තොරතු රුලින්ගිත්වයට ැබරුවෙන චයරූපහෝ හැඟීම් ස්මතු වෙනකාරෙන් මේ රැවටීමකට ලක්වෙනවා මේ ජංගම දුරකතන සහ වෙනත් සමාජ මාධ්‍ය චාල මේක ලොකු ප්‍රවනතාව ඇ මේ ප්‍රවනතාව කඩ්ඩමින් මලක්වා ගැනීමටත් අපිටයතු කරන්න ඕන ප අපේ ගැන දැුමනය කියලට මේ මගහරන්න බෑ ඒනිසාම ල්ලා සිට නෝවශේෂම. ර්ශ කාරහට අපේ වගකීමමත්තින මේ අපි නීතරීති සම්පාධය කරමින් සිටිනොම වෙනකට යම් සල්කයතු නීතීති සම්පාදන කල තින කෙටුම් පත් කල්ල තින හැඒ කටු පත් කන නීති ක්‍රියාම කන බලාත්ම කන අතරවාරයම මේ අවදාානම් දරු අඳුරගන ඒ වෙන අපේ රට පුාම්‍යආන්ත්‍රනයත්තියනවා. අපේ ඔබට යම්කිසි පනිඩි ඇත්තියනම් විිෂ්ි විසි පහපුරම හැම ප්‍රාදශලයක කාරලම. දේශ ර්ශ රින් සේය කරනවා දිශික් මනො සමජිල් ධරින් සවය කනවා ඒයට ඔබගේ තොරතුරු දෙෙන්ඩේගේම ඔබට යම් හිරිහරයක්හරදරයක් තිබෙනවන දරුවන් සම්බන්ධය දහනමෑ විසිනය කියන දුරකතරය උතුමාන්කට තොරතුරු දෙන්න පෑ විසිහතර පු්‍රාමත්‍රියත්ම කරනවා අප න ඉතා ුණන්දුවෙන් කැපවීමමින් ඉන්නවා ඔබගේ පැමිල්ල බාරගෙන ඔට සහයි වෙන්ඩෙමෙන ඇත්තන් අදාානම සහි දරුව ඒ අත්ව මුදවාගන්න. සමර්තැන්වල දරු අගාදේහල තියෙන්නේ තමන්ගේමම්ම. තමන්ගෙම තාත්තා තමන්ගෙම ගුරුවරයා පෞද්ගලික තිවසන් ගුරුවරයා වඩ පුළුවන් පසලේ ගරුවරයා වඩ පුලුවන් ඇත්තම් වෙනත් තමන්ගෙම කෙනෙක් වඩ පුළුවන් මංග දාලතින්. දැන්නොද අනෑම අපිියරියාදරයේ දරුවන්ට අපේ ළමයි තමමා අපේ වට්ටිනම සම්පත් කියල තමයි කියන්නේ ගඉල්ලා අම්ම අයාලූත්තෙක් ඔොන්දටම කුඩ්ඩුවෙන්ඩ ගානො කියලාන බී බීලා ඔොන්දටම බීලා යිති දරුවට වෙඩ ෝනාර්රිග. වෙලා එහම තැන් වාර්තාාවවෙලා තින පොලිසියටටත් විල්ල තිෙන මා චරතතුන්. වෙතකට දැන් දරුවෙ කපර්ජනට වඋනාට පස්සේ. අපි මොකදද කරන්න ඕනි කියලා මම කෙටෙන් කියන්න. දරුවේ කපර්ජනට වනාට පස්සේ කරන්න පුළුවන් කොන්දමදේ තමයි එම දරුවව රැගෙන ළඟම රජයේරෝහලකට යනක. රජේරෝහල්ට ගියාට පස්සේ බාහිර රෝගී අංශේහින වෛද්‍යවරයා හේතුව විමසල බලලා නමුත් දරුවගින් සිද්ධවීම ගැන කිසිම දෙයක් කහන්න නෑ. මකද ඒ සඳහා බාහිර රෝගී අංශේඉන වෛද්‍යවරයාට නෙමේ එක විශේසඥ වෛද්‍යවලෙ කළේතු දෙයක්. ඉට පස එම දරුවව බාහිරරෝගී අංශයෙන් ළමාරෝගවාටටුවකට ඇතුළත් කරනවායි ළම රෝගවාටුවට ඇතුළත් කරට පස්සේ. ශේසඥ වෛදවරු තුන් දෙනෙක් එම දරුවව පළවෙනි පෑ විසිහතර තුළ පරෙක්ෂා කරන්න ඕනේ. එක්කෙනෙක් අධිකරන විසසඥ වෛද්‍යවරේ අපි කෙනවා Jම්මෝ ඩක් දෙවැනික් කෙනා ළමා සහෝමන කපලිබඳ විශේසඥ වෛද්‍යවරය හෝ විසේසක්ඥ මන වෛද්‍යවර තුන් වෙන්නා ළමා රෝග විසසඥ වෛද්‍යවරේ. ඉරපස මෙම විසේසඥ වෛදරු තුන් දෙනා මේ අපයෝජනයට ලක්කුුණනායයි සැකරන දරුවා සම්බන්ධයෙන් පෑ විසිහතරක් ඇතුළත, සායනික සාගච්ඡාවක් පැවැත්වෙනවා එම සායනික සාගච්ඡාවෙන් පස්සේ තියරණය කරනවා මෙම දරුවත් තවදුරටත් ළමාරෝගවාටයි සිටිය යුතුද වෙනත් සුරක්ෂිද ස්ථානයකට යැවිය යුතු ද නිවසට ආපසු යැවිය හැකිද කියලා. ඊට පස්සේ මේ දරු මනෝ සමාජය පුනුරුත්තාපනය සඳහා අපි ප්‍රතිකාර පටන්ගන්න තර දරුවෙක් මේ වගේ අපෝජනක ලකුණනාට පස්සේ කෙටිකාලේනොව බියක්. ම්පන තිගුකාලනෝ විශාදය කාන්සාාවවැනි මානසික ව්‍යාකූලතා ඇතිවෙන්න පුළුවන්. එතකොට මෙවැනි ව්‍යාකූලතා ඇතිවීම වලාක්පානා ගැනීම සඳහා දරුවට අපි සාමානීං ප්‍රජානන චර්යාත්මක මනෝ චිත්සාාවකෙනවා කොනිිටියව බිහිව තැපි ට්‍රෝම ෝකස් කොgniටියු බහිවිය තෙරපි කියන විශේෂ කතාකිරීමෙන් ලබා දෙෙන මගනෝචිකිත් සාව ලබාදිය යුතුමයි. එම මනෝචිකිත්සාාවෙන් තමයි, රකට මෙවැනි සිද්ධුවීමකින් පස්සුව ඇතිවන දිගුකාලීන මනව සංකුලතාබලින් ආරක්ෂා කරන්න පුළුවන් මොකද මෙවැනි අපයෝජනයකින් සිරරට වෙන කැලල හිමින් සැරේ මැකිල යනවා හිත්තට ඇතිවන කැලල දශක ගණනාවක් තියෙන්න පුළුවන්. එතකොට මෙවැනි කාරණා සිදුවීමෙන් පස්සේ දරුවව දැන් නැවත නිවසට හෝ වෙනත් සුරක්ෂස්ථානයකට ඇවීමට පෙර නැවතත් අර විශසඥ ෛදරුන්තුන් දෙෙන ිකරනවෛද්‍ය විසිස ඥා ළමාරෝග විශේසඥා සහ විසේසඥ්‍ය මනවවෛද්‍යවරයා, ආයතිනික සාකච්ඡාවක් පවත්තලා දිගු කාලිනු මෙම දරුවාට සුරක්ෂිතව සිටීමට කළයුතු දේ පිළිබඳ යම්කිසි නිර්ණායක උසාවියට නැත්තං නීතික් ජුනු මාර්ගයෙන් උසාවිර දනුන්දීම කරනවා. ඊට පස්සේ තමයි දරුවගේ දිගුකාලීන සුරක්ෂිතාවේ සඳහා තිීරන ගත යුත්තෙ. ඉතිං ඔබ ළඟ ඉන්න දරුවෙක් ඔබ උගන්නන දරුවෙක් ඔබ බලාගන්න දරුවෙක් මෙවැරි දේකට ලක්වෙලා කෙන ඔබ හිතනවනං දිගුකාලීනෙම දරුවගේ මනෝස්වභාවය ආරක්ෂි සඳහා එම දරුවව ලංගම රජේරෝහට රැගෙනයන්න ඉන් පසු ඔහුට හෝ ඇයට අවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදුවෙනවා ඇත ඉතික්න සජීනි අභේකෝන් වෙනේ ඇතරමදງ mm, මহাジャーාරිතුපා. Oh, නවත්තපු තැනිින්ම පටන් ගත්තොත් ඒතුමා මනාව විශ්වාස මේ පැහැදිලි කරක් කොහොමද මේ ළමාපයෝජනයකින් පස්සෙ කොහොමද මේ වෙන්නේ වෛදිවරුන්ට යොමු කරන්නේ කොහොමද කියලා එවකිම මේ ළමාපයෝජනයකින් පස්සේ බොහෝ දෙනා කරන වැරදිතයක් තමයි මේ ළමයාව තවදුරටත් බය කරන. හරි වැඩේනේද ඔයාට වඋනේ දැන් ඉතින් කොහොම දොයා ස් සමාජය ස්සරහට යන්නේ අපේ පවුල්ලටම මේ කාවනම්බුවක් දැන් ඔයාාව ස්කූලට ගනීද දන්න නැහැ. එත්තකොට අර හොන්දටම ඒ ලගි පපයෝජනයට ලක්වෙලායිඉන්නලාමයා තවදුරටත්මාන සිකව කඩංග අටනවා.යිති ඒක නිසා අපිට සමාහරවිට වැඩිහිටියෙක් විදියට අපි ලංගමයිඉන්න අම්ම තාත්ත විදිර අපි දුකහිතෙන්න්න පුලුවන්න්නමත් ඒ දුක්කවේදනාව කලකිරීම ලමයට පෙන්නනක එතරම් සුදුසු දෙයක් නෙමේ ඒගේම තමයි ළමයක ලම ලිංගි පපයෝජචනකට ලක්ුණනොත්තිහෙම ඒ හැඳ සිටි ඇඳුවම පිටින්ම. යම්කිසි ආකාරකට සාක්ෂි විනාශ වනනායරෙන් සමහරයි කටයතු කරන. ඒ හෝදලා හො ඇදුම් ඇන්දල එහම කරන්න පාමමුකද. ළමමාපයෝජන නඩුවක් කියල විශේෂත්වයක් කරන්නේ නැහැ සාමාන්‍ය අපරාධ නීතියම තමයි ක්‍රියාත්මක වන්නකොට සාධාරන සැකෙන් ඔබට ඔප්පු කරන්නට රම් සාක්ෂිතම අවශ්‍යය ඒක නිසා හැඳසිිය හැඳුම පිටින්මල් අගමතියෙන පොලිසියටට හෝ රෝහලට ඉතා ඉක්මනින් ගිහිල්ල මේ සම්බන්තයෙන් වාර්තාකිරීම තමයි සුදසුවන්නේ මොක රහලකට ගියාත් රෝහල් පොලිසික්තියන ඇතර සම්බන්ධතාවේ හැදවා. ඉතින් ඒත් එකම මං කියන්න කැමති නීතිය නොදනීම කියන නිදහස කරුණනක් නෙමය කිය. මේ වන කොට රටේජනතාව හැමෝම දැනගෙන ඉන්නවා කියලා පහිතනවා ගෙනනිස් සෞබේ දරුවන්ට කියලන්න අවරුදොලහට වඩා වැඩිනා රටේ නීතිය බල පවත්වනවා මං අර මුලින්මත් කිව්වගේ මේ අනුරාධ පුර ප්‍රදේශයේ පාසලක අවුරුදු දාසේක ළමයි ළමයි ලාමෙක් පිරිමි ළේෙක්ෂ හවගේ අහලුව සියලුුව දෙෙනනා රටේ නීති ඉදිරිය දැන් අපරාධ සකරුව වෙලා එන්න මොකදලාඒ කහැනු ලාමය සමඟ ප්‍රේම සම්බන්තා පවත්තලා ඒ ගන්න ගත් පින්තුර ළඟතියාගන මේ ඒ යියවල තිබශයා කරලාති. ඉතින් ඒ අනරාධපුර කාන්තාහා ළම කොට්ටාශයේ පොලිස්් නිර්ධාරණය කතා කරලා මගින්ඇහවා දැම්මොකද කරන්නන්නේ අවරුද්දශයි දෙසිය අසූහය වගන්තිය ඔබතුමිය අපිට යම්කි සිදේශනයකද ඉගැන්වා වගේ මේක යොදාගන්න පුළුවන්න්නේද. මංකව ඉතිං කරන්න දෙයක් නැහැත් මේ ළමා සැකරුව කුට හිමේ වරක් ප්‍රසාදඔඋන්ට හිමිවෙේ නමු රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කළ මොකද දඩනීත් සංගහයේ දෙසේ අසුහයවැනි වගන්තියනුව අවුරුද්ධාර්ථ වඩ අඩු මන්ගේ අ සබ්‍ය චායාරූප ලළඟ තබාග අපා වැරත්තා ඉති එකනිසා ලමයින්ටත් කියල දෙනමකද ළමයිනුත් සහට මේ නොදන්නා කමනිසා ොල්හට වඩ වැඩිලමයින්ට ට අපරාධනීතිය බලපවත්න බව නොදන්නා මනිසා මේ වැඩිමහල් ලමයි බාල ලමයින්ට ලමප යෝජ සිතු කරන න්ගේ නිරුවත් පින්තුර ළඟතබාගන්න නොයෙකුත්තන වශ්‍යෂ පර්ෂයන් කරනවා මේ වගේ දේවල් ගැන ලමයින්ට කියල දෙන්නට වශ්‍යය ඒ වගේම තමයි අපි මනෝච් මහත්්‍යය වගේම මමත් උඹ සල් හැම්විලේම වගේකිීතු මා. ආයතනයක් විදිරු ායිතනය වගකීම කකිෂ්ට කරනවා. ඉතිංගලාමමා ආරක්ෂාව ගැන කතා කරන්නට අපේ මාධ්‍ය ආයතනයක් විදියට ඔබ ආයතනය තවත් ඉදිරියට සමාජය දැනුවත් කිරීමේ ඒ වගකීම ඉස්සරහට අරංඥයි කියලා අපි හිතනවා මොකද සමාජයේ ඉස්සරහට අරංයන ගාමක බලවගයක් සමාජයට වඩ මිනිස්සුන්ට වඩ ඉස්රහයින් සිටීතු ජනමමාද්‍ය. එකක නිසා විනෝදය විතරක් නෙමෙයි. සහරවිට යමකිසිදයක් සිදුවන් හම වාර්තා කරන විතරක් නෙේ ජනමාධ්‍යයකට පුළුවන් ඉතා අම බලපෑම් සහගත විදිහත කටයතු කරලා මෙ ලමාපය ෝජන කට වලක්වන්නට කටේතු කරන්න ඒ සඳහත් කටයතු කරයි කියලම අපපේක්ෂා කරන. එ එකකම දෙමවපියන්ට අපි ජාතික මාරක්ෂකආධිකාරය විදිහයට කියන්නේ සහරවිට ඔබ බයන්න ඇති ගම මේ පොලිසිට මේක කිවෝොත් සාාරනයක් කෂ්ට වෙන්නැතිවෙේද සමට ඔබ දැනටමත් පැමණලි කර ඇති මේක හරියට වෙන්න ැහ ල බට සහැකයක් ඇ ති ක්. ජාධිකාරිය පනතේ දාහතර උයන්න ඌ යන්නානුව ජාතික ළමාරක්ෂක අධිකාරයට පුළුවන් සියලු ළමා අපයෝජන. විමර්ෂණ ්‍යාමණයක කරීම පරතල තිය ජාතික මරක්ෂ කාධිකාරයට කියයන ලංකාවේ තියෙන ඕෑම පොලිසකින් සිදු කරන විමර්ෂණ හරියාාකාරුව සිද්ධ වෙනවාද. ඒක ආචාර ධර්මානුකූල සහ ීතරන සිදුවෙනවද ළමවිදදිිතයන්ට සාධාරණයක්ක නොද මේ විදියට ප්‍රශ්ණ කරන්න ්‍යයාාමනය කරන්න ොලිට කිරීම බල ල ක්ද නම් අනුව ක පනහ ර ති රක් කාර පනත ජාතික ක්ෂ ධකාරයට හිම ලා ති ෝ නය. වාර්තාකිරීම හෝ එහමනැත්තං ඒක හරියට සිදුවෙනවාද මේ ප්‍රාදේශය පොලිසි වලින් කියලා නි්‍යාමනයක් කඉල්ලා සිටින්නටත් ඔබට හැකියාව තියෙනවා. එක්ද දහනාමයයි විසිනාමය කියන දුරකථනාංකයට කතා කරලා ඒ සම්බාන්ධයෙන් ඉල්ලා සිටීමක් කරන්නට හැකියාවතිය. මාධ්‍ය වගකීම ගැන ඔබතුමිය සඳහන් කළයි මාධ වගකීම සෑම මාධ්‍යයක්ම ස්ට කරන්නන පිවිරක්නමත් පුලුවන් ඉදියට කරණයනවා ඇබැයි කතා කරනට ප්‍රශ්නත් ඇතිවෙනවා. වගගේින් යුතුකං ස්ටකගරන්ඩ කියල්ල බෙල්ල හලගිය තිනවා ඉතිහාසේ එකත් මතකතියා ගැන්න නැබ එහෙමයි කියලා සමාජය වෙන්වෙන් කළ යුතු යුතුකම් ඉුතු කරට කිසිසේත් පමා නොව යුතුයි කියලයි අප විශ්වාස කරන්නේ මද්‍ර විජාවාරං ගැන කතාකරපු අයට අපත් කතා කරලා තියෙනවා එබයි බොහම ඉස්සර එ ප්‍රතිඵලත්ති නවාඒගේම මෙවැනි දේවල් අයිතු දේවල් ගැන කතාකිරීම ප්‍රතිඵල රජුවන මේ වක්්‍රාකාරුව අවස්ථාත්ති නවා එකත් තක් කරන්නවා මෙතරදම එකත් කියන්ට හිතුන හෙමදේවලු තියෙනවා චේෂට කා රදේ කු රම සිං මහප්ය, අපි රටේ ජාතික ළ රක්ෂක දිකාරරි සභහපත්තුමා පතුමාට අපේ ගරු සිත පද කරනවා. වගේ මහාචාරය මීරු චන්ත්‍රදශ මහප්ඥය කැලි විශිද්‍යාලේ වෛද පීටේ මහාචාර්යතුමා වගේම ල ග ාති රක්ෂ ක් ීති ්‍ර ාන රක්ෂ හ . ඇසිදිසි සර සවිතින්බින් දුරින් දුරක දුොල මඩලාවයි මාගේ මව්බිම අවදි පෙරන වන දුරින් දුොරක දොල මඩලා ශක්තියම ආලෝකය පරබර පැහැබර සුභබරදිවි මගවිකසිතමනසම ප්‍රභගයයි සිරිලක්ක ඇසිදිසි සරසවි පින් බිම දුරරිින් मागे मौविम्